यतागारं दुच्चन्नं उट्टी समति विच्छति एवं अभावितं चित्तं रागो समति विच्छति यतागारं दुच्चन्नं सुच्चन्नं उट्टी न समति विच्छति एवं सुभावितं चित्तं रागो न समति विच्छति इति। साधु साधु पिंगवत्नि अद वेसक पुन पोह दवसे वसन पुन पोह दवसे अद अपि सूदानम वेन्नी हवस सर्वित वेडसठान आरंभ वेनवा दवल दान विवेकिन पस्से टिकक विवेक अरगेन දැන් බලාපොරොත්තු වෙන හවස් වරුවත් අපිට සිහියෙන් ගත කරගන්න ලැබේවා සති සමාධි ඥාන දිනු කරගන්න මේ කාලය පුරා අපිට ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද වෙනි දවසක මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කර බව සඳහන් වෙනවා ඉතින් ඒ බව සිහි කරමින් අද දවසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සීල සමාධි ප්‍රඥා නිවන් මඟ ශක්ති පමණින් දියුණු කරගෙන ලැබේවා කියලා අපි අද අදිෂ්ඨාන කරගත්තා. මොකද හේතුව සඳහන් වෙනවා කලකිනි බුදු කෙනෙක් උන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ මෙදකිනි මෙසසර දුක දුරවන්නේ සුදනනි කිම වීරිය නොකරන්නේ එහෙම තමා සඳහන් වෙන්නේ. ඒතර තේරුම මොකද්ද? කලකිනි බුදු කෙනෙකුන් උපදින්න. ගොඩක් කාලෙකින් තමයි ලෞතර බුදු කෙනෙක් පහළ වෙන්නේ. එසේ පහළ වන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ අහනනම් අපිට පුළුවන් ලෝක තුනකින්ද. එක ලෝකයක් මම අපි ඉන්න මිනිස්සු ලෝකේ මනුස්ස ලෝකෙ ඉපදුනාම අහන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය. ඒ මිනිස්සු හැමෝටම අහන්නත් බෑ. අංග විකල මන්දබුද්ධික ආදී ජීවිත තියෙන ඒ වගේ අයට සාමාන්‍යයෙන් කියනවා බණ ඇහුවට තේරෙන්නේ නෑ. බණ ඇහුවට මොකද වෙන්නේ? තේරෙන්නේ නෑ. ඉතින් තේරෙන අයත් හරිම ආඩුයි. මොකද හැමෝටම තේරෙන්නේ නැහැ. තේරෙන පිරිසිතාමත් සල්පයයි ලෝකෙ ඉන්නේ. ඉතින් මේ ටික දෙනා තමයි මේ ධර්මය අහන්නේ. දැන් අහන්න තේරෙන්නේ නැහැ. තේරෙන්නත් අහන්නේ නැහැ. ඉස්සෙල්ලා අහලා බලන මේක තේරෙනවද කියලා. එතකොට අහලා තේරෙනකොට තමයි ආඩු තින්නේ මම මේ ඉන්නේ සසර දුකක. කවුද දුකයි කියලා කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. අපි එහෙම හිතන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා අපිට අදහසක් තියෙනවා මේ සර්වඥතා ඥාණයෙන් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දුකයි කියලා වදාලේ. ඒ නිසා දුකක් ඇති කියලා. එතකොට ඒ විදිහේ අනුමාන ඥාණයකින් තමයි අපිට හිතෙන්නේ දුකක් ඇති. හැබැයි අපිත් මේ ජීවිතේ අවුරුදු 20ක් හරි 30ක් හරි 50ක් හරි 60ක් හරි විඳපු දුකක් තියෙනවා. ඒ දුකත් එක්ක ගලපල බලලා හිතනවා දැන් මෙහෙම දුක නම් අපි සතෙක් වුණොත් කොහොම දුකක් ඇද්ද? දැන් ඊයෙත් අන්න බල්ලෙක් මැරුණා. 50 දිනව මං දැක්කා. මගේ දිහා බලාගෙන මලා. එතකොට දන්නේ පස්සෙන් එයිද කියලා කොහොම හරි දුකයිනේ. දැන් මනුස්ස ලෝකේ මැරුණා නම් ගෙදර මැරුණා නම් අට්ටි වට කරන් හරි ඉඳී. බොරුවට නේද? වතුර හරි පෝවාවි. දැන් බල්ලට කාත් කවුරුත් හිටියේ නැහැ. කන්න නැහැ. කෑම නැතුව කෙට්ටු වෙලා අන්තිමට ඔන්න මැරුණ හැටි. പ്രേත ලෝකෙට ගියාම කොහොම වෙයිද? මෙතන මෙච්චර දුක නම් പ്രേත ලෝකෙ කොහොම ඇද්ද? කන්න නැහැ. බොන්න නැහැ. මොනවද කන්නේ പ്രേතෙ?
සෙම සොටුව ඒව තමයි හරි ආසයි සෙම ටිකක් දැක්කමනේ මේක බඩ පිරෙන මොන හරි තියක් ලැබුණා කියලා පෙරේතිය දුවගෙන යනවලු සොටු ටිකක් සෙම ටිකක් ආදී වශයෙන් ඔය මිනිස්යාගේ ශරීරයෙන් බහිස්රාව වෙන ද්‍රව්‍ය තියෙනවා ඒතර වැසිකිලි වල වල ප්‍රේතය ඉන්න කියලා අපි අහලා තියෙනවා එහෙම ඉන්නවා ගොඩක් අපේ ලංකාවේ කුස්සි වලත් ප්‍රේතය ඉන්නවා කුස්සි ගන්න දෙයක් නැහැ කක්කුස්සි වගේ නේද දෙකේ වෙනසක් නැහැ प्रेत अरकेत प्रेत आगे स्वभाव दवेमीन तरह सतट मुख तरह अपे अम्मात मेरो हदप गिवा अरवट तेरल गिवाड़ बलो अड़ी मुन्ना से මට කෑම ටිකක්වත් දෙන්නේ නැහැ කාලා ගන්න නේද ළමයි කියලා එහෙම ආදරය නැහැ වෙලාවට උන්නන් සැපට ඉන්නවා සින්දු දාගෙන මට කිසි සැපයක් නැහැ මම හදපු ගෙවල් වල දැන් සැප විඳින්නේ කවුද මේ ළමයි ළමයිත් එක තරහ නැහැ ලේලි දැන් පුතාගේ ලේලි ඉන්නවා කියලා නෝනා මේකිනේ සැපෙන් ඉන්නේ නේ මම මාතෘ ගෙදර දැන් මැරලා ගිහිල්ලත් පෙරේතිගෙන් ගැලවිල්ලක් නැහැ පෙරේතිට ගැලවිල්ලකුත් නැහැ ඇයි එයා ඉන්නව තරහෙන් ලේලි දිහා බලාගෙන මෙන් දම්ම තමයි විරීති වෙලා ඉන්නේ. ඉතින් එතකොට තව කල්පනා කරනවා මේ මගේ දේවල් මේවා තව අය තමයි පරිහරණය කරන්නේ කියලා දැවීමෙන් තමයි පෙරේතයා gedaraki ඉන්න පෙරේතයන් නම් ඉන්නේ. සමහර පෙරේතයෝ ඉන්නවයි කියලා අපි කියන සඳහන් කරනවා මේ සොහොන් පිට්ටනිවල. ඒවා ඉඳගෙන දුකසේ තමයි කාලය ගත කරන්නේ. ඉතින් මලමිනියක් ගිරක් දැම්මොත් කන්න පුළුවන් නැත්තන් නෑ. සමහර පෙරේතයන්ට අවුරුදු දහස් ගණනකින්වත් වතුර ටිකක්වත් නැහැ. එක පෙරේතයෙක් හිටිය ඔය ස්වාමීන් වහන්සේලා දවසක් ගඟකින් එතර වෙනකොට ගඟායින් ඉන්නව පෙරේතේ. ඉතින් ඇහුවම කිව්ව වතුර නැහැ කියලා. ඇයි මේ තියෙන ගඟක් කොච්චර තිබුණත් ස්වාමීනි මට බොන්න බෑ. බොන්න බෑ. වතුර දීලා නැහැ සසරේට. වතුර වීදුරුවක්වත් මිනිස්සෙට දීපු නැති මිනිස්සු ඉන්නවා. අන්න වෙන දේ. කට ලොකුයි ගොඩාක්. උගුර චූටි. ඉදි කටු තොටක් යන මලයක් වගේ අර එතකොට නූල දාන මලේ තියන්නේ අන්නේ වගේ. ඉතින් පාත්‍ර වලින් ගෙනක් ගෙනක් පුරවනව 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 වතුර වලින් අඩුවක් නැහැ. පිපාසය සංසිඳෙන්නේ නැහැ. තව පෙරේතිය කිටියා පංච පුත්ත කාදිකා. එයා උදේට ළමයි පහක් බිහි කරනවා ඒ පහ හවසට කනවා. හවස පහක් බිහි කරනවා අයිවි කනවා. හේතුව සපත්නි රෝසේ එක ගෙදරක ස්වාමියාගේ බිරින්දෑවරු දෙන්නේ හිටියා එක්කෙනට ළමයි නැහැ අනිත් කෙනට ළමයි ලැබෙනකොට මෙයා මොකද කරේ වද බෙහෙත් දීලා ළමයි නැති කරා ළමයි නැති කළා ඉතින් පස්සේ අහනකොට උඹද මේක කරේ කියලා දිවුරුවා මම නායක කරේ මොකද කිව්වේ දිවුරු කොහමද මගේ ළමයි කන්න ඕන කොහොමද අන්න බොරුවට දිවුර කරලා කරේ නැහැ කියලා දිවුරෝ මේකට කියන බොරුවට දිවුරයි කියලා නේද බුදුන් පා කියනවා අම්ම පල්ලා කියනවා නේ පොළොව පල්ලා කියනවා ඔළුව පල්ලා කියනවා මේ මොනවා පල්ලා වුණත් නැන්නේ බොරුණා ඒතර බොරුවට දිවිරීමෙන් අන්න යා පෙරේත ලෝකෙ ගිහිල්ලා කිව්වා වගේම උදේට පහයි හවසට පහයි පෙරේතෙක් ඉතින් ප්‍රේත වස්තුව බලනකොට තේරෙනවා ප්‍රේත ලෝකෙ කොයිතරම් දුකද කියලා යදුන් ගණන් පෙරේත වෙන සමහර පෙරේත යදුන් ගණන් විශාල මේ පව වැඩි වෙන්න ප්‍රමාණෙත් වැඩි. ඒත් මේ ප්‍රමාණෙ වැඩි වෙච්ච ශරීරය පාලනය කරන්න කොච්චර මාරුද? ඒ කුසගිනි පිපාස ඇති වුණා මේ වසංසිඳවන්නත් එපා. ඒවට කොච්චර බොන්න ඕනද වතුර? ශරීරය යදුන් ගණන් දිග නන් නේද? ඒත් රහසේ පියාවන පෙරේතව දැකලා තියෙන මුගලන් ස්වාමීන් වහන්සේ ඒ ගිජුලිහිනිය ආදී මේ මැවිච්ච සත්තු ඇත්ත සත්තු නෙවෙයි ඒ කර්මයෙන් මෙවිච්ච ගිජුලිහිණි ඇවිල්ලා කඩාගෙන කනවා. දැන් එහෙම බැලුවම දැනට අපි දැන් මේ අද ගෙවන ජීවිතේ හොඳයි නේද? ඒ ඇති හොඳයි. ගොඩක් හොඳ නෑ 100%. නෝ ටිකක් හොඳයි. ඊට වඩා ටිකක් හුලං වැඩිලා අද ඉන්නවා. සනීපෙට ඉන්නවා නේ. මනුස්ස ලෝකේ උස්මක් අරගෙන ඉන්නවා. නමුත් අපේ මනුස්ස ලෝකේ උනත් දැන් එන්නේ එන්නේ ජීවත් වෙන්න සුදුසුනේ වගේ. ඒකනේ වෛරස් වසංගත වෙලා අපි දැන් මූණ වහන් ඉන්නේ. දැන් හුස්ම ගන්නවත් නැණි දහස. මුඛ වාඩම් බැඳගෙන. අත්තෝදෝද තමයි දැන්
මේ කොච්චර හේතුවත්ම කොවඩන් දැම්මත් හැදෙන්න ඕන කෙනාට හැදෙන්න. කරුමේ තියෙන කෙනාට හැදෙනවා. දෙවියන්ගේ රැකවරණේ නැති කෙනාට අනිවාර්යෙන් හැදෙනවා. දැන් ළඟදී නම් මම දැන් මුඛවාඩම් වැඩි දාන්නේ නැහැ. නීති තියෙන තැන් වල විතරක් දාගෙන යනවා. පේන්න අනිත් තැන් වලදී ගලව ගන්නවා. සහ අපේ දායකයොත් වෙනවනේ. ඉතින් ඔක දාගෙන වෙන්න පුළුවන්. ඉතින් අර ජීවිතේ මරණයට කැප කරගෙන දැන් වැඩි ටික කරගෙන යනවා. හැබැයි විශ්වාසයකත් තියෙනවා එහෙම වෙරෙන්නේ නැහැ කියලා. ඒක නිසා බයකුත් නැහැ. මරණේ කොහොමත් වෙනවා. නමුත් මේ හේතුවෙන් මැරෙන්නේ නැහැ කියන විශ්වාසය දැන් තියෙනවා. මොකද ගොඩක් අපි ඇවිද්දා කොළඹ එහෙම ගියා. ඉතින් කිසි ප්‍රශ්නයක් උනේ නැහැ තාම. එකට තියෙනවා ඉතින් එක හේතුවක් තමයි දෙහිමි දෙවියන්ගේ ආරක්ෂාව. ඒ දෙවිවරු කැමති නැත්නම් අපි මැරෙනවට සහ ස්වාමීන් වහන්සේට කරදරයක් වෙනවට ඉතින් අපේ දෙවිවරු දේව මණ්ඩලේ ආරක්ෂා කරගන්න. කොහොම නමුත් දැන් දුකක් තියෙනවා. දැන් ඒ දුක බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් පෙන්වුවා. දේව දූත සූත්‍ර වගේ සූත්‍රවලට ගියාට පස්සේ පේනවා මේ සූත්‍රවල දුක ගැන පුදුම විදියට කියලා තියෙනවා. කොයි වගේද කියලා තියෙනවා. සත්තු මරපු කෙනෙක්, සොරකම් කරපු කෙනෙක්, කාම මිච්ඡාචාරය කරපු කෙනෙක්, සුරා පානය කරපු කෙනෙක්, බොරු කියපු කෙනෙක්. තව තියෙනවා. හිස් වචන කියපු අය, කේලම් කියපු අය, අරුස වචන කියපු අය, දැඩි ලෝභයෙන් හිටපු අය, දැඩි තරහෙන් හිටපු අය. මිත්‍යා දෘෂ්ටිය සමාදන්ව දැන් පන්සිල් සමාදන් වෙනවා වගේ මිත්‍යා දෘෂ්ටියක් උපද කරන්නේ සමාදන් වෙනවද නෑ. යා ඉන්න මෙන්න මේ මදහසක දන් දීලා වැඩක් නෑ. දුන්නා කියලා ලැබෙන්නේ නෑ. අපි හම්බ කරොත් ඉතුරු වෙනවා. account එකේ දැම්මොත් පොලිය හරි ලැබෙයි. ඔය හාමුදුරුවන්ට දුන්නයි කියලා අපිට ලැබෙන සතක් නෑ කියලා හිතුවොත් ඒක මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. නැත්ති දින්නා. දීලා වැඩක් නෑ. සීල් සමාදන් වෙලා එකම දෙයයි බඩ පිරෙන්න ඕන නම් කෑම ටිකක් ලැබෙයි. එදාට නිකන් කන්න නැත්තම් වෙන මොකුත් නෑ කියලා හිතයි. ඔය මේ පූජාවල් පැවැත්වුවා කියලා වැඩක් වෙන්නේ නෑ කියනවා. ඊළඟට කියනවා යා නත්ති මාතා අම්මා කියලා කෙනෙක් නෑ. මව සෙනෙහස කියලා දෙයක් නෑ. අම ඒ කියන්නේ අම්මට සලකන්න ඕනේ නෑ. ඒකයි කියන්නේ. නත්ති පිතා තාත්තා කියලා කෙනෙක් නෑ. එයාට සැලකුවට වඩා නෑ. ඒ වාසියට මිත්‍යා දෘෂ්ටියේ කොටසක්. නත්ති සුකට දුක්කටාණං කම්මාණං බලං. සැප ලැබෙන පිං නැ, දුක ලැබෙන පව් නැ. ඒ නිසා යා තීරණයක් ගන්නවා. පිං කළ වැඩක් නැ, මොකෝ විපාක නැ නේ. නිකන් සල්ලි විඳගෙන විතරනේ. පව් කළාට කමක් නැ, ඒත් මොකද විපාක නැ. දුක් ලැබෙන්නේ නැ. ඒ නිසා සතුන් මවලා තියෙන්නේ මරන්න. උන් මරන් කෑවා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නම් කරලා තියෙන දැන් ඌර හොඳ නැහැ සමහර ආගම කට්ටියට. ඌර කෑවොත් විසයි, අනිත් සත්තු කෑවට විස නැහැ. එතකොට එයාව බීරලා කනවා අර කට්ටිය. ඊට පස්සේ අනිත් ආගමෙන් කියන මොකද්ද කියන්නේ? හරක කන්න හොඳයි, ඌර කන්න හොඳ නැහැ විතරයි. එහෙම ප්‍රශ්න මොකක්ද තියෙනවන්නේ? ආගම් දෙක යුද්ධ පවති උනන්නේ ලෝකේ. ඒතර එක කට්ටියක් හරක කන්නේ, අනිත් කට්ටිය ඌර කන්නේ. හැබැයි අනිත් සත්තු ඔක්කොම කනවා. බෞද්ධයෝ ඔය ඔක්කොම කනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද එයාලා අහලා තියෙනවා සියල්ලම කැපයි. සබ්බං කප්පියම්. මොකද කප්පියම් වෙන්නේ? වෙළඳ පොලෙන් අරගෙන අපි කන. ඊට පස්සේ එනවා නිර්මාණ සංගමේ සභාපති ඇවිල්ලා කියනවා, බිහිදොරේ කියනවා, උඹලා කන නිසා තමයි මරණ. තොපි නොකා ඉදපල්ලා. අපි මොකද කරේ? මාසයක් දෙකක් නොකා හිටියා. ඒත් නැවතින පාටක් නැහැ. පස්සේ වෙලාවම අපිටම පාඩුව, අපි අයිමත් ලැබුණොත් කනවා කියලා කන්න පටන් ගත්තා. මේ හාල් මැස්සෙක් කාරිය කෑවට ඉතින් කාරි නෑ ඌ ඉල්ලානේ නේද? හාල් මැස්සෝ කරවල උඹල කරනම් කොහොමද කමන්නේ? පේන්නේ නෑනේ පණක් තියෙ කියලා කොහොමද හයි වෙලා. දැන් මෙතන කියන්නේ පණ පිටින් සත්තු මරා ගන්න කන්නේ නෑ අපි බෞද්ධයෝ. බෞද්ධය මොකද්ද කරන්නේ? ඔව් මරලා දෙන එකක් තිබුණොත් කඩෙන් ගිහිල්ලා ධාර්මික ධනෙ වියදම් කරලා අරගෙන කන. අමුවෙන්ද නෑ, හොඳට තුන පහ දාලා ඒවා අදලා කන්නේ. සාමාන්‍ය දෙයක්. උගති අපි පොඩි කාලේ ඉඳන් අපි දැකපු දෙයක්නේ. දැන් එතකොට ඒක නෙවෙයි මේ කියන්නේ. මොකක්ද? එයා සතුන් මැරීම සාධාරණීකරණය කරනවා. මේවා පව් නෑ. සොරකම් කළාට පව් නෑ. කාමීච්ඡාචාරය කරාට පව් නෑ. ආදි වශයෙන් හදා ගන්නවා. ඉතින් මෙහෙම අය එයා පිළිගන්නේ නෑ. දිව්‍ය ලෝකයක් පිළිගන්නේ නෑ.
හතර අපාය ඒ මිනිස්සු කියනවා සැප තියනවා නම් දිව්‍ය ලෝකෙ මෙහි දුක නම් සල්ලි නැත්ත අපායත් මෙහි ඔය ගියාම් පාරේ ඉන්න විටිසු වැටලේ අපාය ඒ අන්න මිත්‍යා දෘෂ්ටියක් එතකොට මේක මනුස්ස ලෝකෙද මේකේ කොහෙද අපාය මේකේ තියෙන අපායවල දෙකක් එකක් ප්‍රේත ලෝකෙ අනිත් එක තිරිසන් ලෝකෙ එතකොට අපායවල දෙකක් අපිට පේන්න තියෙනවා එතකොට මොකද්ද කිව්වේ අපායවල දෙකක් මේ ලෝකෙ තියෙනවා පේන්නම තියෙනවා පිළිගන්නවද දැකලා තියෙද මොන බයික් එකකටත් එක්කෙනෙක් ඉන්නවා අපායෙන් අපිට ඒක තමයි තිරිසන් අපායේ බයික් 10ක් විතර ඇවිල්ලා තිබුණා පොලිසිය වැඩ කරන් හෙල්මට් තිබුණා 20ක් විතර ඔක්කොම ඉම දැම්මා ඊට පස්සේ මට සිද්ධ වුණා ඔක්කොම අවුලන් ගිහලා මෙතනින් තියා ඇයිද මේ මිනිස් මිනිස්සු එහෙ උඩ වැඩ කරනවා වැස්සකුත් ආවා ඉතින් වැඩකටද නෑ ඒක කන්න මොනවාරි තියද බලන ඒක ඇතුලේ හාලා උස්සන දැනුත් වෙලා රෙබිල බලන මොනවාරි දෙයිද කියලා අපි ඒ නිසා දෙන්න දෙයක් නෑ අපිටත් ඉතින් ලැබුණේ දවල් දාන විතරනේ එතකොට මේ අපි ඇසුරු කරගෙන ඉන්නවන්න අපාය ඒ අපාය නම් කරනවා තිරිසන් අපාය තමහර අය කියනවා අපිට පේන්න ති නිසා අපි විශ්වාස කරන්නේ ඔය තියෙන පේන්න තියනවා නේ අපි වගේම හිටව මිනිස්සු තමයි ඔය ගස් උඩින් දැන් යන්නේ මානේන මක්කට හොති මාන්නෙන් හිටිය නිසා වඳුර වෙලා ඉන්නවා රිලව් වෙලා ඉන්නවා ඉතින් එක දෙයක් ඔය දැන් අපිට පේන දෙයක් එතකොට අපිට ඇහැට නොපෙනෙන ප්‍රේත ලෝකෙ වෙනත් එමුත් ඒක තියෙන්නේ අපිත් එක නමුත් මනුෂ්‍ය ලෝකය කියන්නේ අපායක් නෙමෙයි ඒක සුගතියක් ඒ සුගතියේ පින අඩු බැවින් පව වැඩි බැවින් තමයි කෙනෙක් දුක් විඳින්නේ දුක් විඳින්නේ ඇයි පව වැඩි පින අඩුයි දැන් සමහර මිනිස්සු කියන අපිට ගයක් දොරක් නැහැ අපිට කන්න නැහැ අපිට රස්සාවල් නැහැ හැබැයි අනිත් මිනිස්සු නම් හොඳට තියෙනවා ඉතින් කියලා මොකද අර තියෙන මිනිස්සුන් ගෙවල් දිහා බල බල උහුල් උහුල් යන ඒ නිසා මෙම නිවසට බුදු සරණයි කියලා පඹයකුත් ගහලා තියෙනවා ඇයි ඇස්වා කටවා දුර්ගා මොකද මිනිස්සුන්ගේ හැටි දන්නවනේ බැලපු ගමන් ඇස්වා කිව්වොත් කටවා කටේ ලපණම් ඉවරයි කියන්නේ දිවේ ලප තියනයි කිව්වොත් ආ ඉවරයි ගෙඩි ගහක ගෙඩි තියනවා වැඩි කිව්වොත් ඔක්කොම කඩන් වැටෙනවා නැට්ටකුණු වෙලා වැටෙනවා ඒව ඇත්ත කටවා කියලා එකක් තියෙනවා හෝවා කියලා තියෙනවා හෝල් වෙනවනේ සමහරයි ඒව වදිනවා එතකොට මොකද කරන්නේ සාමාන්‍ය අපේ සිංහල සංස්කෘතියේ තියෙන චාරිත්‍රය ඇස් වහ කටවහ පුච්චනවා ඒ පහුගිය කාලේ මගෙත් පිච්චුවා මේ අපේ දායකයෝ ඇයි මේ සයන්නාසිට දැන් බණ කියන වැඩි මේ කටහඬ ලස්සනයිල ගෑනුමයි වැඩියෙන් කියනවා එතකොට වෙන්නේ ඕක මේ කෙලින්ම කටවහ වෙනවා ඒක නිසා පුච්චලා දාන්නේ කොහොඳයි මොනවයි පුච්චන්නේ අර වේලිච්ච මිරිසුයි මොනවද අබ්බයි දාලා උප්පු පුරන්න අල්ලනවා ලොක් ගාලා කොට කියනවා යාලා හරි දැන් නම් ඇස්සහකට වහ ගියා. හරි කමන්නේ කරපල්ල කොයකත්. කමන්නේ මොනව කරා වැඩි වෙන්නේ නැහනේ නේද? ඒව කරා කියලා අපිට වෙන පාඩුවකුත් නැහැ නේ. එහෙනම් පුච්ච ගැනිල්ල කියලා පුච්චලා දැම්මා. දැන් ඉතින් මන් දන්නේ ඒක පිච්චුණාද කියලා. අර මිරිස් නම් පිච්චුණා. පට පට ගාලා පිච්චුණා. ඉතින් ඒකයි මිනිස්සුන්ගේ හැටි Taman දුකේ ඉඳගෙන ආයෙත් කරන්නේ දුකට වැටෙන දේවල් වයි. දැන් රටේ රජු රජුට ගරු කරන්නේ මේ රට වැසියෝනේ දැන් මොකද්ද කරන්නේ දැන් මොන්න මන් දැක පෙට්‍රල් වැඩි කරයි කියලා අර මොනවද වාහන ටිකක් අරගෙන යනවා පොලිමේ ඒකිනුත් තෙල්පිච්චෙනවා ඒ යන ට්‍රැක්ටරේ හරි මොකේ හරි මොකද්ද වෙන්නේ තෙල් පිච්චෙනවා දැන් ඒ ප්‍රශ්නේ දිහා අපි සාවධානව බලන්න ඕනේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරල් එක වැඩි වෙනකොට සාමාන්‍ය ලංකාවේ නේ හැම රටකම තෙල් වැඩි වෙනවා ඉතින් ඕකට ඇයි තීරුම් ගන්න බැරි මේ රටක රජතුමාට පක්ෂපාතවනේ රාජපක්ෂව ඉන්නේ කියලා කියන්නේ මම මේ අනුශාසනා කරනවා නෙවෙයි මේ පැත්තට. නමුත් ඕනම රජෙක්ට පක්ෂ වෙන්න ඕනේ නැත්නම් වෙන්නේ බෙල්ල කපා ගන්න වෙයි. දැන් අද කාලේ හොඳයි තව රජ කාලේ ඕක කරා නම් උලේ තියෙනවා. උලේ තියෙනවා. ඒ නිසා රජ කෙනෙක් පහළ වෙන්නේ ඇයි? අර අපටත් රජෙක් පහළව තියෙයි කියලා කියන්නේ නේද? දැන් රජවරු නැහැ නමුත් අපි රජ කෙනෙක් පත් කරගත්තා. ඒතරේ රජතුමාගේ දොස් දකින්න කොට වෙන්නේ මොකද්ද? අපිට ඉරිසියාව ක්‍රෝධය ඇති වෙනවා. පත්තර බලන්න බලන්න ක්‍රෝධය ඇති වෙනවා ප්‍රවෘත්ති බලනකොට ක්‍රෝධය ඇති වෙනවා එතකොට විපක්ෂයේ ප්‍රවෘත්ති හරි පක්ෂ ප්‍රවෘත්ති හරි යනකොට මොකද කරන්නේ එක්ක දැන් පක්ෂ නම් අපි තමන පක්ෂයි රාජපක්ෂ කට්ටිය අපි යන රට පාලම් හදපු යනකොට පාරවල් අන්න දැක්කද අපි රජවරුන්ගේට ඒක යා මොකද කොළරේක උස්සගෙන ඉන්නවා ඊට පස්සේ න විපක්ෂ නායක කතාවක් කරනවා කතා කරනවා දන්න ඕක කවදා හොදක් නම් යන්නේ අපේ මහත්තුරුන්ට බයිනකම කරන වහපිය ටීවී එක
එකෙන් කලින්ම වහලා දාන මොකද මේ මිනිහා කියන කහංගටියෝ ද්වේෂය පිටි වෙනයි. එතකොට නිකන් ඉඳලා අනුන්ගේ සීනි කිරලා පව් රැස් කරගන්න. අපිට හාල් ලැටයක් අර ලැබෙන්නේ නැහැ නේ. කඩේ ගියාට ලැබෙන්නේත් නැහැ. විපක්ෂව හිටියා කියලා ලැබෙන්නේත් නැහැ. ඒ නිසා තමන්ට පක්ෂව තමන් ඉන්න. කාට පක්ෂව? තමන්ට පක්ෂව. වාසි වෙනවා නම් මොන පැත්තෙන් හරි කමන්නේ. එතෙන්ට ඉතින් වැඩ කරාට කන්නේ. මොකද මේ දැන් යන ප්‍රමේයකනේ වැඩ කරොත් තමයි දෙන්නේ. නැත්තම් දෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් පස්සෙන් යන්න වෙනවා කාලයක්. දියුණු වෙන්න. එහෙම තමයි දියුණුලා තියෙනවා. ඒ ලොකු ගෙවල්ලා දුපය හදලා තියෙන එහෙම තමයි. පොඩ්ඩක් පස්සෙන් ගියාම ලුණු ඒජන්සියක් දෙනවා. ඊපස්සේ ලුණු ටික විකුණගෙන ගිය හදන්න පුළුවන්. නැත්තම් හැමදාම ලුණු කඩන්න තමයි වෙන්නේ. ඒජන්සි ගන්න වෙන්නේ නැහැ. ඉතින් එකම කෙනෙක් ළඟදි ගියාම බණකට ගමිකෝ ලුණු කඩන නයිකෝ මේ වට්ටි. කකුල් කැපෙන නයිකෝ. ඇයි එහෙම වුනේ කියලා මං අහුව. දන්නේ නැහැලු. ඇයි ඒ? දන් දීලා නැහැ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේට අරයට ලුණු ඒජන්සි ලැබුණේ. දන් දීපු නිසා ආසන්න හේතුව බලන්න හොඳ නැහැ. ආසන්න හේතුව කඩේ යාම වෙන්න පුළුවන්. නමුත් කඩේ ගිහිල්ලා හරි ගන්න මේ මනුස්සයර පිනක් තියෙනවා. කඩේ හැමෝටම ලැබිලත් නැහැ නේ. හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්න නම් පිනක් තියෙන්න ඕනේ. එහෙනම් මේ රජ වෙන්න රටක අපි අහලා තියෙන බණවල දානි දීපු අය තමයි රජ වෙන්නේ. බුදුපසේ බුදු මහරහතන් ආර්ය මහා සංඝරත්න. එතකොට දන් දුන්නාම ඒ දීමනාව යානිසංස වශයෙන් ඔන්න අපිට ලැබෙනවා ආයුෂ ලැබෙන තියෙනවා. වරණ ලැබිලා තියෙනවා, සැප ලැබිලා තියෙනවා, බල ලැබිලා තියෙනවා, ප්‍රඥාව ලැබිලා තියෙනවා. ඉතින් ආයුෂ කියන්නේ අවුරුදු දැන් කාලයට 80ක්වත් ඉන්න පුළුවන් කියන්නේ ආයුෂය තියෙනවා. වරණය ඒක දෙකක් කියන කුල වරණයයි රූප වරණය. එතන ගොඩක් කරලා මම දෙන කුල වරණය තමයි අර්ථවත් කරන්නේ. කුලවත් බව. දැන් ඉන්දියාව වගේ රටක ඉපදෙනකොට නම් බ්‍රාහ්මණ හරි ශාස්ත්‍රීය හරි කුලේ ඉපදුනොත් හොඳයි. නැත්තම් වෛශ්‍යත් හොඳයි, ශූද්‍ර ගණන් ගන්නෑ. වේනාද බුක්කුසාදී බොහොම පහත් කුල තියෙනවා ඉන්දියාවේ කුල සම්මත වශයෙන්. ඒ මිනිස්සුන්ට පාරේවත් යන්න බෑ කුලවන්තයෙක්ට පේ. කුලවන්තයෙක් එනවනම් එයාලා පාරෙන් බහින්නවා. ඔය වසුරු කඳාරා යන ඉන්න සැලොල් කියලා කුලයක්. ඒකේ එයාලා මේ වසුරු කඳ කියන්නේ වැසිකිළි වලව සුද්ධ කරන කට්ටිය. දැන් ගලිබවුසර් කියන්නේ ඒකට. ඒ කාලේ ගලිබවුසරේ තමයි මිනිස්සයා. එයා අර කඳ කියන එක අරගෙන ඒකේ අර මේ අපිරිසිදු දේවල් දාගෙන යනවා. අපි දන්න සුනීත සාවින්නාසි කියන්නේ ඒ වගේ කෙනෙක් කලින්. එයා එනකොට අර තියෙනවා මේ වද්ද ගන්ටාරයක් වගේ එකක්. ඒක හොල්ලගෙන යන්න ඕන. එයා එනවනම් අර කුලවන්තයෝ එතකොට එයාල හැංගෙනවා. ඇයි දැන් අසුචි කඳක් තමයි මේ එන්නේ සැඩල එක්කනේ සැඩලෙත් දැක්කොත් ඉවරයි. දවසම මූසල. කියලා හිතලා තියෙනවානේ. ඔය මාතංග ජාතකය කියවල බලන්න ලස්සනට තියෙන විස්තරේ. ඒ මාතංග පණ්ඩිතයන් නම් සැඩල කුලේ කෙනෙන්නේ. නිත්ත මංගලිකා කියන්නේ එයා දකින දේ මංගලයි කියලා හිතමු කෙනෙක්. මංගලිකා මේ මේ මංගලික යන උත්සවයකට පාටියකට යනවා බොන්න තියෙනවා. දැන් කට්ටිය රැස්සලා ඉන්න මංගලිකා සිටු දේවිය නම් බොන්න මූණට මූණ හම් වෙන මාතංග මංගලික කිව්ව ආපෝ මේ සරලෙත් දැක්කා අද නම් ගමන සුබ නැහැ යමන් යන්න කියලා හරවගෙන ගියා. ගිහිල්ලා S2ක් හොදගෙන තමයි හිටි. මිනිසුන්ට ආරංචිනවා මේ මාතංග කියලා සරලෙත් දැකපු නිසා අපිට බොන්න කන්න නැති වුණාද. දැන් තරහ කාත්තක බැඳගත්ත මිනිස්සු ආයෙවිල්ල මොකද කරේ? පයින් ගහලා අත් වලින් ගහලා බඩට ගහලා බිම දාලා ගියා. හොඳටම ගැහුවා. දැන් මාතංග පණ්ඩිතෝ කල්පනා කරා මට මේ ගුටි කනුනේ කවුරු නිසායි? දිට්ඨ මංගලික කා නිසා. හොඳ වැඩක් කරන්නම් කියලා ගිහිල්ලා මංගලික ලැගෙදර වන්න කියන්න බෑ ඉතින් නේ. ඇවිල්ලා හාන්සි වුණා. මිදුලි හාන්සි නම ඉතින් කල්පනාවක් තියෙනවා යම් කිසි කුලවතෙක මිදුලේ සැඩලෙක් මැරුණොත් ඒ ගෙදරම සැඩල් වෙනවා. ඒ නීති ඉන්දියාවේ දිවිච්චනේ කාරේ. එරවස් ඒක විතරක් නෙවෙයි දෙපැත්තේ පවුල් 14ක් සැඩල් වෙනවා. කියන්නේ මේ ගෙදර නම් මැරුනේ මේ දෙපැත්තේ ගෙවල් තියෙනනේ 7 ආන්න ඒ ඔක්කොම සැඩල් වෙනවායි කියලා. දැන් ඉතින් බලනකොට දවස් 6ක් ගියා මංගලික තාම ආවේ නැහැ. 7 වෙනි දවසේ ගමේ අර දෙපැත්තේ ගෙවල් ටිකෙන් ඇවිල්ලා උඹලා නිසා අපි සැඩල් වෙනවා කිව්වා. වහාම ඇවිල්ලා මුගෙන් සමාව ගණින් කිව්වා. ඉතින් මංගලික අකමැත්තෙන් හරි ඉතින් මොකද කරේ? අර සැඩොඩියන් ගැඳුම් තියෙන්නේ. ඒ වන්දල රිදී වලලු දාලා එව්වා. සරණ පාව ගන්න. දැන් ඉතින් නිකම්ම කසාදිකුත් හරියන තත්ත්වයක් තමයි උදා වුණේ සිටු කුමාරිකා. අනේ ආවා. ඇවිල්ලා වැඳලා අනේ ස්වාමීනි අපි යමු කියලා තියෙන උස්සගෙන ගියා වඩාගෙන. දැන් පණක් නැහැ කාලක් නැහැ දවසක්. ඉතින් ඇවිද්දේ මුළු නගරේ පුරාම ගෙදර කොහෙ දැවුවම එක වෙලාව නැගෙනහිර පැත්තට යනවා. එතකොට එහෙ නැහැ. ආයි බටහිරත් යනවා. උස්සගෙන යන්න ඕන. ඊළඟ අන්තිමට තමයි පැල්පතට ගියේ. ගිහිල්ලා ඉතින් එතන විශේෂයෙන් වෙනවා විස්තර ගොඩක් තියෙනවා. නමුත් මෙතන පෙන්නන්නේ මේ කුලය කියන එකේ ඇති ලකූ දෙයක් නැහැ. හන්දේ
වසල සූත්‍රය සඳහන් වෙන මාතංගෝ इति විස්සුකෝ කියලා කියන්නේ. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ ගියාලුනේ මාතංග පඬිතුය. ඉතින් කිව්වා ඔබ ඔබ ඔබට මම නිසා දුකටපත් වෙනුනා දේවිය. මංගලිකට දුකට වැටෙනුනානේ සරලුනානේ. කිව්වා මම නිසාම උඹට වන්දවනා කොමුළු දඹදිව මිනිස්සුන්ට කියලා. ඔන්න බලන්න අදිෂ්ඨාන. ඒ නෝනට සැලකුව හැටි. ඒ දෙන්න කායික සම්බන්ධයක් පවත්වලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ඇත්තට කුල ભેදේ කරන්න බැරි නිසා ඒ පිරිමි ළමයා එහෙම කරේ නැහැ. එයා මොකද කරේ? එයා ගියා කැලෙට. හිමාලයට ගිහලා මහාන වුණා. මහාන වෙලා ධ්‍යාන අභිඥා උපදවගෙන අහසින්මාව නෝන බලන්න. පස්සේ ඒක දැකලා ඇඬුවා. ඇයි ඔයාට මෙහෙම කරගන්න ඕන නම් මාව එක්කාවියයි. නෑ නෑ බයි වෙන්න එපා. පුන් පොහේ දවසට මිනිස්සුන්ට කියන්නේ මගේ ස්වාමියා මහා බ්‍රහ්මයාය හඳපලාගෙන මගේ ගෙදරට වඩිනවා කියලා. කිව්වා. මිනිස්සු දරැස්සලා පොයට ඉන්නවා. දැන් මෙතුම අභිඥාලාභිනේ දැන්. එයා මොකද ඉතින් මහා බ්‍රහ්ම වෙස්සේ මවාගෙන හඳපලාගෙන ආවා. ඇවිල්ලා නාඹිය ස්පර්ශ කරා ගියා මේ මංගලිකගේ. ඒකෙන් උතුණී භාවයට පත්ලා හිටපු නිසා එතුමියට දරු ගැබක් පිටලා තියෙනවා. දරු ගැබ පිටරන ආකාර 8ක් තියෙන විනේ. අපි දන්න එකමක ආකාරය. ඒකමනේ අපි ඔක්කොම උත්සාහ කරන්නේ. ඒ විදිහටම කියලා. නමුත් අනිත් ඒවා දැනගෙන ඉන්නොත් පරිස්සම් වෙන්න ඕනේ. නේද? ඒකත් තමයි නාඹිය ස්පර්ශ කිරීමේදී යම් කිසි විතියකට එහෙම වෙන්න පුළුවන්. නමුත් දැන් නම් එහෙම නැහැ. දැන් කොහොමවත් නැහැ. නේද? දැන් කරන පෞත් එක ළමයි ලැබෙන්න ඉන්න අයට ලැබෙන්නේ නැහැ. ඒත් ළමයි නැති කරනවා විහෙත් වර්ග ගන්නවා මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක ඇවිල්ලා මිනිස්සුන්ට මේ දරුපල නැති වෙලා තියෙනවා. ඉස්සරව කියන කාරණා අට වෙන්න පුළුවන්. දැන් නෙවෙයි. ඒ කාලේ වෙලා තියෙනවා ශබ්දයේ ඇසීමෙන් පුරුෂයාගේ ශබ්ද රාගය නිසා ඒ ස්වාමියා කවරුණත් අර රාගය ඇති වුණ යම් පුරුෂයෙක්ගේ හඬ නම් ඒ රූපේ ළමයි ලැබෙනවා. ඒක හොඳටම පැහැදිලි. ආනන්ද ස්වාමීන් වහන්සේ අසුරු කරානේ කුමාරිකාව 500ක්. අන්තිර ළමයි 500ක්ම ලැබුණා ස්වාමීන් වහන්සේ වගේම. හොඳට තියෙන්නේ දැන් වුණා නම් ඉඳලා ඉවරයි. ඉතින් රජතුමා පොඩ්ඩක් කලබල වුණා. මම මගේ බිසෝරුන්ට කොමේ හාමුදුරු වගේ ලැබෙන්නේ කියලා යෝජනා චෝදනා කළා භාග්‍යතුන් අතර. කරනකොට කිව්වා මහරජ ගැබ පිහිටන ආකාර අටක් තියෙනවා. අන්න එතකොට කිව්වේ. ඒ කියන්නේ රූපේ බලන් ඉඳලා ඒ රූපේට ආලය කළොත් ඒ විදිය දරුව බිහි වෙන්නත් පුළුවන්. දැන් ස්වාමියා පැත්තක රූපේ වෙන කෙනෙක්. එතකොට සැක කරන්න හොඳ නැහැ. මේ ඥාන ප්‍රශ්නයක් මුකුත් නෙවෙයි. මේක මේ ගෑනු කෙනා ආලය කරලා තියෙන හිතින්. කයෙන් නෙවෙයි හිතින්. රූපේ තමාර ගායකයොන්ට පෙම් බඳිනකොට ගායකයේ හඬ අණුව තමයි ප්‍රේමිය ඇති වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ රූපේම එන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕනේ. මොනවද වෙද්දන්නේ නේද? ත්‍රිස්කාර ස්පර්ශ කරපු දේ යනවා, කාපු බීපු දේ කනකොට. ඔය හැම දේවල් තියෙනවා. දැන් හරි බයයි නේ, භයානක දෙයක්ලා තියෙනවා. එතකොට කාම දැන් ස්ත්‍රී පුරුෂ කායික සම්බන්ධය තර නැහැ තියෙන්නේ. ඒක එක හේතුවක්. තව හේතු හතක් තියෙනවා. දැන් ඉතින් මතක නැතිසම මම කියන්න යන්නේ. මතක තියලා කිව්වේ. ඉතින් නාඹිය පිරිමැදීම හොඳටම මතකයි. මොකද මේ ජාතකෙත් තියෙනවා සාම ජාතකෙත් තියෙනවා. හරිද? එතකොට ඒ කියන කාරණාව නිසා මොකද්ද උනේ? බ්‍රහ්මයාගේ පුතා තමයි පුදුනේ. කාගේ කුසෙන්ද? දික්ත මංගලිකගේ කුසින්. ඒ නිසා මංගලික දරු ගැබ පිහිටනකොටම මිනිස්සු අතර කතාවක් ඇති වුණා. මංගලිකගේ මහත්තයා මහා බ්‍රහ්මයා ඔය ලැබෙන්නේ ඉන්නේ බ්‍රහ්ම පැටියෙක්. ඒ නිසා මංගලිකා දැක්කොත් සුබ මංගල්‍යයක් වෙනවා කියලා. ඒ නිසා දුරින්දලා වඳින්න පුළුවන් කහවණු 100ක් දෙන්න. එයා මණ්ඩපයක් ගහලා ඒක දැන් වඩා හිඳවල ඉන්න. දැන් රමදියපුර යනවා මෙයා. දැන් ටීම් එකක් වෙනම ඉන්නවා. ඒ ටීම් එක තමයි මෙයා වඩම්ම යන්නේ නේ. කාර්ය මණ්ඩලය. ඒතර එයා උස වේදිකාව හදලා ඒක තියන්න දවසම. තියලා එයා එයාට දින වාඩිලා මෙමින්. ඒතර එයා දුරින්දන් වඳින්න කැමති නම් කහවණු 100යි. ළඟට වෙලා කකුල් දෙක අල්ලලා වඳින්න නම් කහවණු 1000යි. ආනවල. හම්බ කරපේ. කෝටි ගානක් හම්බ කරා. කවුරු නිසායි? මාතංග පඬිතුයෝ නිසා. එහෙනම් කුලය පහක් නිසා මිනිස්සු පහත් වෙනවා නම් මාතංග පඬිතු කොහොමද එහෙම දෙයක් කරේ? ඒ නිසා කුලය කියන එක එහෙම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පින තියෙනවා නම්. පිනසා පින කියන්නේ දැන් කුලය මහත් වෙන්නේ පිනට තමයි. ඒකට හේතුව තමයි වැඩිහිටියන්ට ගුරුවරුන්ට සැලකිය යුතු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දැක වුණස් නැගිටීම වත්පිළිවෙත් දැක්වීම ආදී තමයි හේතු වෙන්නේ උසස් කුලයේ ඉපදින්න අපිට ඕන කෙනෙක්ට. එතකොට ඒක වාසියක්. ඒක අවාසියක් නෙවෙයි. පිනක්. නමුත් එහෙම නැහැ කියලා උනත් පසුතැවෙන්න ඕනේ නැහැ. වීරය කළොත් ඉහළට යන්න පුළුවන්. ඒ සමහර පහත්ම කුලවල ඉපදෙන ලස්සන ගෑනු ළමයි. සුදුම සුදු. සුදුම සුදු කියන්නේ සුදු රෙද්දපාර නෙවෙයි. ස්වරණ වරණයි. සුදු කිව්ව අපි පාවිතාගෙන සුදු නම් ලස්සනයි, කරු නම් කැතයි කියලා අපි කියන්නේ. උස නම් කම් කරු, මෙටි නම් එහෙමද? උස නම් සිකුරුටි නේ. මෙටි නම් කම් කරු. ඒ වගේ සුදු නම් සාමාන්‍යයෙන් තියෙනවා ගෑනු ළමයෙක් සුදු කියන්නේ අපි කියන ස්වරණ වරණ නම් ඒ කියන්නේ සරල කුලයේ පුදුනත් ප්‍රශ්නයක් නැහැ. කෝටිපතියෙක් සමග විවාහ වීමේ වාසනාව
භාග්‍ය උදා වෙනවා. ඒක කියන්නේ ගැහණිගේ පින කුණු මුල්ලේද මොකද්ද කියනවා නේ. හැංගිලා තියෙන්නේ. ඒක තියෙන්නේ උපදි සම්පත්තිය. දැන් බල්ලොන්ට උනත් එක තියෙනනේ. දැන් නාටු බල්ලෙකුට වඩා ලෝම තියෙන බල්ලෙට සලකුණු වැඩිනේ. නේ. ලස්සන නා. දැන් මෙහෙත් බලු පැටව ලැබුණා. දැන් ලස්සනම පැටව 3 දිනක් හිටියා. එක එකයි තුරුන්නේ. අර නාටු පැට ඔක්කොම අපිට ගෙනත් දාලා හොඳ පැටව අරන් යනවා. එක්ස්චේන්ජ් කරගන්න වාසියට. පහසු ගෙවීම ක්‍රම. එතකොට අපිට දාන ලැබෙන පූස් දාන බලු දාන ඒවයි ප්‍රතිඵල ලැබෙනකොට හොඳ පැටව ලැබුණම අපේ දායකම ඇවිල්ලා ආයේ ප්‍රතිඵල බුද්ධ විඳලා අරගෙන යනවා. ඉතින් මේක ආවත් එකයි අපිට ගියත් එකයි. එහෙම ශෝකයක් නැහැ. මොකද බල්ලෝ ගැන අපිට ලොකු තණ්හාවක් නැහැ. උන් ඉන්නකම් අර ඉතුරු වෙන දාන ටිකක් දානවා මේ පිටිපස්සේ ගල උඩට. කනවන්නම් කාපල නැත්තම්. නිකන් මොකද බල්ලෝ අරගෙන මහානකම් කරන්නද? සමහර ආමඳුරුට බූල් බල්ලෝ හදනවා. දැන් පහුගිය මාසෙක බල්ලා මැරලා ආමඳුරුවන්ගේ ආමඳුර ඇඬුවා. Facebook දැම්ම අඬලා. දැන්ච මේ මිනිස්සුන්ට බන කියන සබ්බේ සංඛාර අනිච්චාති කියලා. ආමඳුරුවන්න බල්ලෙක් නිසා. ඔන්න අම්මා මැරලා ඇඬුවට කමන්නේ නැහැ. බල්ලෙක් මැරලා ඇඬුවා කියන්නේ. මෙහෙත් ඉදා මෙහෙම 30ක් හිටියා. ඒ ටීම් එක අපේ දාන මොකද්ද ප්‍රතිග්‍රාහකයෝ. දැන් දාන ගේනකොට ගේන්න ඕන කාටි? බල්ලොන්ටත් ගේන්න වෙනවා. ඉතින් නැත්තම් බෑ. මෙහෙත් ඉදනේ. ඉතින් ඔක්කයි තත්ත්වේ. එතකොට බල්ලයි කතා මොකද්ද කිය? හාමුදුරුවොත් ඇඬුවා බල්ලා නිසා ඇඬුවා. දැන් ලැජ්ජාවේ පණ යනෝනේ. අප්පු මේ හාමුදුරු බල්ලෙක් මැරලා තනනවදනේ? මොකද හේතුව? බල්ලා හදනවා. බල්ලා හැදෙනව නෙවෙයි. බල්ලා හදන ඇඳ උඩ තියාගෙන කොණ්ඩේ පීරලා බෙහෙත් ගහලා කෑම වර්ග කවලා නේද? මස් මාංශ කවලා. බලු කූඩුවේ දමලානේ. එහෙමනේ කරන්නේ. ඉතින් මේ නිසා තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? ආයුෂ වර්ණ සැප බල ලැබෙන්නේ පිනෙන්. එහෙනම් වර්ණ කියනවල දෙකක් කියව එකක් කුල වර්ණේ අනිත් එක ශරීර වර්ණේ. වර්ණේ හොඳයි නැද්ද? හොඳද නැද්ද? මොකෝ කියන්නේ? ඇයි දැන් බැංකුවකට යනවා මොනවාරි වැඩක් කරගන්න පොලිම ඉන්න එපැයි යා සුදු නම් ලස්සන නම් මොකද වෙන්නේ? අර වැඩ කරන අයිය කෙනෙක් නැගිටලා නංගි මොකද වෙන්නේ? මොනවද කියලා අයියා මේ ලියුමක් තියෙනවා අයියා කිව්ව ඉතින් ඒක අස්සම් කළ දෙනවා. ඒක මොකක් නිසාද? වරණයට කැමති. වරණයට මොකද? එහෙම මං කියන්නේ නිකන් කට කහනවට නෙවෙයි. දැන් අපි ඔය රට පිටරට යන්න දින ලාග මේ අපේ බැංකුවෙන් ගන්න තිබුණ ලියුමක්. ඉතින් අපි ගිහලා නැඩි 10ක් විතර වාඩිලා ඉන්න කවුරුත් එන්නේම නැහැ. ඔය කොළඹ මුලස්සානට ගිහිල්ලා නේද? එතකොට අපේ හිතවත්ම උපාසක මහත්තය තරුණ ළමයෙක් හිටියා. මේ බඳින්න හිටපු ගෑනු ළමයා වැඩ කරේ. ඒක ලෝකවලින්ද ඒ අධ්‍යස්ථානේ උඩම තට්ටුවක හිටියේ. කෝල් කරා තමයි පොඩ්ඩක් ඉන්න ඔකම පොඩි වැඩක් තියෙනවා. ආපු ගමන් අර කවුරු හරි පිරිමි ළමෙක් දුවගෙන ආවා. ඇයි නම් ඒ මොකද වෙන්න ඕන? මේ අපි කරලා දෙන්නේ නෑ. මගේ වැඩන්නේ අපි හාමුදුරුවනේ. අහෙමද? එහෙම සවන්නේ. දා දෙන්නම් කරලා දෙන්න. දැන් කවුරු නිසාද? අර ගෑනු ළමයාගේ වර්ණේ හරි මොකක් හරි එකක් තියෙනවා. ඒක දැකලා තමයි ආවේ. මම දන්නේ නැහැ ඒක ඔක්කොම විස්තර කරන්න අමාරු මෙතනදී. ඒ තියෙන මොන හරි යාට. ඒව දැකලා මේ කට්ටිය දුවගෙන ආව. සිවුර දැකලවත් ආවේ නෑ. ආන් ඒ නිසා ඒ ළමයා කිව්වා එතකොට ඒක වයි දෙන්නේ මේව ගලවලා වෙන එකක් හයි කරගන්න. කවුද කිව්වේ? පිරිමි ළමයා කිව්වා. මේක මාරු කරගන්න හිතනවායි කියලා මේව දැක්ක. ඇයි? ඕන වැඩක් ලේසියටත් පහසුවටත් පහසු ගෙවීමේ ක්‍රමයට කරගන්න පුළුවන්. මොනව නිසාද? ප්‍රයෝග උපදි සම්පත්තිය නිසා. උපදිසා කියන්නේ වරණය. වරණය නිසා. එහෙනම් වරණය මේ සුදුයි කියන එකම නෙවෙයි. ඒක ස්වර්ණ වර්ණ වෙන්න ඕන රූප සම්පත්තියක් තියෙන. එතකොට කොහෙන් හරි වාසියකුත් වෙන. ඊට පස්සේ අවාසි මොනවා ඒකේ තියෙන? දැන් ගෑනු ළමයට තියෙන අවාසියත් බලමු. ආරක්ෂාව මදි. විසිල් වැඩි. විසිල් වැඩි. ඉඟි බිඟි වැඩි. හැම තැනින්ම එනවා. බැඳ කියලාත් නැහැ. ඊට පස්සෙත් ඉල්ලුම වැඩි. ඊට පස්සේ කසාද කැඩෙනවා. අනාථ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ලස්සනයි කියලා වටේටම යන්න ලෑස්ති වෙන්නේ නැතුව ප්‍රඥාවන්ත වෙන්න ඕන. තමන් එක තැනක ඉන්න. වටේ ගියොත් මොකද වෙන්නේ? තෙමිලා මැරෙන්න වෙනවා. තෙමිලා මැරෙන්න වෙනවානේ. අර කියන්නේ කුරුල්ලෙක් උනත්. ඒක නිසා ලැබිච්ච තැන රැක ගන්න ඕනේ. රූපේ ලැබුණේ පිනට ඒක පවට යොදවන්න හොඳ නෑ. සමහර අය කරන්නේ ලැබිච්ච රූපය විකුණගෙන කනවා. ඊට පස්සේ පෙරේත ලෝකේ තමයි යන්නේ. ඉතින් අර වගේ ඔය තියෙන්නේ සවැන්නෝරෙක් වෛශ්‍යාවක් හිටියයි කියනවනේ. එයා මෙරළ ගිහිල්ලා ඇඟ කුණුවෙවි යන පෙරේතියෙක්.
කුණුවෙවි යන ඇඟ තමයි කුණුවේ. ඒ ඇඟනේ විකුණන්නේ. කුණුවෙවි යන බලන් ඉඳ කවුද දැක්කේ? මුගලන් සවනස් දැක්කේ. විස්තරය කියනවා. එහෙනම් ඒක එක දෙයක් රූප. ඊට පස්සේ සැප බල ප්‍රඥා. දැන් සැපද මේ දවස්වල වැඩිපුර කතා වෙන මාතෘකාව. තෙල් මිල වැඩි කරගම කට්ට යන දැන් සැපද කියලා අහනවා. ඇත්ත. සැපද කියලා අහනවා. ඉතින් අපි නම් කියන දේ දැන් සැපයි. ඇයි? උදේ දානෙත් ලැබුණා. වඩ පිරුණා. දවල් දානෙත් ලැබුණා. වඩ පිරුණා. එහෙම කිසිම අහේනියක් අපිට නෑ. තෙල් කොච්චර වැඩි කරත් මට කමක් නෑ. ඇයි? සැපයි. මොකද මං තෙල් ගහන්නේ නෑනේ. මට තෙල් ගහලා දුවන එකක් නෑ මයි ගාව තියෙන. මට තියෙන්නේ බත් කාලා දුවන එකක්. ඒ නිසා බත් කන්න තෙල් ඕනේ. ඔය වක්‍ර බලපායි. නමුත් මේක ආරන්නේට බලපාන්නේ නෑ ඍජුව. වක්‍ර දායකයන්ට බලපානවා ඇති. නමුත් කොහොම හරි මේ මිනිස්සු දාන ටික ගෙනත් දෙනවා. දෙනකොට අපිට කියන්නේ තෙල් මිල වැඩි සවන්නාස ඒ නිසා දාන ටික අඩුවෙන් තමයි අද ගෙන. එහෙම කතන්දරයක් නෑනේ. ගෙනත් දෙනවා. ඒ දීමට අවශ්‍ය ප්‍රයෝග සම්පatti යොදලා දිනවා අපි. ඒ තමයි මේ මිනිස්සුන් පහදෙන විදිහට වැඩ කරලා තියෙනවා. කතා කරලා තියෙනවා. මාකටිං කරනවා පොඩ්ඩක්. මාකටිං නැතුව බෑ. මොකක්ද දැන් ළඟදී අහන්න ලැබුණා ඔක්කොම මාකටිං කියලා හම්දුරන්නේ. බණ කියන එකත් මාකටිං නෑ. ඔව් මං කෝ ඇත්ත. මොකද එහෙම නැතුව ලෝක ජීවත් වෙන්න බෑ. බණ කියන එක මාකටිං වෙන්නේ මෙහෙමනේ. දැන් අපිට දාන කියනවා. අපි යාලු පිළිගන්න ඕන. ඊට පස්සේ බුද්ධ පූජා බෙදන්න ඕන. ඊට පස්සේ බුද්ධ පූජා තියන්න ඕන. ඊට පස්සේ අනුමෝදනා බණ කියන්නේ මාකටිං එකන්නේ. එහෙම කිව්වොත්. ඇයි? එයා පහදව ගන්නනේ බණ කියන්නේ. නොකියුවොත් ඊළඟ අවුරුද්ද ලැබෙන්නේ ඉස්සර චෝදනා විනාඩි 5යි බණ කිව්වේ. බණ මදි. සමහර අය කියන පැයක් බණ කිව්වා. බඩගිනි. දැන් හරි ප්‍රශ්නේ. ඒ නිසා දෙක බෙදනවා දෙකට. පැය බෙදුවම දෙකට පැය භාගයයි. එහෙනම් පැයක් එපා. පැය කී? පැය භාගය. මන් නම් කියන විනාඩි 15කුත් ඇති. දානගෙන ආවම. ඇයි මොකද මේ මිනිස්සුත් එන්නේ කන්න බලාගෙනනේ. බත් ටිකක් කාලා යන්න හරි ගෙදර ගිහින් කන්න හරි තමයි ඉන්නේ. ඉතින් එහෙම ඉන්න වෙලාවේ බලෙන් බණ කියනවා කියන්නේ ඒක ඉස්සර ගැළපෙන දෙයක්. නෙවෙයි පස් කෙනෙක් ආරණක පින් අස්වායනස අපිට පැයක් හමාර බණ ටිකක් කියන්නේ. අනේතර බය නැතුව ස්වායනසට පුළුවන් කරුණු කාරණා කියා දෙන්න. මොකද මේ මිනිස්සු බණ අහන්නම තමයි අද ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් කරන්න ඕන ආනිසංස ටික කියලා පොඩ්ඩක් පවත්ව ගන්න බලන්න ඕන. ඒ නිසා පවතිනවා. දැන් මේ අවුරුද්දේ පැහැදුනොත් බණ අහලා ලබන අවුරුද්දෙත් එනවා. ඒක නිසා මම යෝජනා කළා ඔය හැමතැනම තියෙන්නේ වෙළඳකරණයක් තමයි. ඒ ඇත්තනේ. නැත්තම් නිකන් හිටියොත් අපි සිල් රකින්නවා අපිට දෙනව නම් දීලා යන්න අපි බණ කියන්නේ නෑ. එන්නේ නෑ. පොයට කියන ඇවිල්ලා බණ භාවනා කරගන්න මට මහන්සි වෙන්න බෑ. අපි බණ කියන්නේ කුසාසිත වැඩි දද හිම තිබුණා. දැන් මම එක විනාඩි 10කට තමයි උඩට ගිහින් ආවේ. ඒත් මේ අවශ්‍ය උපකරණයක් ගිර නැත්තම් යන්නේ නෑ. නැත්තම් මේ කට්ටියගේ පස්සෙමනේ මම ඉන්නේ. ඇයි ඒ? මම දන්නවා අපි නැති වෙච්ච ගමන් ඔය කුසාසිත ඉවරයි. ඊට පස්සේ පටන් ගන්න කුඹුරේ පන්නයි තෙල් ප්‍රශ්නයි විපක්ෂේ ප්‍රශ්නයි පස්සේ ප්‍රශ්නයි ඔක්කොම ප්‍රශ්න ටික එනවා ඔළුවට. ඇවිල්ලා කයිවාරු පටන් ගන්න එපා. ඒකට බෑ. මොකද යාළුවනේ. යාළු නැත්තම් යාළුකමක් හදා ගන්න හරි උත්සාහ කරන කවුරු නැත්තම්. මොකද ස්වාමීන් වහන්සේ නැත්තම්. ඒ නිසා අපි උදේ 7 ඉඳන් මේ එක දිගට මේ වැඩේ යනවා. දැන් 7ට ඉඳන් 7යි කාලා 7:00 ඊට පස්සේ දානි ගත්තකම ආයුන් වාඩි කරගෙන භාවනාවක් කෙරෙව්වා. ඊට පස්සේ අපි ටීවී එකේ බලන ටික ඇහුවානේ. ආයි මගේ සජීවී ධර්ම දේශනාවකුත් දැන් කරලා දැන් එකට ආයි පටන් ගත්ත ඔන්න අපිත් එක තව ළමයි ටිකු සම්බන්ධලා ඉන්නවා සජීවී. ඉතින් එයාලටත් ඇහෙන්න තමයි මේ දෙකම සමබර කරලා කියන්නේ නැත්තම් බලය එයා මෙච්චර සරලව කියන්නේ කියලා. ඔව් අපිට බර එකක් දෙන්නකෝ කියලා නෑ. බරේව දුන්නා උදේ නේද? ගැඹුරෙන් දුන්නා. ඒ නිසා මේ දරුවන් කෙරෙහිත් අපි පොඩ්ඩක් හිතලා තමයි මේ කරුණු කියන්නේ. මේ පින ගැන අපි කතා කළා. එතකොට වරණය සැපේ බලය ප්‍රඥා සැපක් තියෙනවනේ. ටිකක් තියෙනවා. ගොඩක් නෙවෙයි ටිකක් තියෙනවා. බල කියන්නේ කාය බලය. ගලක් උස්ස ගන්න වගේ තියෙන්නේ මොකක්ද? හයිය තියෙන බල තියෙන. කුඹුරු කොටන්න එහෙම ඕන නෝක. ප්‍රඥා. අර මොනව ගැන හිතුවට අපි මේක ගැන හිතන්නේ. රූප ගැන අපි හිතනවා, සල්ලි ගැන හිතනවා, සැප ගැන හිතනවා. ප්‍රඥාව ඕන වෙනවද? බත් කන්න ප්‍රඥාව ඕනද නැද්ද? ඕනනේ. ඒ බත් හම්බ කරන්නේ මොකෙන්ද? ප්‍රඥා. එහෙනම් කෙනෙක් ඉගෙන ගන්නෙ ප්‍රඥාව තියෙන නිසා. එයා හොඳ රැකියාව වලට පත් වෙන්නේ ප්‍රඥාව නිසා. එහෙම නැති අය කුලී වැඩ කරනවා, ගල් කඩනවා, ලුණු කඩනවා. ඒ කියන්නේ පහත් කරනවා නේ මං කියන්නේ. දුකයිනේ ඒක. ඉගෙන ගත්තේ නැති නිසා ලේවායට යන්න වෙනවා ලුණු කඩන්න. ඒ ලේවායෙත් ඉගෙන ගත්තොයි කොහෙද ඉන්නේ? ඔෆිස් වල. එයාලට සපයි. අර කඩන ලුණු වලින් එයාලා ජීවත් වෙනවා. ඒ කිසිම මහත්යෙක් නොවන කෙනෙක් බහින්නේ නැහැ ලේවායෙ ලුණු කඩන්න. කවුද බහින්නේ?
මම මෙහෙ ලේවා දින්න සනිතර මේ කියන්නේ පේන දෙන්නේ අනිත් අර දුගී දුප්පත් මිනිස්සු තමයි ගිහිල්ලා අවුවේ පිච්චමින් හැබැයි ඒ හැම එකකින් රුපියලක් ලැබෙන්නේ නැහැ නේද හැම කිලෝ එකකින් මේ පැත්තේ ඉන්නවා ඒක එතන එළියට යන රෑම කිලෝ එකකටම රුපියලක් නිකන් මොකද කඩේ යාමේ ආනිසංස වශයෙන් රුපියලක් ලැබේ එතකොට ඉතින් පුළුවන් රුපියලෙන් මොනව කරන්නේ නෑනේ රුපියලව ගියත් කිලෝ ගානටනේ බලන්න එක කිලෝ එකට රුපියල නම් කිලෝ 1000කට 1000 ලක්ෂයකට ආ එහෙම ගණන් හදන්නද අතෝ කිලෝ එකෙන් නෙවෙයි එතකොට ඒව ලැබුණා ඒත් මොකද්ද හේතුව බාහිර හේතුව ගත්තොත් පරණ හේතුව පින හරිනේ එනම් ගැටෙන්න ඕනද නෑ ලුණු කඩන ගමන් ගැටෙන්න එපා අනේ අපි කඩනවා අපේ කර්මතින් මේ කට්ටි සැපෙන් ඉන්නවා කියලා තන්න හොඳ නෑ මොකද හේතුව එයාලා එතෙන්ටපත් උනේ පින නිසා ප්‍රඥාව නිසා ප්‍රයෝගය දන්න නිසා උපාය දන්න අපායේ ඒ නිසා මේ අවුරුදු 3-4 මොන විදිහේ පිස්සු නැටුවත් කමන්නේ අයියල මල්ල මොකද කරන්න ඕනේ ඊළඟ අන්තිම අවුරුද්දේ හොඳට හෝම් වර්ක් කරන්න ගෙදර වැඩ කරන්න දැන් ඉතින් සැපෙන් ඉන්න වෙලාව මේ ඇමතිවරුන්ට ඇයි දැම්ම ඡන්දයක් නැහැ ඡන්දේ නකොට ලබන අපි හිතමු 2024 ඡන්ද එනවා නම් 23න් පස්සේ තමයි වැඩ කරන්න ඕනේ මොකද දැම්ම කරොත් අමතක වෙනවා මිනිසුන් වැඩි කල් අමතක වෙන මතක නැහැ සමාජයට අදහසක් තියෙන අපේ සිංහල ජනතාවට මතක තියෙන්නේ සතියයි ඒ නිසා සතියකට පෙර අපි වැඩ පටන් ගමු පාරවල් හදන්න පටන් ගමු එතකොට මොකද වෙන්නේ හොඳට මතකේ තියෙනවානේ ඒ නිසා මොන විදිහේ වැඩ කරත් කමන්නේ මේ ටික දවසේ අර ඡන්දේ ලං වුණාම තමයි බඩු බෙදා දෙන්න ඕනේ 5000 කුල යාක් දෙන්න ඕනේ ඒ හැමදේම කරන්න මොකද ඒකට හේතුව උපාය දන්න එක වෙන මොකුත් නෙවෙයි උපාය දන්න දැන් බලේ ඉන්න අය බලේ ඉන්නේ මොකද කියලා හෙව්වොත් ඒ මිනිස්සු ප්‍රඥාවන්තයි එයා දන්න කරන්න ඕන වැඩේ නිසි වෙලාවට කරන්න ඕන වෙලාවට කරන්න හරිද තේරුණාද දන්නේ තේරුම් ගන්න බලන්න පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න එතකොට තේරෙයි මෙච්චර කල් බලී හිටියේ කොහොමද කියලා එතකොට ස්වාමීන් වහන්සේලා පවා වශී වෙලා ඉන්න කාටද මේ රටේ රජතුමාට ඇයි ඒ රජුගේ පිනට සහ ප්‍රඥාවට නෑ අපිට ප්‍රඥාව තියෙනවා නම් ලබන්න බැරි සැපතක් නෑ නිවන් සැප පවා ලැබෙන මොනවායි ප්‍රඥාව. දැන් භාවනාවකට වාඩි වුණාම නිදි ගිරන්නේ මොකක් නැති නිසායි. ප්‍රඥාව නැති නිසා. තියෙනවනම් ඔන්න ඉද්ද ගැහුවා වගේ කෙලින් ඉන්නවා. සතුටින් ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ කියන නිසා නෙවෙයි භාවනා කරන්න ඕනේ. මට සසර දුකින් එතෙර වෙන්න ලැබේවා කියලා. හරි එහෙමනම් අපි තේරුම් ගමු ওই කාරණා ටික. කෙටියෙන් අපි කතා කළා පින ගැනයි, පව ගැන. එතකොට අපි කතා කරන් ගියා මිත්‍යා දෘෂ්ටිය ගැනනේ. ඒතර දිව්‍ය ලෝක යන්නේ පින් කරාම අපාය යන්නේ පව්. කලම්දර මෙහෙම සමාදන්ව හිටපු අය පව් කරපු අය මැරෙනකොට යාට පේනවා ගිනිදැල් මොනවා පේන්නේ ගිනිදැල් පේනවා යමපල්ලෝ පේනවා රතුපාඩැස් තියෙන යක්කු වගේ මිනිස්සු පේනවා එයාලා කියන අනේ මම වැදන් යනවා මාව ගිනියන් දෙන්න එපා මාව බේර ගන්න කියලා එම කෑ ගහන මිනිස්සු ඉන්න මැරෙනකොට සමහර අය මාව බේර ගන්න කියලා කියන අය ඉන්නවා මේ කළු වැඳගෙන හට්ටියක් කියලා මම වැදන් යනවා කියලා කියනවා නේ ඒ මොකද්ද ගති නිමිත්ත කර්ම නිමිත්ත ආව සතුන් මරවක වෙනුණා ගති නිමිත්ත ආව ගිනිදැල්ලෝ යමපල්ලෝ කොහෙද දැන් යන්නේ? ඔව් චුත්ත වෙනකොටම ගිහිල්ලා යථාබතන් නික්කිත්තන් වගේ කරේ තියන් ආපු දෙයක් බිමින් තියනවා වගේ කෙලින්ම නිරේ අපායකුවට වඩා ලස්සනයි නිරේ කිව්වොත්. මොකද අපාය කියන හතරටම නිරේ තිරිසන් ප්‍රේත අසුර හතරටම කියන අපායනේ. මේක මේ අපාය නම් කරනවා නිරය 136ක් නිරය. දැන් මේ දකුණු බලාතේට ළඟම තියෙන තැනක් අපාය බලා ගන්න කියන්න බලන්න. ඔය දයන් ඕනේ. වැවුරු කන්න. දකුණේ පින් ඇති පින්බිම වැවුරු කන්න. දැන් මමත් ඊයේ ගිහ පෙරියද ගිහිල්ලා ආවා. අර ධර්මදේශනා දෙක පිටිකත කරන්න. හැබැයි අපාය ලොක් කළා මේ දවස්වල. ලොක්ඩවුන්. අපායවත් යන්න නෑ නේද හරි. ඉබ්බ දාලා. අහේ මොකද ඒක දන්නේ. ඒක නිව් අපාය. අර ගෝල්ඩ් එක අලුත් පරණ එක. එතකොට අලුත් අපායවල් අපි දන්නේ නෑ. අපි දන්නේ කොහෙද? අපි දන්නේ දික්කල්ලේ වැවුරු කන්නල විතරයි. මේ අම්මගෙන මත්තලක් තියෙනවා. එහෙනම් ළඟයි අපායට දැන්. අපායට ටිකට් ගන්න පුළා ලේසියෙන්. එහෙනම් මේ පාර අහගෙන අපි එහෙත් ගිහිල්ලා එන්න ඕනේ බලන්න. ලොකු අපාය වෙ 136ම තියෙනවා. යමරයතුමා තැඟිල්ල උස්සගෙන ඉන්නවා. යමපල්ලොත් බලන් ඉන්නේ. සහ අපි පණ පිටින් අපාය ගිහපු ටීම් එකකුත් එක පැත්තක ඉන්නවා. දෙව්දත්තරුණා චින්චි මාණිකාය යන හැටි අර ඇඳ හදලා තියෙනවා. නේ? ඉතින් ඒවට යන්න කියන්නේ මොකද මේක මේ කියනකොට තේරෙන්නේ නැති තුනත් ගිහින් බැලුවම ටිකක් වැඩිපුර තේරෙනවා රූපත් එක්ක තියෙනවා
මෙතන පෙන්නුම් කරනවා දයා කියපු ගා යාගේ ප්‍රශ්න පහක් ආන ඔබ දැක්කද දේව දූතිය පස් දිනේ ප්‍රශ්නේ මොකද්ද නෑ මේ සූත්‍රේ පාඩම් කරන් හිටියත් පාඩු නෑ මොකද වැරදිලා හරි නිරේ ගියොත් යම රජතුමා ළඟදී කලබල නොවී උත්තර දෙන්න පුළුවන් මේක දන්නවනම් ඇයි මේ ස්වාමීන් වහන්සේ ඔය බණ කිව්වෙත් මේකෙන්මනේ අවු ඉතින් මම දන්නවා රජතුමනි කෙලින්ම පළවෙනි දේව දූතියක් දන්නෝ පස් දෙනාම දන්න ඔබ දැන දැනත් එහෙනම් මොකෝ පව් කරේ කරන්න දෙයක් නැහැ ස්වාමීනි කරන්න සිද්ධ වුණා ඒක තමයි කියන්නේ ඇහුවොත් නේද ඊට පස්සේ උපාසකම්ම උඹලත් බණ ඇහුව නේද උඹලා උඹලා හලත් ඒ පව් අපාය ආවේ තොපි ඒ ඇහුවට ස්වාමීනි අපි ඔළුවට ගත්තේ ඒ හාමුදුරුව ඔහේ කියෝගෙන ගිය අපිත් ඔහේ ආගෙන හිටිය නැගින්නකොට ඔක්කොම ඔඩොක් විදිහට වැටුණා වගේ වැටුණා පස්සේ ගෙදර යද්දි ඔක මම මතක ගෙදර තියා මෙතින් ඇරේ දොරෙන් එළියට බහිනකොට මතක නෑ සමාගනේ එහෙම කට්ටිය කියන්නේ නේක තමයි මතක නෑ දැන් මම නම් වය නැතු ඉන්නේ මොකද දේව දූත්‍ය පහ මන් දන්නවා අහනකොටම කියන ඕ ස්වාමීනි මන් දැක්කා පොඩි ළමෙක් එක්ක මන් හිතුව මමත් ආයිපදෙන කෙනෙක් ඒ නිසා මන් ඉපදෙන්න පිං කරන්න මේ පව් කරන එක දැන්වත් නවත්තන්න දෙක දෙවනි ගම් මන් දාන මොකද්ද ලෙඩෙක් ලෙඩෙක් එක් තැන් වෙච්ච ලෙඩෙක් මමත් ලෙඩ වෙන කෙනෙක් එක් තැන් වෙන කෙනෙක් ඊට පෙර පිං කරගන්න මේ කෙටියෙන් කියනවාද වැඩි විස්තර කරන්නේ නැහැ ඊපස්සේ කියනවා මලමිනියා මමත් මැරෙන කෙනෙක් මම් පිං කරගන්නවා මහලු කෙනෙක් දගෙන ඔය ගොනැස්සක් ඔය වක වෙලා කෙසිදිලා දත් වැටිලා වගේ තියෙනවා මමත් මේ ආචිල සියලා වගේ වයසට යනවා දැන් ගෑනු ළමයි බලන්න ඕන ආචි කෙනෙක් දැක්කම මම මෙහෙම හිටියට මමත් මේ ආචි වගේ වෙනවා පිරිමි ළමයි දන්නවනේ සීය කෙනෙක් දැක්කම මේ එක එක කියන්නේ නැතු මේ සීයා වගේ මාත් වෙනවා එහෙට කලින් මම පින්දාම් කරගන්න කවුද දන්නේ සීය කෙනෙක් වෙනකන් ඉඳීද කියලා මැරුණොත් එහෙම අතරතුරේනේ ආන්නේ නිසා ඉතින් ඒක නිසා අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම ඉන්න ලැබෙයිද නැද්ද කියලා ඉන්නකම් පින්දාම් කරගන්න පින්දාම් වල වටිනම එක තමයි බණ භාවනානේ අපි එහෙමනේ කියන්නේ දැන් බණ භාවනා කියන්නේ මොකද්ද බණ අහන භාවනාවක් නෑ ඒක විශේෂයෙන්ම කියනවා මහාන දම් පුරණා කියලා අපිට කියන්නේ දැන් සවෙන්නංශ කෙනෙක් කියනවා එයා සමත විපස්සනා වඩන්න වාඩි වෙලා සමත භාවනාවක් වඩන්න ඕන සමාධිය ඇති කරගන්න ඊට පස්සේ විපස්සනාවක් දැන් අපිට අමාරුම වැඩේ මොකද්ද වාඩි වෙලා ඉන්න එක දැන් බණ අහනකොට ටිකක් හරින්න පුළුවන් මොකද මාව පේන නිසා බලන් හරින්න පුළුවන් කියන ඒවා ඇහෙනවා ඉතින් මේ දවල් වරුව නිසා ටිකක් ඔය hina වෙන්න දේවලුම් මං කියනවා නැත්තම් අමාරුයිනේ දැන් උපාසක උපාසිකාවන්ට බාගෙට පණ ගිහිල්ලා වගේ නම් ස්වාමීන් වහන්සේට ටිකක් පණ යනවා ඊට පස්සේ. එයාට බාගය මට ටිකයි. තුන්දරට හොඳටම පණ ගියා මට බාගෙට පණ යනවා. ඊට වඩා හොඳයි මේ ගැටි ඇදගෙන යන්නේ කනේ. නැත්තම් මට පුළුවන් මේක නවත්තලා දාලා ඇස් පියාගෙන කරගෙන යන්න මේ මාත්‍රිකාව. ඉතින් ඊට වඩා සාර්ථකයි කියලා ඉතින් අනුකම්පාවනේ වෙනම කුණේ අනුකම්පාවක් ඇති වෙනවා මේ කට්ටිය කොහොමද ඇදගෙන බෑ බෑ කියන යන්න කමන්නේ වරිල්ලා. තොපි උඹෙන්ද අපාය යනද දන්නේ කියලා තරවටු කරලා ඇදගෙන යනවානේ. මම එච්චර මහන්සි වෙන්නේ නැහැ මම අපි ලොකු සයන්ස් හරියට ඒ කාලේ මහන්සි වුණා මේ කට්ටිය අදගෙන යන ඉතින් කෝටු අරන් යනවා හැරමිටි අරන් එනවා දවල්ට අනිනවොයි වෙනිදි ආච්චිලට එහෙම අයිනවා ඉතින් ඒක නඩු නැහැ ඔක්කොම කලින් කියලා දින උඹලා නිදාගත්තු අනිනවා තොපිට කියන්න නැතුව අනින්නේ මං කියලා යනින්නේ ඒ නිසා ලෑස්තිලා ඉඳපල්ලා එතකොට කියන්න බෑ අපිට කිව්වේ නැතුව යන්න ආරේ මේ කියන්නේ කොහෙට වදිද්ද නැහැ ඒකයි ප්‍රශ්නේ නේද ඒ නිසා පරිස්සම් වෙන්න ඕන ඉතින් ඒ කාලේ එහෙම උත්සාහ කළා. දැන් ටිකක් අඩුයි එච්චර නෑ. නමුත් දැනුත් අපි උත්සාහ කරනවා මේ පැවිදි වෙන්න ඉන්න පිරිස ඉන්නවා සහ නිවන් මාර්ගය යන පිරිස ඉන්නවා. ඒ අය වෙනුවෙන් අපි ටිකක් මහන්සි වෙන්නේ. ගෙදර යන කට්ටිය ගැන වැඩි මහන්සි වෙන්නේ නෑ. මොකද එයාලා අද මෙහේ ඉඳලා බොරු ඩිනා වෙලා ගෙදර යනවා හෙට. ආයි ඉතින් පේන්නව නෑ. අද විතරක් පොඩ්ඩක් මහන්සි වෙනවා වැඩි මහන්සි වෙන්නේ නෑ. අපි වැඩි තදර කියන්නේ. ආල භාවනාම කරන්න එහෙම කියන්නේ. කැමති නම් බණ අහන්න, කැමති නම් පොඩ්ඩක් නිදා ගන්න, කැමති නම් ගෙදරත් ගිහින් එන්න. ඒ මොකද එහෙම කියන්නේ දැන් මේ අවුරුදු 15 තිස්සේ අපි බණ ගියද්දි කියනවා එන්න 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 මහාන වෙන්න කියලා අර නිකන් බස් එකට කට්ටි සැනක පුරවන ඔය කතා කරනවා. ඉතින් එන්නෙම නැහැ. ඊට පස්සේ බැරිම තැන ඔන්න අපි දැන් සැලෙන්නේ නැහැ. මොකද අපිට කට්ටියක් දැන් ඇවිත් ඉන්නවා. දැන් බය නැහැ කාටවත්. අපි දැන් නම්බුවෙන් ඉන්නේ. ඒ නම්බුව මොකද ටීම් එකක් ඉන්නවනේ. එතකොට එයාලා දැන් එක පැත්තකට දාලා අනිත් පැත්තේ අනිත් පැත්තට දැම්ම මොකද එයාලට වෙනස පේන්න ඕනේ. මෙයාලා ඉන්නේ එක යුරකය. ඔබ ඉන්නේ තව යුරකය. එතකොට යුර හැරදා ඇවිත් නැහැ. ගඟ දෙපැත්ත එක පැත්තක් තියෙන්නේ බණ අහනවා අයනවා ගිහිල්ලා මඩ නාගෙන එනවා ඊට පස්සේ ඊළඟ පොයට
ඉතින් ආයි ටැප් එක කරලා හෝ දන්නවනේ පයිප් එක අල්ලගෙන අනේ මන්ද පොල් කොස් දෙනවා තතුල්ලන්න ඕනේ. ඇයි? නිදි මතයි, කම්මැලි, බන ඇහෙන්නේ නැහැ වගේ හරියට. ඉතින් ආයි සැරට කියනවා. ආයි මඩ හොද ගන්න. ආයි මොකද කියන්නේ? දුවලගින් පයින්නවා ආයි. හෙට හවස හරි අද උදේ හරි පයින්නවා. අද නෙවෙයි හෙට උදේ හරි අද හවස හරි නේ වැටලුනවා. දැන් මඩේ දදා හොදනවා කියලා ඔකට කියනවා. අහලා තියෙන දැන් මේ කට්ටිය නාවලා තියෙන්නේ. නාවලා දබන් ගාලා හොඳට උඩින් තියලා තියලා තියෙන්නේ. එයාලා තිටපුගම මඩේ පයින්න දඟලනවා. ඉතින් පොඩ්ඩක් කඹේ දාලා අදලා තියනවා. ගැට ගහලා. එතකොට දුවන්න බෑනේ. ඒකයි තත්ත්වය හොඳද? එතකොට තේරෙනවා දැන් මේ දේව දූතයෝ පස් දෙනා අහනකොට අපි දැනගෙන හිටියොත් අපිට විචක්ෂණව විශාරදව උත්තර දෙන්න පහ කෙසේ වෙතත් එකක් හරි කියන්නේ උත්තරය. එතකොට තමයි රජතුමා සතුටු වෙන්නේ. ආ උඹ මේ පායාවට මොකද බණ දන්න එකෙක් නේ. ආ හොඳයි හොඳයි නේ අපිට බණ ටික අතහ ගන්න බැරි කියලා. රජතුමා උත්සාහ කරනවා මොකක් කරන්නද අපිට? පිනක් මතු කර. වෙන මොකුත් නේ යම රජතුමාගේ ඩියුටි එක තමයි එන අයට පිනක් මතු කරන එක. වෙන මොකුත් නේ. එතුමාට දීලා නැහැ දඬුවම් දෙන්න කියලා. ඉතින් පුදුමෙන කරුණ නම් අපායේ පොතක් තියෙනවා. ඒ පොතේ අපේ නමින් පෞලියල තියෙනවා. පින් නේද? පව්. දැන් නැහැ කිව්වොත් ආ ගෙනින් පොත. යම රජතුමා ගෙන අර ගෝලියොන්ට. මොකද ලොකු පොතක් උස්සන්නේ. බලන්න මේ කුසුමාවතිනේ හා පෙරලපන් ඔය තියෙන්නේ කුකුණු මරලා තියෙනවා මදුරුව තල්ලලා තියෙනවා කේලම් කියලා තියෙනවා උඹ නොකරපු පවක් නෑ බං කොහොම බේරෙන්නේ ඔව් ලියවේ එක තමයි අපි වගේ ලියනනේ මගේ පොතේ තියෙනවා මරි ඊට පස්සේ කියනවා යම රජතුමනි මං ඔබ වහන්සේට පින් දුන්නා ආ උඹ පින් දුන්නද එහෙනම් උඹට ගැලවෙන්න පුළුවන් මාට පගාව දීලා නේ තියෙන්නේ ඒ නිසා අපේ බුද්ධ වන්දනා පොතේ තියෙනවා උදේටයි හවසටයි යමෝ දේවා මිත්තා මනුස් යමෝ මිත්තා මනුස්සාච ආයක එක ගාතාවනේ ගාත 14ක් තියෙන ඔක්කොම සියලු මිනිස්යාන්ට දෙවියන්ට පින් දෙන ගාත තියෙනවා යන් මේකේ හවු වෙනවා මාර දිව්‍ය පුත්‍රයාට යම රජතුමාට පින් දීලා තියාගන්න තියාගත්තු පාරු නෑ වැරදිලා ගියොත් කියන්න පුළුවන් මම බුද්ධ වන්දනාව කරලත් පින් දුන්නා නේද බණ කියලත් පින් දුන්නා. මම කියන්නේ මම බණ කියලා පින් දුන්න උපාසකට. අපේ උපාසකම්මලා මොකද කියන්නේ? බණ අහලත් පින් දුන්නා. දාන දීලත් පින් දුන්නා. ඉතින් ශෝක වෙන්න එපා. පින් තියනොද? පින් නැත්තේ නැහැ. ඒතොර දැන් මතක් කරන්න පින් දෙන්න එපා. එහෙනම් පිනක් එකක්වත් නොකරපු කෙනාට මොකද වෙනවද? ගොළු වෙනවා. කතා කරගන්න. එයා හොඳටම බය වෙනවා. ඒක බය වෙලා දාඩිය දාලා අනේ මුකුත් නැහනේ. එහෙම ඉඳලා යා වැදගෙන යනවා. නිරය ඇතුළට ඇදගෙන යන්නේ රජතුමාද ගෝලියොත් රජතුමා පුටුවේ නැගිටින්නේ එතුමා දිව්‍ය සප තමයි විඳින්නේ එතනින් එතුමාගේ නම මේ ආත්මභාවයේ ස්වරූපය තමයි වේමාණික අසුර කියලා කියනවා වේමාණික අසුර ඒ කියන්නේ සප විනාඩි දවස් 15යි දුක දවස් 15 ඩියුටි ඕෆ් වෙන දවස් 15ට හතර දෙනෙක් ඉන්නා ඒ නිසා දෙන්නෙක් වැඩ කරද්දි දෙන්නෙක් නිවාඩු හොඳයි නේක හොඳයි කියන්නේ ඉතින් වෙන්නේ එහෙමනේ හොඳයි කිව්වත් එකයි නරක කිව්වත් එකයි මොකද හේතුව ධර්මතාව. එතකොට 15ක් සැපයි 15ක් പ്രേත දුක්. එහෙම විනිශ්චය කරාට පස්සේ තමයි අර කියන නිර්සත්‍යය අදගෙන යන්නේ. ගිහිල්ලා යව දානවා යකඩ පොළ. දාලා ඇඟිලි අත් දෙකට අකුල් දෙකටයි පපුවටයි ගහන ඇන පහක්. පංචවිධ වන්දනය කියලා මේකට කියනවා. ගහනවා. ගහලා තියෙන කාලයක්. අර යකඩ පොළේ අත් වෙච්ච පොළේ තියෙනවා. ඊපස්සේ ගලවල අරගෙන සසි නමයා. අර පොල්ලි සසින්නේ ඒක මට වැයනේ වැය කියලා කියන වැයෙන් සසිනවා ඊට පස්සේ ආයි හැදෙනවා ආයි සසිනවා ඔහම සසලා ඊට පස්සේ ආයි ගනනල කෙටේරියෙන් කපනවා ඊට පස්සේ දාන අසුචි පිරිච්ච වලකට ඒක තමයි ගූත නරකය කියලා ඒකේ ඉන්න පණුව සිවිය සම්මස් නහර ඔක්කොම කනවා ඇට විතර ඉතුරු වෙන ඊට පස්සේ ආයි දාන මෙයා කටු ඉඹුල් වනයට ඒකේ කටුවක් අඟල් 16ක්වත් දිගයි මේ ගහේ යොදුන් ගානක් උඩට නගින්න ඕනේ ආයි බහින්න ඕනේ නිකන් ඉන්න බෑ මේ හති අරින්නවත් බෑ දිගටම යන්න ඕනේ පොළු වලින් ගහනවා නැත්තම් ඇවිල්ලා ප්‍රති ඕක තමයි ස්වභාවය ඉතින් ටිකයි කියන්නේ කොයි එකයි මේ මහදවල් තව බය වෙලා මොනව කරයිද දන්නේ නැහැ නේද අපාය ගැන කියනකොට ටිකක් රෑවිලා ගිහුවට කමන්නේ නැහැ එතකොට අපාය කියන්නේ ඔන්න ඕක දුක් සැප නැති තැන අය කියන සැපේට ආය කියන සැපේට නැති බවට කියන අපාය සැප නැහැ සැප කොහෙත්ම නැති තැනට කියන නිරය දැන් තිරිසන් ලෝකේ නම් සැප ටිකක් හරි තියෙනවා. නිරේ නෑ ප්‍රේතයන්ට සමහර විට සැප තියෙන වෙලාවල් තියෙනවා. වේමාණික අසුර වගේ වුණාට පස්සේ. ටිකක් දුක ටිකක් සැප. පරදත්තුප ජීවි ප්‍රේතයන්ට එහෙම දිව්‍ය සැප පහළ වෙනවා.
ප්‍රේත ලෝකෙදීම. හැබැයි නිරසතුන්ට නම් කවදාවත් කිසිම සැපක් පහළ වෙන්නේ නැහැ. මතකද දැන් කතාව? හරි. එහෙනම් මොකද්ද ඇති කරගන්න ඕන? බිය ඇති කරගන්න. සතර අපා බිය ඇති කරගන්න. මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ අපි ගන්න ඕන. මෙහෙ ආවේ නිරේ යන්න නෙවෙයි. බොහොම අමාරුවෙන් එයින් බේරලා අවිල් ඉන්නේ අපි ඔක්කොම දැන්. අපි නිරේට අය තමා මෙහෙම කිව්වට. ඉතින් අපි බේරලානේ දැන් කියන්නේ. ඒක නිසා ආයේ යන්න ඇති වෙන්න අප්‍රමාද වෙන්න ඕන. ධර්මය අහන්න ඕන. ඒවා පිළිපදින්නත් ඕ නැත්තම් අර පළතුරු ගොඩක් ඔඩොක්කුවේ තියාගෙන වාඩි වෙලා ඉඳලා එකපාර නැගිට්ට වගේ බණ අහලා හරියන්නේ නෑ. දැන් මේක හොඳට මතකේ තියෙන්න. එතකොට මේ අපාය ඔසපත් නරක පිළිබඳ විස්තර වෙනවා දේවදූත සූත්‍රය තමයි කෙටියෙන් ලස්සනට විස්තර කරන්නේ. වැඩි දිගත් නෑ, වැඩි කොටත් නෑ. ඒ සූත්‍රය හරි කතාවක් වගේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ. මෙතනින් අතෙන්ට දැම්මා. ඒ කියන්නේ අර කාමරෙන් කාමරේට යවන යාව වැඩ දිති. දැන් එක තැනක මොකද කරේ? කටුඹුල නැග්ගෝ. ඊට පස්සේ යනවා අසිපත්වන්නේ. ඒකේදී කොළ තියෙන ගස් තියෙන කොළ දෙපැත්ත කැපෙනවා. කොළ වැටෙනකොට කෑලි කෑලි වලට නන්දිර වේතරෙන් නදියට දානවා. ගඟක් තියෙන ලුණු වතුර තියෙන. එතනත් එහෙමයි. ලුණු වතුරෙන් තුවාල වලට ලුණු වතුර යනකොට දැවිල්ලයි. වගේ පිහිතල තියෙනවා යට පතුලේ. ඒවයින් කැපෙනවා. කොහොමද දිනනොට මෙයාට බිලී කොක්කක් දාලා ඇදලා ගන්නවා ලුඩට. බිලී කොක්ක දාලා අමුණල ගන්න කටේ. අරගෙන අහන උඹට මොනවද ඕන? කියනවා අනේ මට බඩගිනි. ඒ කෑවේ නැහැ ගොඩක් කාලෙ. කෑවේ නැහැ මෙයා කියන පුරුද්දට වගේ බඩගිනි කියලා. අපි මොන හරි යවුවට පස්සේ මොනවද ඕන කියලා කන්න ටිකක් මොනවද තියෙනවා හොඳයි නේද? එහෙම හිතනවා. එතකොට දැන් මෙහෙ වගේ බත් දෙන්නේ නැහැ. ඉඳිඅප්ප නැහැ, පිට්ටු නැහැ, නූඩ්ල්ස් නැහැ. දෙනවා එක වර්ගය හේ තියෙන්නේ කොකටත් අයිලේ වගේ ලෝගුලි විතරයි. යකඩ ගුලි තියෙන රත් කරපුවා අරගෙන යකඩ අඬුවෙන් කටට දානවා. දානකොට දිව පුච්චගෙන තොල් පුච්චගෙන අතුරු බහම් පුච්චගෙන පිටිපස්සෙන් පිට වෙලා ආයි හැදෙන ආයි ගුලියක්. එයාගේ බඩ පිරුණා මෙයාගෙන දැන් ඇති. දැන් පිරුණා. ඒ කියන්නේ කර්ම ගෙවෙන්න ඕන කියන්න. දැන් අය දැන් මොනවයි උඹට උනේ? දැන් කෑවනේ වතුර බොන්නා. ඉතින් බඩ ගිනි නෙවෙයි දැන් මොකද කියන්නේ? තීබාහයි කියනවා. ඊට පස්සේ ලෝදිය වාල්දිය කරන් ඇවිල්ලා කටට වක් කරනවා. තොල් පිච්චන දිය පිච්චන ඔන්න ඔහම කරලා අන්තිමට ඒත් කර්මය නොගෙවේ නම් මහා නිරේට ධන මහා නිරේ මොන වගේද? හතර පැත්තෙන් යකඩ බිත්ති හතරයි. උඩින් යකඩ පියන, යටින් යකඩ පොළව. හැමතැනම ගිනි. හැමතැනම සතුන්. ඒ කියන්නේ හුණු පුරවපු උණ බටයක් වගේ. එක ළඟ වෙලී පැටලී සත්තු ඉන්නවා. මේ ගිහිපු අය ඉන්නේ. වැඩිම ජනගහනයක් ඉන්නේ මේ විශ්මේ ලෝකේ අවීචි මහා නිරේ. නිරේ 136 නොත් එකක් තියෙනවා යටම තියෙනවා අවීචි මහා නිරේ. ඒ ඉන්න අපේ අඳුරණ අයත් ඉන්නවා. දේවදත් තෙරුණ්ණාසී ඉන්නවා. චින්චි නංගි ඉන්නවා. චින්චි නංගි. නංගි කියන්නේ ඔක ආයෙනවා යාලා. මෙහෙට එන්නේ කවදද? දැනට එහෙ ඉන්න කරපුවට දින විඳින්න එපා. කෝක බලු වැද්ද වගේ අය ඉන්නවා. චුන්ද සූකරි කළා. අජාසත් කුමාරයන් පොඩ්ඩක් බේරුණා. එහෙට ගියන. ඔසපන්නරකට ගියා. ඇයි භාග්‍යතුන් අතර සැලකෝනේ හරියට? යන්න හිටියේ තමා. ගියේ නැහැ. ගියේ නැහැ. සද්ධාවෙන් අග්‍රයි පෘථජ්ජන ශ්‍රාවකයන් අතර. ඇයි සෝවන් නිටපු කෙනෙක්? එහෙනම් දැන් ලේසිද? වැඩේ ලේසි වගේද? නෑ නෑ හරි අමාරුයි මේක. අමාරු වෙන්නේ කාටද? මුට්ටස් සති සතිය නැති අයට. දුස් ප්‍රඥාන්ට. ප්‍රඥාව නැති අය. සතිය පිටලා නම් ප්‍රඥාව තියෙනවා නම් බණ භාවනා වැඩෙනවා නම් අවදානම අඩුයි. හැබැයි ඒත් සතුට වෙන්න බෑ. සෝතාපන්න වෙනකන් අර භයානක ඉරණම තියෙනවා. කොයි වෙලාවෙ හරි වැටෙන්නට. එහෙනම් මේ සීල් සමාදන් වෙලා ධර්ම කතාවේදී භාවනා කර කර බලාපොරොත්තු වෙන්නේ මේ සතර අපායෙන් නිදහස් වෙන ලැබේවා. සුගතියර නිවනට යන්න ලැබේවා. ඉතින් අපි මාතෘකාවට එන්න ධම්මපදයේ ගාථා දෙකක් මාතෘකාවක් කරේ. අද රෑ ධර්ම දේශනාවට අහන්න ලැබේවි. කෙටියෙන් කියන්නම්. රූපවාහිනී දේශනාව යනවා රෑ 8ට. ඒක අපිට මෙහෙදී අහන්න පුළුවන් ඉන්න අයට. මේකේ තියෙන්නේ ධම්මපදයේ යමක වර්ගයේ. භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ කුද්දක නිකායේ සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ධම්මපද පාළිය. වර්ග තියෙන 26න් පළවෙනි වර්ගය යමක වර්ගය. දැන් මේ වෙනකොට අපි දේශනා 9ක් කරලා තිනවා. ධම්සතර රූපවාහිනී. ඉතින් මේ අයට මම කියන්නේ මොකටද? සාදු කියලා අනුමෝදන් වෙන්න. හරි අමාරුවෙන් තමයි මේ බණ ටිකක් කියාගෙන ගියේ. ඉතින් අර මේ වෙනකොට හරි ලේසියෝ බලන්න පුළුවන්. ඇහුවනේ. ඉතින් කියනකොට මට හිතුන අමාරුයි කියලා. දැන් අද බලද්දි අමාරු නෑ. කියද්දි මහන්සි. ඇවිල්ලා අහනකොට සතුටුයි. හැමදාම එහෙම තමයි. කියාදි තින්නේ අද බණ හරි ගියේ නැද්ද දන්නේ. හරි අමාරුවෙන් තමයි කිව්වේ. දෙවනි බණ කියනකොට දෙපාරක් ලයිට් ගියා.
එක පාරක් කොටලුව තනකොළ කනවා කියද්දි ගියා. කියලා තව පැයක් ගියා ඉතුරු කන් තනකොළ ටික කන්න. ඉතින් අර නවත්තපු දැනි පටන් ගන්නත් කොටලු කතාවට දැනෙන නිසා එක දැම්ම කියන්න ඕනේ අයන ඕන්න. මොකද්ද ගාථා දෙක ඕන්න බලමු. යථාගාරං දුච්චන්න. ගෙයක් තියෙනවා එක හරියට සෙවිලි කරලා නැහැ. ඒ කියන්නේ අපිට හොඳට මතකයි අපි පොඩි කාලෙත් අපි පොල්ලතු ගාවල හිටියා අපි. එතකොට මැටි ගෙදර පොල්ලතු වහලා තියෙන්නේ. ඒ පොල්ලතු වහලා දිරනකොට හිල් හැදෙනවා. එතකොට අපේ අම්මලගේ රාජකාරිය දා වහිනකොට බේසන් ඔය නෑඹිලි අරන් වටේ දුවනවා. මොකටද අර හිල් වලට තියන්නේ. ඉතින් එළිය සමාන ඇතුළ. එළිය වහින්නේ යම්සේද ඇතුළෙත් වහිනවා. ඉතින් ඔය යන්තම් නොතෙමෙන තැනකට ගියොත් ඉන්න පුළුවන්. ආන්න මේ උපමාව තමයි මෙතන තියෙන්නේ. සෙවිලි නොකරපු වහලා හරියට තැනින් තැන තෙමෙනවා. ඒ වගේ තමයි එවන් අභාවිතං චිත්තං. සමති විපස්සන නොවැඩූ සිත. රාගෝ සමති විච්ඡති. රාගයෙන් තෙමෙනවා. රාගයෙන් තෙමෙනවා. ආගේ තෙමෙනවා. එතකොට තෙමෙන්නේ ඇයි? සමත භාවනා විපස්සනා භාවනා වැඩුවේ නැහැ. ධර්ම මනසිකාරය යෙදුනේ නැහැ. එයා මොනවයි කරේ? කාම විතරක වැඩුවා. ව්‍යාපාද විතරක වැඩුවා. විහිංසා විතරක වැඩුවා. කියන්නේ විතරක අනවශ්‍ය විතරක තමයි වැඩුවේ. එතකොට මේ විතරක වැඩි වීම නිසා ආයාගේ හිතේ ඇති වුණා මොනවාද? රාගය. ද්වේෂය. මොකද මෙතන ප්‍රධාන වචනේ රාගය තමයි. මොකද එතන මේ කතාවට සම්බන්ධ රාගය නිසා. නමුත් රාගය කියන වචනේම තියෙනවා කැටි වෙලා ද්වේෂයයි මෝහය තුනම තියෙනවා. රාගයේ අංශේද ද්වේෂයේ අංශද? රාගයෙන් ඉන්න කෙනෙක්. රාගයෙන් ඉන්නකම අපි හිතන්නේ ස්ත්‍රියක් කෙරේ පුරුෂයෙක් රාගයෙන් විතරක් නෙවෙයි. ගෙවල් ගැන රාගෙ නැද්ද? ඒ කියන්නේ ගෙවල් ඉඹිනවා කියන එක නේ මම කියන්නේ. ලෝභය. ලෝභය. ගෙවල් මොප් කරනවා, මකුළු දැල් කඩනවා, අත ගානවා, බලන් ඉන්නවා නේ. ලේසිද අතහරින ගෙවල්? අමාරුයි. ඇයි? අපි හදාගත්තේ හරි මහන්සි. හදාගත්තු පළදාලා කොහි යන්නද කියලා. ඉතින් පණ යනකම් කොහෙද ඉන්නේ? එක අම්ම කෙනෙක් කිව්වා මේ මැරෙනකොට ගෙදර ඉඳන් මැරෙන්න ඕනේ කියලා. මොකද අතිසයින් භයානක කතාවක් තමයි. ළමයින්ට මං කිව්වා ඕක නම් හරියන වැඩ. ඔය අම්මන්ඩිව කොහෙර ගිහින් දාපල නැත්තම් උඹලට ගින්නවල ලැබෙන්නේ නෑ. මොකද මැරුණ ගමන් පෙරේත ලෝකෙ ගිහලා එන්නේ ගෙදරමයි. ඒ ගෙදර මැරෙන්න ඕනේ කියන්නේ හොඳකට නෙවෙයි. නේද? ඕ එන්න බලන්න තමයි දැනුත් ඉතින් නැවතිලා ඉස්සමහට. මැරලත් දන්නේ නැහැ. කලින් වෙච්ච කතාව මේක. දැන් එතකොට කොහේ මැරුණත් එකයි. යන්නේ පරණේ. දැන් කොරෝනා වගේ හදුණා ගෙදර මැරෙන්න දෙන්නේ නැහැ. අර රෝහල් වලට ගිහලා බට ගහලා නේද? කටු ගහලා තමයි මැරෙන්නේ. ඉතින් කරන්නේ දෙයක් නැහැ. ඉතින් කියනවා මේ පැල දාලා යන්නේ කොහොමයි? ඒ පැලකුවට පැලේ විතරක් නේ වටිනකම තියෙන්නේ. ගේ ඇතුළේ ඉන්න කට්ටිය තමයි වටිනකම වැඩි. ළමයි ඉන්නවනේ. මුණුපුරු මිනිබිරීම විශේෂයෙන් මේ අපේ පාසිකු පාසිකාවන්ට තියෙන ප්‍රශ්නේ වනේ. අපේ ළමයි ඉන්නවා, ළමයින්ගේ ළමයි ඉන්නවා. අපිව බලන්න උදේ වනරන්ටය සැරට කිව්වයි ගැන. නමුත් දැන් එච්චර සැරට කියන්නේ නැහැ. ළමයි නලවාගෙන සනසාගෙන නේ නැලවෙන්නේ සනසෙන්නේ කරා ඉන්න ගතිය. එතකොට අතුරු පසර එනවා බණ අහන්න ආරන්නට. ටිකක් මහන්සි වෙලා දවස් 29ක් ඩියුටි කරලා එනවා දවසක් ෆ්‍රී වෙන. එතන මෙහෙ තමයි නිවාඩු ගන්නෙ. උදේටත් දානි ලැබෙනවා, දවල්ටත් දානි ලැබෙනවා, ගිරම් පසත් තුනට දෙනවා. ඒ මදිනාර ස්වාමීනාස කෙනෙක් උදේ ඉඳන් හවස වෙනකන් කියන මොනවද හරි ඒකත් අහගෙන ඉන්න එකයි තියෙනවා. කිව්ව ඒවා තේරෙන්නේ නැහැ. නමුත් අහන් හරි ඉන්නවා නේ. අර ගම මහගේ කිව්වේ මේ ගම මහත්තයාට. තමුසෙට අමුදයක් නැහැ. ආඳුරෝ කියන කෙනෙක් කියනවා ඉතින්. ඉතින් උදේම ගිහින් ඉන්නකොට කේල් පඳුරක් අස්සේ මෙන්න බලනකොට හොරෙක් වගේ. ඉතින් ආඳුරෝකෝ අල්ලපියෝ. ගහපියෝ මරාපියෝකෝ. අරයත් මොකද කියන්නේ අල්ලපියෝ. ඔන්න හොරෙක්කෝ අර මනුස්සේ ආඳුරුන්ට කියන ඔන්න හොරෙක් කියලා. ඉතින් කොහොමද තියෙන්නේ නැද්ද නේ? ඉතින් අපේ සීයා තමයි කතාව අපිට පොඩි කාලේ කිව්වේ. තාම මතකයි ඉතින්. අර කියපු ක්‍රමෙන්නේ නේ. ඒ කියන්නේ ඒ කියපු දක්ෂතාවය තමයි තියෙන්නේ සීයාගේ. තාම මතකයි. තව දුන හොරි කහපිය ගිනි පිම පිය කියලා කතාව. ඉතින් සීයාගේ අර තිබුණා ගැටයක් පිටේ. ඒක මිරිකන්න ඕනේ. හැබැයි අපිට අපේ භාගව තමයි කතාවක් කියන්නේ. මේ ක්‍රීම් වගේ මොනවද දෙනවා? ඒක මිරිකනකොට. ඒ සීයාට ඒක මිරිකන්න ඕනේ අපි. අපි මිරිකනකොට සීයාගේ භාගව තමයි කතාව. හරි. එයා කතාවගෙන අපි මිරිකනවා. ඉතින් එතකොට ඔහොම තමයි තත්ත්වේ නේ. ගම මහත්තයා සිල් ගත්තා වගේ කියනවා. කිසි තේරුමක් නෑ. දැන් මෙතන මං කෙනෙක් කියන්න ගියොත් මේ වැඩේ කරන්න පුළුවන්. නෑ නෑ තීකට කල්නොත් මෙයාත් ඒක කියෝ කිය හිටියා. මෙයා මං කියන එක මයි කියලා. පස්සේ අර යන්තම් කරකවල පොඩ්ඩක් අඩු කරගත්තා. එහෙමනම් කොහොම හරි ගමන්නේ දවස් 29ක් අර ළමයි අත ගාලා හරි බලාලා හරි ඉඹලා හරි ඉඳලා ඇවිල්ලා අද දවසේ කොහොම හරි බලනවා මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද කියලා. හැබැයි හෝම්වර්ක් නැහැ. ගෙදර හොඳට අපතික කා ඉඳලා දැන් එන දුවගෙන. ඇවිල්ලා නිදි කිරනවා මෙහෙ.
එතකොට සායන් ආදර තේරෙනවා මෙයාලා මේ ගෙදරදි වැඩ කරලා නෙවෙයි දැන් අවිල්ල ඉන්නේ. දැන් ඉතින් එහෙමයි කියලා එලවන්නත් බෑනේ ළමයි පන්තිය. නේද? ඒ නිසා මේ වාඩි කරලා පන්තියේ දැන් මෙහෙම හරි කතා කරනවා. මෙහෙම කතා කරනකොට දැන් ටිකක් ඔන ඩිම් වෙනවා. ඇයි? නිරේ යනවා කියලා කතාවක් මේ සායන් ආදර කිව්වා. අපිට දන්නේ නැහැ කියන්නේ නේද? සමහර අයට මං කියන කොට ඉතින් මේක මටමද දන්නේ නැහැ කියන්නේ. ඒක කොහොමද දන්නේ? කොහොම හරි ආරංචි වෙලා තියෙනවා සායන් ආදර. ඕන හරි ඥානයක් තියෙද්ද දන්නේ නැහැ නේ? මේව දකින්නේ කොහොමද? ඒකනේ කොහොම හරි ගමන්නේ කියනවනේ දැන් කියනකොට තේරුම් ගන්නවනේ මේ මට තමයි කියන්නේ. එහෙනම් මම දැන් මේ වරද නිවැරදි කරගන්න. ඒ කියන්නේ මේව කිව්වයි කියලා ඊළඟ පොයින්ට් නැවිත් ඉන්න එක නෙමෙයි හොඳම දේ. අමන්නේ කොහොම හරි අපි සායන්නත් අපි කොහොම හරි වැඩේ ගොඩ දාගන්න ඉන්නකො. අපි කරලා පෙන්නන්න. අපි ගෙදර ගියා කියලා අපි වැඩේ අතහරින්නේ නැහැ. අපි ටච් එකේ තමයි ඉන්නේ. ඉන්නවා. එහෙනම් බණ අහලා නේද? බණ අහමින් භාවනා කරගනිමින් ළමයිත් බලනිය ගමන් තමයි වැඩේ යන්නේ. හැබැයි අර මෙච්චර ඉක්මන්නේ නැහැ. මෙහෙ නැවතිලා ඉන්න අයගේ තරම් දියුණුව දකින්න බෑ. දැන් වෙනස පේන්නේ මොකෝ? කට්ටිය නැවතුණානේ. ඒකනේ ප්‍රශ්නේ උනේ. නැත්තම් ඔක තේරෙන්නේ නැහැ මටත්. නැත්තම් මම හිතන්නේ මේ සිල් ගන්න අය තමයි හොඳම කට්ටිය අපේ ටීම් එකේ ඉන්න. ගින්ද වගේ මේ කට්ටිය කියනකොටම හොඳට ඉන්නවා, භාවනා කරනවා, හොඳට බණ අහනවා. දැන් ලකුණු කැපුණා. ඇයි? ඊට වඩා දියුණු කට්ටියක් පහළ වුණා. එතකොට දැන් යාළත්ත සාපේක්ෂව තමයි මේ පල්ලෙහා පිරිස දිහා, يعني ඇවිච්චන පිරිස දිහා බලන්නේ. එතකොට තේරෙනවා මේ තරම් සමාධියක් මේ ඇවිච්චන අයර නැහැ. ඇයි දවසෙන් ඉන්නේ? තමට රෑ වෙනකොට සමාධිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. දැන් උදේ ඉඳන් බැලුවානේ, බැනුන්ට වුණානේ නේද? උදේ ඉඳන් අහලා අහලා දැන් වීරියත් දෙන්නම් බැටේ. දෙන්නකෝ භාවනා කරලා පෙන්නන්න. දැන් එහෙමයි ඉන්නේ. කොයි වෙලාවෙත් දෙන්නේ කරලා පෙන්නන්න තමයි දැන් ඉන්නේ. ඒ නිසා මම මේ බණ විරචකම භාවනා පයක් දීලා වීඩියෝ කරනවා. වීඩියෝ කරලා ප්ලේ කරලා බලන ඔන්න බල නිදාගත්තු හැටි. ඔව් මම දිගටම වීඩියෝ කරන්නේ. නිින්ද යනව දැක ගම වීඩියෝ කරනවා. උපාසකම්මටම දෙනවා බලන්න. ඒතර ඒක කරගන්න නැතුව මොකද කරන්න ඕන? හොඳට කෙලින් ඉන්න. ඉන්න බෑ වගේ නම් අර කෝ වගේ නිදාස හිමීට කලබල නැතුව නැගිටලා එළියට ගිහිල්ලා සක්මනේ යෙදෙන්න. සමහර අය උඩටම යනවා නිදාස ඉන්න. ඇයි සායනදට පේන්නේ නැහැ. ඒලා බෝධියට යන්නේ භාවනාව බලනකොට බෝධියට කකුලුත් දාගෙන නිදි. ඇයි ඉතින් කකුල් නිඳ ගියා කකුල් දාන පැත්ත මතක නැහැනේ. නිදිනේ. ඉතින් මේ සිහියක් නැහැ කකුල දානවා. හරි එහෙනම් අද වීර්ය කළ යුතුද නැද්ද? දැන් මේවා කියන්නේ තරහට නෙවෙයි හොඳේ. දැන් ආපු නිසානේ කියන්නේ. ආවේ නැත්තම් කියන්නත් බෑනේ. ආවම තමයි අල්ල ගන්න පුළුවන්. දැන් අද ආවේ නැත්තම් මේ වහන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ කරදරේ නැද්ද? නෑ හොඳයි නේ. මට කරදරයක් නැහැ ඉතින් මම කොහොමත් ඉතින් බණ කියන එකනේ හැමදාම. කරදරයක් කියන්නේ අද බණම තියෙන බණවාර 8කට වඩා තියෙනවා. දැන් අද 5ට අයිමත් තියෙනවා. ඊට පස්සේ 7ට තියෙනවා. අයිමත් 8ට තියෙනවා. අයි 9ට තියෙනවා. අයි 10ට තියෙනවා. පැයෙන් පැයට තියෙනවා. අද බණ කියන්න වෙනවා. දැන් මම හෙට මුකුත් කතා කරන්න බැරි වෙයි. අද විතරක් කතා කරලා ඉමු එනවා. හෙට විවේක දවසක් වෙනවා. මොකද උගුර තවන්න වෙයි. වැල්මී කන්න වෙයි. සූකිරි කන්න වෙයි. එතකොට ඒත් අපි කරන මොකටද? මේ අසරණ ජනතාවට සසර දුකින් එතර වෙන්නම මේ පින හේතු වේවා. දැන් ගේත වෙනවයි කිව්වා හිල් නිසා, හිතත වෙනවයි කිව්වා භාවනා නොකළ නිසා. අනිත් කෙනා එයා මොකද කරේ? එයා හොඳට හෝම්වර්ක් කරා, භාවනා කළා. ඒ කියන්නේ ගිමින් තෙමින්නේ. එයා මේ බොරු කරේ නැහැ. දැන් සමහර අය මට පේනවා මම එන්න කලින් ඔළුව නමං ඉන්නවා. මං ආපු ගමන් කෙලින් වෙනවා ටක්ක. කොහොම පේනවද? මට ඇස් බාගටද දැන් අරන් ඉන්නේ. නැති දැන් බලන්න බාගට බම් මෙහෙම කරන්නේ. කවුද කියලා මෙතන කියන්න ඕනේ නැහැ ඒක. මම මේ කතන්දරයක් කියන්නේ. එහෙම ඒ කිව්ව පළියට මං කියන්නේ නැහැ. මම මේ වටෙන් කියන්නේ. ඔව් නෑ 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 එහෙම කරන්නේ නැහැ. සමහර අය ඇස් බාගට මං ඉන්නවා. එතකොට එයාට පේන ස්වාමින්නා පින්වත් ස්වාමින්නාසි දැන් සිටි පින්වත් ස්වාමින්නා දැන් නැත. නැහැ කියන්නේ අපි ගොඩ. චුට්ටක් නිදාගෙන දොර දැන් මෙහෙමනේ දොර වහලා යනකොට මෙතන නම් ඇහෙන සද්දේ. දොර වහලා යනකොට සද්ද ඇහෙනවා. දැන් හොඳට ඉතින් ඉන්නේ සිහියෙන්නේ. ආන්න දැන් නම් වැඩි යා කියලා ඉන්න. දැන් ටික රිලැක්ස් වෙගිමු කියලා හිතට කියනවා. කාටවත් නැහැ හිතට කියන. ඊට පස්සේ ඉතින් යා රිලැක්ස් වෙගිමුකොට ආයි චටස් ගාලා එහෙන දොර ඇරෙනවා වගේ. අපාට සමන් මහත්තයා වෙන කවුරු හරි වෙන්න පුළුවන් එන්නේ. නමුත් හිතන්නේ කවුරු කියලා. අපේ පින් අසන්නස අපි බලන්න එනවත් දන්නේ නැහැ. ඉඳපන් කෙලින් කියලා කාටද කියන්නේ? හිතට කියන. ඒක දන්නේ නැහැ. ජනේලෙන් එබිලා එනවයි කියලා කවුරුවත්.
කලින් පෙපරාසි දාලා තමයි එන්නේ. එතකොට මේ නැවි නැවිට උපාසකම් එක පාරට ඉද්ද ගැහුවා වගේ කෙලින් වුණා. දැන් මොකක්ද තියෙන ඉත ඇතුලේ වංචාවද නැද්ද? ඔව් වංචා. එහෙම කරාට ඉතින් නිවන් දකින්න බෑ. තමන්ම වඩන්න ඕනේ මේක. දැන් මම ඉන්නකොට වැඩෙනවා. මම නැතුණා වැඩෙන්නේ නැහැ. පුදුම ලෙඩන්නේ. එතකොට මට සිද්ධ වෙනවා කොහෙවත් කොළඹ යන්නෙත් නැතු, ගමේ යන්නෙත් නැතු, කොහෙවත් යන්නෙත් නැතු. මෙතනilla බලාගෙන ඉන්න මොන දියා? ඇයි කඩුවක් තියන් ඉන්නවා කියන්නේ නේද බලාගෙන. එල්ලනොත් බෙල්ල කපනවා. එහෙම ජාතකයක් තියෙන තේලපත් ජාතකනේ. කියනවා මොවිට දක්වා පාත්‍රේ පුරවලා දෙනවා නිලියක් නටන දැනින් අරන් යන්නට උඩ. තරුණේට හරි අමාරු වැඩන්නේ. දැන් TikTok නිලියෙක් වගේ නටනවා. මොකෝ වෙන්නේ? TikTok දන්නේ නැනේ ආච්චිලා නේ. දන්නවද? දැන් අර ළමයි බලන්නේ ඔය නටන කට්ටිය රඟපාන එක එකෝ පේනවා ඒකේ. එතකොට ඒව බලනකොට තෙල් තෙල් මේ හැලෙනව නෙවෙයි තෙල් පාත්‍රේ පිටින් ඔළුව පැත්තට හැරෙනවා. ඔළුවට නැවෙනවා අන්තිමට. තෙල් බින්දුවක්වත් හලන්න බෑ. ඉතින් සිහියෙන් ගියොත් එයා බේරෙයි නැත්තම් බෙල්ල කපනවා. තෙල් බින්දුවක්වත් ඔය උපමා කරන්නේ ඉන්ද්‍රිය සංවර සීලයට. බොහොම පරිස්සම යනවා. එහෙමනම් ඒව දිහාවත් බලන්න නැතුව මොකද නිලිය ඔබ නටන එක පස්සේ බලාගත හැකි. මැරුන් කෑවොත් මොකද බලන්න වෙන්නේ නැනේ. නේද? නරලෝකල් මන්දා ඊටත් බලන්න ගිහිල්ලා. යම ලෝකේ. මැරුණොත් ඒක නිසා එයා වීරය කරනවා මම දිව්‍ය ලෝකේ ගිහිල්ලා බලන්නම්කෝ. උඹලා පොඩ්ඩක් ඉවසල ඉඳපල්ලකෝ. කියලා එයා සිහිය පවත්වනවා භාවනාවේ. ඉන්ද්‍රිය සංවර කරගන්නේ නැහැ. එහෙනම් මේක වඩන්න ඕනේ වැඩුවේ නැත්නම් අපිට රාගය එනවා. මොකක් වැඩුවේ නැත්නම් රාගය වැඩුවොත් මේ භාවනා වැඩුවොත්. එහෙනම් රාගය අධික කෙනා කළ යුතුයි අසුබ භාවනා. මම දැක පොතකුත් ගෙනත් තියන් ඉන්න කට්ටිය. මූණ අනිත් පැත්ත ගහලා එමු දැක්කනේ තියෙන. ඒකයි. ඉතින් මමත් වීඩියෝ එකක් මේ දවස්වල දාලා තියෙනවා මේ අසුබ භාවනාවට ගන්න පුළුවන්. ඒ කියන්නේ මැරිච්ච කෙනෙක් කපන හැටි. ඉතින් ඒ වළනකොට මොකද වෙන්නේ අපිට තේරෙනවා මේ කයේ යථා ස්වභාවය. දැන් මේක කරලා තියෙන්නේ වාත්තු කරලා ඉන්නේ මේ. මේකේ සිදුරු 6-9ක් තියෙනවා. ඒ 9න් නොයෙක් අසුචි වැගිරෙනවා. ඒවා වැගිරෙනකොට අපි පේන්න දෙන්නේ අපිට ඒක ලේන්සු තියෙනවා. දැන් හොටු වගේ වේරෙනකොට ලස්සන ලේන්සුවක් තියන් ඉඳලා හිමිහිට. හිමිහිට තමයි පියදාන්නේ. හිමිහිට මෙහෙම කර මෙහෙම කර දැනෙන්නේ නැති. ඒ කාමරෙට ගිහින් චුරුස් කාලා අදිනවා. පිරිස් මැද්ද අදින්නේ නැහැ. හරි පොස් විදියට, ලා විදියට, ලාමක විදියට තමයි මේක පිහද ගන්න හොටු නෑ වගේ. එතකොට ඒ කැමති නෑ මේ ජරා ස්වභාවයේ තව කෙනෙක් දකි දැක්කොත් මගේ ලකුණු කැපේ. ඒක කොළමනෝල් එහෙම අදින්නේ නැහනේ. හරි ලස්සනට තමයි ආයෙත් නැහැ වුණත් පිහදාන්නේ. බත් කන්නේ පොඩ්ඩයි කට අරින්නේ. කට වැඩි අරින්නේ නැහැ. අට කොනක් පියද පියතයි කන්නේ. මොකද එයාලා දන්නේ මේ තිතන මම පෙරේතියෙක් කියලා හිතයි මුන් මං කන හැටි දැක්කොත්. හැබැයි බත් එකක් බැනන් ගිල ගෙදර ගිහිලා දොර වහගෙන හොඳට හිතේ හැටිට කනව කට අරගෙන. ඒක දැක්කොත් තමයි සසර කලකිරෙන්නේ. හැබැයි අර වෙඩින් එකට ගිහිලා කනකොට කලකිරෙන්නේ නැහැ. මොකෝ ඉතින් මමත් අර තොල්ලත් මොනවද ගාගෙන නින්නේ. ඕක නැත්තම් මේ ගෑවේ කියලා පොඩ්ඩක් වැඩිපුර කට අරලා පරිස්සමෙන් දාන්නේ. හරි අමාරුයි කන්න ගිහිලා විඳින දුකන්නේ. ඉතින් ඒව දැක්කම අපිට සතර කලකිරෙනවා මේ ගෑනුන්ට විච්ච දෙයක් කියලා. ඇයි නිදහස කන්නේත් නැහැනේ නේද? ඉතින් තේරෙනවා දැන් මේ අසුබ ස්වභාවයන් සමහර අය දැන් මම ප්‍රශංසා කළ යුතු මෙතන එක උපාසිකාවක් ඉන්නවා. ඒ උපාසකම්ම කතා කරා මම හිතේ ටිකක් තරුණ පහේ අම්ම කෙනෙක් වෙන කියලා. එයා මා හම්බෙන්නාම බලනකොට කොණ්ඩ ඉදිලා. දැන් මේ වෙන කොන කොළඹ නෝනල කොණ්ඩ පාට කරනවා. මේ නෝන නැහැ. එයාට ලකුණු වැටෙනවා කවුද කියලා එයා දන්නවා ඇතිනේ. ඒක දැනගන්න ඕන මම ස්වාමීන් වහන්සේ අසුභ භාවනාවක් විය කවුද දන්නේ ඔව් තොප්පිය අරගෙන දා ගන්න ඕන මෙතන ඉන්නවද කොහේ හරි පැත්තකෝ තව වෙනවනේ අපි කෙලින් කියන්න හරි එතකොට මෙතනත් ඉන්නවා දැන් මේ අම්මලා යාලා ගැනීම අසුභ භාවනාවට නිමිති සපයනවා මේ වහතුරුත් එහෙමයි නේ වහලා නැනේ ගොඩ්රිච් හරි මොනව හරි ගාලා නේද අපේ බාප්පා හිටිය උන්දේ කොණ්ඩ යනකම් පාට කරා හැමදාම මනමාලියකුත් නැහැ බැන්දෙත් නෑ හැබැයි හැම සතියෙම ගේනවා අර ඩයි කරන වැකට් එකක් ගානවා බුරුසුවක් තිබුණා බුරුසුවෙන් ගානවා ඉතින් ගාලම කොණ්ඩෙ ගියා දැන් කිසි කරදරයක් දැන් තට්ටි ගන්න බෑ දැන් සාමාන්‍ය පිරිමියා දැන් කරන දේ තමයි මේ මැද කොණ්ඩෙ ගියාම වටේ ටික ගාලා දානවා එතකොට ලස්සනයි ස්වාමීන් වහන්සේ කෙනෙක් වගේ ඇයි ඉතින් සිවුර විතරේ නැති තට්ටි හරි ඒකට හේතුව ශ්‍රද්ධාව නෙවෙයි කපටිකම ඇයි අර කැතපෙනේ කියලා. එතකොට තමන් කොණ්ඩ ඉදීගෙන එනකොට හැටපැන්නම එයා ලෑස්ති වෙන්නේ නැත්නම් පාට කරන්න එයා අවබෝධ කරන් ඉන්නවා මේ ශරීරයේ ස්වභාවය
මේකයි සමහර අය කරනවා දැන් තමා තුළ ඒ වගේ අඟපසඟ නැහැ මොකද කරන්නේ කඩෙන් ගේනවා කඩෙන් ගෙන ලමුණ ගන්නවා ඒ යමුණගෙන බලාපොරොත්තු වෙන්නේ මොකද පුරුෂයන්ට රාගසිතක් ඇති වේවා නැත්තම් නැති විදිහට මම ඒතොර ලේසි මේක මොකද කරන්නේ ගිහිල්ලා කොහෙන් හරි යමුණගෙන එනවා ඊට පස්සේ දකුණ එකට ගලවල බලන්න බෑ නැත් එකක්ද බොරු එකක්ද කියලා නේද අල්ල බලන්න බෑ නීති විදි තියෙනවා ඊට පස්සේ ඉරේ තමයි ලගින්නේ මේ නෑ නංගි මේ ඇත්තද බලන්න යල්ලු කියන්න බෑනේ දැන් මේ කුසන්ද මස්ද කියලා හොයන්න බෑනේ ඇඳුමෙන් ඇතුලේනේ තියෙන්නේ එතකොට කුසන් එක බලන්න කියයි කියලා කියන්න බෑ ගුටි කන්න වෙනවම තමයි ඉතින් අර පේන රූපේට තමයි පුරුෂයා රැවටෙන්නේ දැන් ඉංගසුංග බලන්න එහෙම යන්නේ ඉතින් දැන් ඉංගසුංග වැඩි නම් මොකද වෙන්නේ ලකුණු වැඩි ඒකෙත් අසුචි තියෙන ඒවා පේන්නේ ඒව වහලා තියෙන ඒව හිතන්නත් එපා හාමුදුරු බණට කියන්නත් එපා ඔය අසුචි කතාවල් එහෙම තමයි සාමාන්‍ය පෘථජන ලෝකයේ හිතන්නේ නමුත් මේ මෑතක ඉඳන් මම වැඩිපුර අසුචි යන කියනවා ඒක මටත් අනුග්‍රහ වෙනවා සහ අහනයටත් අනුග්‍රහ වෙනවා පින් සිද්ධ වෙනවා ඇයි සසරේ බැඳි බැඳි යන්න හිටපු බොහෝ දෙනෙක් මේක අහලා කලකිරීමට පත් වෙනවා අර මලමිනියක් කපන එකක් දානකොට ඒකත් එහෙම තමයි එතකොට නිලිය නටන එකක් දානකොට වඩා පින් සිද්ධ වෙනවා මැරිච්ච ගෑනු කෙනෙක්ගේ මිනිය කපන එක දාන එක දැන් කොණ්ඩේ මේ ඔක්කොම තියේදී හැම ගලවල ඔලු කට්ට කපලා කියතින් මිටියෙන් ගහලා ගලවල මොලේ එළියට ගන්නවා දැන් මෙච්චර කල් සුවඳයි කිය කිය ඉඹේ මොකද්ද අර කුණු මොලයක් තියෙන ඔලුව තමයි ඉඹලා තියෙන ඇත්තටම ඔලුව සුවඳයිද එළියෙන්වත් සුවඳද නෑ අර මුලා වුණාම කියන සුවඳයි සුවඳ වෙන්නේ ඉතින් මරටි ගන්න ඕන නැත්තන්නම් සුවඳ නෑ මුඩු ගඳයි නේද එතකොට මේක තමයි යථා ස්වභාවය ඊට පස්සේ ඔය ඇඟේ දැන් හැම වැහිලා තියෙනකොට ලස්සනයිනේ මූණ එහෙම මූණේ හැම ගලවල ගලවල දැන් පේනවා ඇස් දෙක තියෙන ඇතුලෙන් අනිත් ටිකේ තියෙනනේ මස් දැන් ලස්සනයිද දැන් කවුරුත් පෙම් බඳිනවද නෑ ඊට පස්සේ පපුව ඉඳගෙන බඩ දක්වා ඉරකින් පලනවා එක ඉරට පලනවා පල්ලාර මේ ආයුධයක් කරන් පිහියක් ඔය එක මිටියෙන් ගහලා පපුව ඉලෑට ටික ගලවනවා දෙකට මැදි විවෘත කරලා ගන්න හදවත එළියට දැන් ගොඩක් අය නවතිච්ච තැනනේ හදවත කියන්නේ දැන් කපල බලන මේක කී දෙනෙක් ඉන්නවද කියලා නේ හිතේ නතර වෙනා කියලා කියන්නේ හදවතේ ඒක කවුරුත් නැහැ කිදෙන ලේ තමයි තිබුණේ එකත් ගලවලා ගන්නවා දැන් ප්‍රියයිද මනාපයිද සුබයිද නෑ අසුබයි ඒක ඉඹිනවද මගේ හදවත කියලා ඉඹිනවද නෑ මැරිච්ච කෙනාට ඉඹින්න පුළුවන්ද එයාට බෑ එයා මැරෙනකම් මගේ පණ කීකී කට්ටිය හිටියනේ වටේට දැන් වරෙල්ල හදවත දෙනවා උඹලට අතට ඉඹපල් කැමති නැ ඉඹපල් අරන් යන්නත් පුළුවන් ඉඹින්නේ නෑ දුවනවා ආපෝ ගඳයි ඊට පස්සේ එනවා පෙනහලු දෙක තියෙනවා අක්මා වහු වෙනවා පිත්තාශය වහු වෙනවා ඇලදි වහු වෙනවා ඔක්කොම තියෙනවා හොඳම එක යට තියෙන බඩවැලේ කෙලවර ආමාශය ඕක තමයි හොඳම එක හොඳම කිව්වේ වැඩිපුරම ගඳ එක නේද ඒක කපනකොට දෙකේ දැන් පටලේ තියෙනවනේ කපන්න කැපුවට පස්සේ තමයි අර පරිප්පු ඇටයි හාල් එක වී ඇටයි මේ බත් ඇටයි මුං ඇටයි ඔක්කොම ඔකේ තියෙනවා කාපුවා දැන් කොච්චර ගඳ ඇද්ද ඔය වමනේ ගියාම ගඳ මතකද ඊට වඩා ගඳයි වමනේ තියෙන්නේ කොහෙද ආමාශය ඔව තමයි ඉන්නේ අයියා එහෙනම් මේක තමයි යථා ස්වභාවය මේක කෙරේ භාවනා වශයෙන් වඩනවා කියන්නේ යාගේ රාගේ බලාගෙන ඉද්දි නැති වෙන. ඕන්නම් මම කියන්නයි උදාහරණයක්. එක ළමයෙක් මට කතා කරලා බණ අහලා මගේ YouTube එකේ ආහුවා සායනාස මට පුදුම විදිහ රාගයක් තියෙන්නේ. මම සාමාන්‍යයෙන් මුදලට ගෑනුවයි විකිනන තැන් තියෙනවා කව අගනගරේ. හැම රැයක මේ වගේ තැනකට යනවා කිව්වා. මට පඩියක් කියලා එකක් නැහැ ඉතුරු වෙන්නේ. තාත්තගෙන තොරකම් කරන්කෝ මම ඒවට යන්නේ. දැන් රාගය ඇති වුණා කිව්වම දැන් වාහනේ අරන් යනවා. ඒල ඒවට මම ඇබ්බැහි වෙලා ඉන්නේ සොයන්නස් ඒ වගේම මම අර දර්ශන තියෙනවනේ වීඩියෝ දර්ශන ඒව වැඩිපුර බලනවා කිව්වා මට හිතෙනකෝ මට පිස්සුයි කියලා මං කොහොනේ ඔයාලට පිස්සු නෙවෙයි තියෙන්නේ ඔයා ගන්න අරමුණ වැරදි එහෙනම් උපදෙස් දුන්නා ඒ අසභ්‍ය දර්ශන වෙනුවට මලමිනී කපන ඒවා තියෙන YouTube එකේ එයින් ගොඩක් අරගෙන ඩවුන්ලෝඩ් කරගෙන අරින්ක බලන්න හිතනකොටම බලන්නේ මොකක්ද ගෑනු ළමෙක් කපන එකක් ඉතින් මටත් ඊට පස්සේ ඒවල තිබුණා බලන්නේ කියලා උදව්වට එයාට කිව්වා මටත් ඒවල තිබුණා මොහොතේ අනුමෝදන් වුණා. ඉතින් මම මේ කියන්නේ අපිට එක උපදේශයක් කරි දුන්නම කෙනෙක් හැදෙනවා නම් සතුටුයි. නැත්නම් උපදෙස් ගන්නවා නිකන් ඉන්නවා. උපදෙස් ගන්නවා එයාට උපදෙස් අරන් මහන්සි මට දීලා මහන්සි. දැන් අරම දකින්නකොට හරි සතුටුයි. ආයෙ වුණත් උපදෙස් දෙන්න ඊට පස්සේ කතාවක් නැහැ. හැබැයි එයා යනවා වැඩි. කොහොම යන්නේ? දැන් අර අසුබ භාවනා බලනවා.
මල සිරුරු බලන මං කෝ ඇත්තටම ගිහිල්ලා එම්බම් කරන තැනකින් අවසර අරගෙන අමුවෙනුත් බලන්න අමුවෙන් බැලුවම තර නිකන් ගඳේ තාම ඔය වීඩියෝ එකේ පේන රූපේ විතරනේ ඒකත් හරියට පේන්නේ හොඳ රැස් දෙකෙන් බලනකොට තේරෙනවා මේ හැමෙන් වෙහිලා තවත් අඟල් දෙකකින් යට තියෙන්නේ ඔන්න ඒ වගේ ගඳ ගන්න තෙල් තට්ටුවක් එක්ක බඩවැල් ගොඩක් ආමාශයක් තියෙන අසුචි බිනක් තියෙන මේකට තමයි මෙච්චර මැරෙන්න යන්නේ එනිසා මැරෙන්න යන්නේ කවදාවත් මේ ඇත්ත දන්න කෙනා එයා හරියට අර මෝවැද්දා බලන් ඉද්දිදී ගුදුරු කාලේ පැනලා දුවන්නේ මුෙක් අන්න ඒ වගේ අවශ්‍ය දේ කරගෙන ජීවිත කාලේ අවශ්‍ය දේවල් විඳගෙන එයා නිවනට යනවා නැතෝ ගෙදරම නවතිලා ඒව අල්ලගෙන ඉන්නේ මේ කාමයන් මල්ලන් ඉන්න ඒව යම් කාලයකදී විඳිනවා විඳලා ඒ අවබෝධයක් ඇති කරගෙන යා නිවනට යනවා ඒකට තමයි උපමා කරේ ආනන්ද සයන් ආසේ අපි හරියට ගොදුරු කාලා පැනලා දුවන මුවන් වගේ මේ බුද්ධ ශ්‍රාවකයන් කියන්නේ දානේ වළඳනවා නිවනුත් දකිනවා කන්නතු ඉන්නේ දානේ වළඳනවා සැප දාන වළඳනවා හොඳ රස ඒවා චීස් ලැබෙනවා බටර් ලැබෙනවා කිරි ලැබෙනවා ඔන්න දැන් කෙල ගිලින ගන්න ඊට පස්සේ යෝගට් ඇපල් අපිට ගොඳ ඇපල් නේ සයන්සල් ඇපල් උත් තියෙනවා පේර නම් පේර ඇපල් නම් ඇපල් මිදින මිදි දෙලුන් නම් දෙලු දැන් නම් මේ දවස මුකුත්ම නැහැ කොරෝනා නිසා ඒව නැහැ දැන් ගස් ලබු ඇපල් නැහැ දැන් තිනු නැහැ දැන් පයින් ඇපල් තියෙනවා ඒ මොනවද හරි ඒක කියන්න ඕනේ නැනේ දන්නවනේ හරි ඇපල් නැහැ පයින් ඇපල් යනවා නේද හරි මිදි නැහැ දැන් මොනවද මොනවද තියෙනවද මොකුත් නැහැ අඹ තියෙනවා අඹ තියෙනවා දියුල් තියෙනවා කේසෙල් තියෙනවා මන්නම් වලවන්නේ නැහැ රිලවුන්ට මගේ ටික ගිහින් දෙනවා මම පින් දැන් මට දෙන්න දෙක තියෙනවනේ කේල් ගෙඩි දෙක මං ගිහිල්ලා ඔය බබා ලැබෙන ඉන්න අම්මලා ඉන්නවා බගැබිනි මව්වරු සහ කිරි දෙන මව්වරු ඒ දෙකලෝ තමයි මමයි ලොකු සයන්නසේ විදසල මේ සලකන කට්ටියට මොකද අපිට සසරදි හේතු වෙනවා තමයි රූපාසකම් වල වයින්ව අපිට සත්තුන කන්න දෙන මෙතන ඊට පස්සේ ජරා කරනයි කියලා ඉතින් ඒ නිසා මේ අපි බය වෙලා ඉන්නේ ඇයි යාලනේ සුද්ධ කරන්නේ ඒ නිසා මෙතන දෙන්නේ නැහැ ටිකක් දුරට ගිහිල්ලා දැන් දැන් ලොකු සයන්නාස කියලා දෙන කුටිය පදිංචිලා අම්මල ටික ඇවිත් සයන්නාස අතිම්ම දීලා දැන් මොකද දොර අරිනකොටම පයින් දැන් අයිති කරගෙන කුටිය දැන් මේ දවස්වල නිවාඩු දැන් සයන්නාස නෑ මේ දවස් ටිකේ හරි දුකෙන් ඉන්නේ අපිට කෙහෙල් ගෙඩියක්වත් දෙන්න කෙනෙක් මොකද ඒ කරුණාව හැමෝටම එන්නේ නෑනේ මේක බෝසත් හිතක් තියෙනකොට එන වටක් ගාලා කොච්චර කැත කරත් මේ ජරා කළත් වහල කැඩුවත් අර වෛර කරන්න හිතෙන්නේ නෑ පවුනේ මේ දරුවෝ වඩන් ඉන්නවනේ අම්මල බඩේ බැඳගෙන ඉන්නේ දැක්කලා තියෙද ඒ චූටි පැටා හරි පොඩි සතියක් ගන්න නැහැ මං හිතන්නේ. ඉතින් ඒ පැටිය පොඩි වුණාට මොකද තාම ගණන් පවා ඉගෙන ගන්න මේ දවස්වල. ඔව් ගණන් ඉගෙන ගන්න බැහැලා විමුට ගල් ගණන් කරන. 1 2 ඔව්. ඒ අම්ම කෑම හොයනකන් එයා ගල් ගණන් කරනවා. ඊට පස්සේ වරෙන් යන්න කියලා දගෙන යනවා ඊට පස්සේ. දිගටම තියන්නේ අර පොඩි ළමයි ගණන් ගෙන ගන්න. ඒ වගේ තමයි වඳුරු පැටවත් ගණන් කරනවා ගල් ගණන් කරනවා. ඉතින් ඒව දැක්කම හිතාපපුවා තියෙන මිනිස්සෙක් කෙනා හිත උණු වෙනවා. අනේ පව් කියලා කියනවනේ. ඒකට කියන කරුණා. කරුණාව තියෙන්න ඕනේ. එතකොට අපි සංග්‍රහ කරන්න හිතෙනවා. දැන් කිව්වේ මොනයි මේ මිදි ගැන කිව්වා. ඇපල් තිය කිව්වා. දැන් ඒව මොකුත් නැහැ කිව්වනේ. මේ දවස්වල නැහැ. මේ දවස් පයින් තම් පයින් ඇපල් තමයි දැන් තියෙන්නේ. ඒවත් ඊට මොකක් ජූස් උත් අදලා දෙනවා වැඩි හොඳට. දැන් උස්නේ වදිවට ඒවත් දෙනවා. තවත් මේ ඇස් වලින් ගිනි දෙන්න එපා. තැඹිලි ටිකක් වගේ. නේද? දෙන උපස්ථායකයා දන ගන්න ඕනේ ඒක. දැන් වෙලා තියෙන්නේ. එතකොට හැදුවට බොන්නේ කෝප්පෙට දාගන්න එයා පොඩ්ඩක් අයි වෙන කයිදල ගිහලා ජොග්ගුවටම දානවා එයා හිතන්නේ බීලයි කියලා කෝප්පෙ තිස්නේ හැබැයි ජොග්ගුවත් තාම ඒ විදිහටම තියෙනවා එතකොට එයාට තේරෙන්නේ නැහැ මේක සයන්නාස වැළඳුවද නැද්ද කියලා තේරෙන්නේ එහෙමනම් මේ විදිහට තමයි ලැබෙන්නේ නේද එතකොට මේ මොනවා ලැබුණත් දැන් තේරුම් ගන්න තියෙන මොකද්ද මොකද්ද කිව්වේ මං අසුබේ ගැනනේ කිව්වේ අසුබයක් තමයි තියෙන්නේ. පිටින් ලස්සනයි, සුබයි, ප්‍රියයි. ඇත්තටම මේ මනුස්ස ශරීරය සුවඳද ගඳයිද? අවංකව කියන්නේ. ගාන්ධයි. ඒන ඇයි සුවඳයි කියන්නේ ගිහිල්ලා කේක්කනාට? ඈ? මොකේද? ආ පවුඩර් පුයරු දැම්මම පුයරු දාලා. පියරු පියරු. ඒ කාලේ වචනයක් නේ. ඒකත් හොඳ වචනේ නේද? ඊට පස්සේ බණ කතාවට මං ගන්නම් පියරු දාලා කියලා. එතකොට සෑන්ඩ් ගහලා නේද? පියරු ගහලා. කිහිල්ලට එක වර්ගයක් ගහලා. එක එක වර්ග තියෙනවාද? කිහිල්ලට ගන්න එකම තව වර්ගයක්. ඒක වැඩියෙන්ම ගන්න කිහිලිනේ.
බස්සකේ මෙහෙම අත උස්සන් යන්න වෙන්නේ අර කල්ලගෙන මොකද්ද පොල්ලක් තියෙන්නේ දැන් ඕක අස්සර කවුරු හරි නැහැ තියාගත්තොත් ආයි සීනති කරන්න අර මොනවද ගන්න ඕනේ ලේන්සු ගෙලින් මෙතන වැදගෙන වැටෙනවා සමහර ගෑනෝයගේ 70 වල අත නැහැ කියන්නේ කෙලින්ම කිහිල්ල එළියද නැද්ද ඔච්චර අසබවු කිහිල්ල මොකෝ ඔච්චර අමාරුවෙන් පෙන්න ගන්නේ ඒ කියන්නේ කාම රාගයෙන් අධික මිනිසුන්ට ඒ දර්ශනය පවා මොන දර්ශනයක් ප්‍රිය දර්ශනය ප්‍රිය දසුන ඉතින් ප්‍රිය දසුන වැඩි කමට යනවා ඉඹින්න ඊට පස්සේ මොකද වෙන්නේ කලන්තය ඇදලා වැටෙනවා සෙරප්පු වලින් ගුටි කනවා කුඩ වලින් කැඩනකම් ගහනවා එහෙම දැකලා නැද්ද මේ අම්බලන්තරදී මම දවසක් දැක්ක නෝන යනවා දාලා මහත්ය අඬන පස්සෙන් යනවා කිව්වට ඇහුවෙම නැහැ කුඩේ දාගෙන ඉපු කුඩේ ගැර අකිලුවා අර මොකද්ද තියෙන්නේ බඳින්නේ කුඩේ බැඳගත්තා මෙහෙවර කියලා දුන්න කුඩේ කැඩනකම් කාට ගැහුවේ තමන්ගේම මහත්යට ඇයි කියනෝ කියන අහන්නේ පස්සෙන් මේ දැන් ඉතින් ගෙදරින් යන්නේ තරහ වෙලානේ දැන් මමයි ලොකු සනනසේ පොඩ්ඩක් වාහනේ ස්ලෝ කරගෙන බලන් හිටියා මේ රණ්ඩුව අපිට මේ වීඩියෝ කරගන්න බැරි වුණාද කරාන දාන්න තිබුණාදට අට්ටි බලනවනේ නේද ඉතින් ඕක තමයි අර අසුබේට ඇලුනම තියෙන බලන්නේ යද්දිත් පස්සෙන් යනවා අනේ නෝනේ යන්නේ බාන ඕනේ අදට විතරක් සමාවෙර නෝනේ කිය කි කවුද පස්සේ යන්නේ අසුබය දන්නේ ආ එක අසුචි ගොඩක් ගියා නම් තව අසුචි ගොඩක් ගන්න එක මහ ලොකු දෙයක්ද කියලා දැන් ඔක්කොම අසුචි ගොඩවල් නැති ඒතර දන්න කෙනාට තියෙන වාසිය මොකද්ද වසන්ත මහත්ය දුරින් ඉඳන් අර උත්තරේ දෙන්න බලන්න එක අසුචි ගොඩක් නැතුනම් මොකද්ද කරන්නේ තව එකක් කැන්දන් එනවා ඒ අමාරු නෑ ඔයා මහාන වෙන්නේ නෑනේ මහාන වෙන්නේ නැත්තම් මොකද කරන්නේ කැන්දගෙන එනවා එක්කෙනෙක් ගියානේ එක්කෙනා හිටියන්නේ ආ එනම් ප්‍රශ්න නාතව ඒ පයනම් එමද ඒ නිසා තේරෙනව නම් මේ අසුචි කියලා ආයේ මොකටද ගෙදරට තව අසුචි ගොඩව ගියේ දැන් 32ක් තියෙනවනේ මොනවයි දද්ද අසුචිද ආ පිළිකුල් කොටස් 30 බඳිනවා කියන්නේ මොකක්ද 32 ඒවා දෙකක් එකතු කරනවා ඇඟිලි දෙක තියලා තමයි එකතු කරන්නේ මෙහෙම තියලා මොකද බඳින් රන්නුලෙන් රන්නුයෙන් බැඳ මන් දන්නේ මගේ බැඳේ නැත ඒක නිසා දන්නේ මම අහලා තියෙන රන්නුයෙන් බැඳ ඇතැඟිලි එක්කලයි කියලා හැබැයි එකතු කරලා තියෙන රන්නුයෙන් බැඳට මොනවද අසුචි කේස් ලොම් නිය දත් දැන් මනමාලිග නම් ඇත්තම නැහැ වගේ දාට පේන්නේ අසුචි මොකද යාක එක එක ಜಾති ගාලා මාසයක් තිස්සේ ලෑස්ති වෙනවනේ වෙඩින් එකකට ගෑනු ළමයි පේසල් කරනවනේ කොච්චර ಜಾති කරන කොණ්ඩෙට වෙනම සාත්තු කරනවා කොච්චර වියදම් කරනවද මේ අසුචි කොට වහගෙන ඉන්න සහ ඒ එක දවසකට වියදම් කළා අපේ සිංහලයි තමයි කරගන්නේ කොච්චර අනනවද ඊට පස්සේ අවුරුදු ගණන් තිස්සේ නායක වා ගන්න බැරුව නේද එකලම එක ලක්ෂ 26ක් ගියයි මේ ගෑණිගේ මගුලට නොවන ඉස්සරහම කිව්වේ දැන් ඉදි විඳවනවා කෝ ලොකු රටකින් ඒත් කෙනා මේ දන්න කෙනෙක්ට එන්න කියන්නේ නැහැ කෝ. ඒ වගේ බඳින්න කියන්නේ නැහැ කෝ. මේ වගේ බොරුවට. හැබැයි දෙන්නගේ කැමැත්තෙන් ගිහලා අස්සම් කරලා යන ගමන ගියා නම් තාම සතුටින් ඉන්නවා. දැන් දෙන්න වලිදා ගන්න ඕනෝ ගෙවා ගන්න බැරුව. ණය ගෙවා ගන්න බැරුව. ණයයි මුගටියයි වගේ. වසන්ත මහත්තයා. ආ හොඳයි. ණය නෙවෙයිනේ නේ. හරි. එහෙනම් ඕක තමයි ඔය පිළිකුල් කයක් ඒක ස්වභාවය දන්නේ නැති කම නිසා ඒක වහගෙන කොච්චර රැවටිලා මිනිස්සු ලෝකේ සතුටින් වගේ ඉන්නවද නේ හැබැයි කොච්චර සතුටෙන් හිටියත් අන්තිමට තියෙනවා තේරෙනවා මේක ගන්න දෙයක් නෑ එහෙනම් භාවිතා කරන්න අසුබය එයාට රාගයෙන් තෙමෙන්න වෙන්නේ නෑ එයා රාගයට බය කෙනෙක් වෙන්නේ නෑ එතකොට එයාට රාගය ඇති වෙයිද නෑ අපි බලමු අසුභ භාවනාවෙන් ධානයක් ලැබුණයි කියලා ප්‍රථම ධානය කොහොමද ලබන්නේ කෙස් වඩනවා කෙස් පිළිකුල්ය කියලා වඩනකොට මොකක්ද ඇති වෙන්නේ ඒ කේසා පිළිබඳ ආලෝක සංඥාවක් එනවා ඒ ආලෝක සංඥාව තීව්‍ර වෙනකොට ධාන මට්ටමට එනවා එතකොට යා අදිෂ්ඨාන කරන ප්‍රථම ධානයට සමවදින්න ලැබේවා කියලා එතකොට කේසාවල වර්ණේ කළුනේ කළු පැහැට උරු එකක් තමයි ආරමුණු කරන්නේ ඊට පස්සේ ප්‍රථම ධානය එනවා කෙස් වලට ඊට පස්සේ ඊතුරු ධාන 31 ලබන එක අමාරුද හරිම ලේසි ගන්න තියෙන මොකද්ද අරමුණ විතරයි ධානය ඉඳගෙනම ගන්න අරමුණක් ලෝම පිළිකුල් ගන්නකොට ලෝම වලින් එකක් එනවා ඊට පස්සේ එනවා උද්දුමාතික එතන 32යි තව 10ක් තියෙනවා දසාසුබෙත් තියෙනවා ඒකේ තියෙනවා මල සිරුඩක් ඉදිමිච්ච එක නිල් වෙච්ච එක පණුව කණ එක ආදි වශයෙන් 10ක් තියෙනවා
ඒ 10 නුත් පුළුවන් ප්‍රථම ධාන 10ක් ඒ ඔක්කොම මොන ධානද ප්‍රථම ධාන සඳහන් කරනවා ධර්මයේ ප්‍රථම ධානයේ තියෙනවා නම් අසුබෙන් කෙනෙක්ට එයා දිව්‍ය සමාන රූපයක ඒ කියන්නේ දිව්‍ය පුත්‍රයෙක් ආව අඩුමතරේ මාර දිව්‍ය පුත්‍රයාව කියමු සැරසිලා මේ මේ ලෝකේ ලස්සන රූපේ තියෙන තුමටනේ කාටේ අනංගයට අනංගේ එයා තමයි දුන්නේ මිදින් අහලා තියෙන ඔය පෙබරවාරි 14ට මිදිනවා කියන්නේ වැඩිපුර ආන්න එයා එයා තමයි ඔය බාරව ඉන්නේ මොනංශෙද මගුල්ලංශෙ එයා හරි කැමතින් බඳින්නවට කට්ටි බඳින්න නැතු ඉන්නකොට කැමති නෑ බඳවන්න තමයි අද ළඟ ඉන්න කෙනට ආවෙසලා කියන තම්මුසේ බඳිනවක මොකද දෙයි තිකා හරි අමාරුයි අර අනිත් කෙනා බඳවන්න පුදුම අමාරුවක් තියෙන අපේ මේ ගම්වලයිට හිතරමක බැන්දේ නැද්ද වයසච්චනෝනේ කොණ්ඩේ තිදිලානේ ඇයි අමාරු දැන්widetilde හරියට ඇන්ටිලට තමයි අමාරු මේක ඇන්ටිල වැටිච්ච අමාරු මේ දූලව දානකන් ඉඳ යන්නේ. ඉතින් කියනවා දැන් සමහරගේ මහාන නැකෝ මේ ළඟදි කියලා මහාන නැකෝම ඇවිල්ලා එක්කනේ. දුවේ මහාන වෙනවා නම් බැඳලා මහාන වෙයන්. ඒකත් විඳින්න ඉපැයි. ඊට පස්සේ අහ මං කෝ අහන්න නැන්ද විඳලා දින්නේ කොහොඳට. සැපද කියලා. නැන්දගේ අහන්න ඉපැයි ඉස්සෙල්ලා. ඊයන පුදුම ඉරිසියාවක් තියෙනවා කෙනේ සැපෙන්. ඉන්නොට මේ නිදහසේ කිරිල්ලිය වගේ hina වින්නොට කැමති නෑ. මෙයා කොහොම හරි බඳලා තටු කපන්න තමයි ලෑස්ති කරන්නේ. දැන් ඔය නිදහස තියෙනවද විවාහ වුණාම ගෑනු කෙනෙක්ට? කැමති දවසට සිල් ගන්නවා කැමති දවසක් භාවනා කරනවා කැමති වෙලා නිදා ගන්නවා දැන් කැම වියන්න විල දෙන කෙනෙකුත් ඕනනම් කඩෙන් කනවනේ එහෙම කියන සමහරේ මං ගෙදරින් කන්නේ මං කන්නේ කඩෙන් ඇයි දවසරම එක වෙලයිනේ උදේ රන් ඉදි දවල් රන් ඉදි පහට ඉදර නැගිටලා බලනකොට බඩගිනි ගිහින් කෙනාව කෑවා ආයෙ රැටත් නිදිනේ ඒ මොන ජීවිතයක්ද ඒක ටිකක් කාලා ගන්න යෝගනේ ඊයද්දිම තේරෙනවා එවැනි කෙනෙක් ඇවිල්ලා ආරණ්‍යක හරි ආරාමයක හරි භාවනා කරනවා අන්න යාට ලොකු වාසනාවක්. මොකද යා උයන්න කම්මැල නම් ප්‍රශ්නයක් නැහැ. වියලා දෙනවා. රෙදි හොදන්න කම්මැල නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මැෂින් එකක් ගත්තකම ඒකත් විසඳෙනවා. දැන් එහෙමයි ඉන්න හොඳ ඒක මේ කියන්නේ. එතකොට ඒ ඔක්කොම පහසුකම් ටික ලැබුණට පස්සේ යාට තියෙන මොකද්ද? සිත වඩාගෙන යන්න. ඒ නිසා මේ රෙදි හේදීම අනිවාර්යයෙන් යන්න වෙයි. මම නම් සතුටින් ඉන්න මට රෙදි හොදන්න නැහැනේ. හොදන්න කම්මැලි නිසා නෙවෙයි මේ අවශ්‍ය නැහැ. දැන් අපේ පුංචි අම්මා කෙනෙක් හිටියා ඒ නුවර පැත්තේ. හරියට අවුවත් නැහැ ඒ පැත්තේ. ඉතින් ඒත් අද හිටපු බෙඩ් ෂීට් එක හිට හොදන්න ඕනේ යාට. ඉතින් අර මිනිස්සයා අයියෝ රෙදි හොදන එක වැඩි. රෙදි හොදනවා මිරිකා ගෙනනවා ගෙනල්ලා වහලට නගිනවා බාප්පා නැගලා දානවා. ඉතින් මං කල්පනා කරන මොන කර්මයක්ද මේ මිනිස්සේ මේ කරගහගෙන ඉතින් රෙදි හේදී මේ කර්මාන්ත දෙන්නත් එක්ක. වෙන වැඩක් නැහැ උදෙන් පටන් ගන්න දොලට යනවා. හොදනවා මම දැන් ගීපලට මම බලන මොකද්ද මේ ජීවිතේ ඇයි මානසික රෝගයක් නිතරම රෙදි හේදී නේද රෙදි හොදන නිතර පුරුදුනොත් උපාසක මහත්තයෙක් කර උපාසිකාව කර භාවනා කරන්න වෙනවද වැඩි වෙලා නෑ නේද රෙදිමනේ ඒක නිසා රෙද්දක් කිරිටි වුණාම හේදුවට කමක් නෑ දැන් අතුර සිවුර ගැන මම හැමදාම කියලා දැන් කොහොමත් කට්ටිය දන්න මගේ සිවුර විස්තරේ නැජ්ජ වෙන කාරි නැහැ සිවුර නම් හොදන්නේ නැහැ හොඳේ තරහ වෙන්න එපා ගඳක් වගේ આવොත් කියන්නේ සයන්නස දැන් නම් කල් හරි කියලා. ඔක හොද. එහෙම නැත්තම් මේ ළඟදි මොනවාරි ගෑවිලා වුණා මම හදිස්සිය මේ වහින් වැස්සා ඊට පස්සේ. සිවුර හේදි වදරය නම් හෙට වැස්සා. ඒ කියන්නේ ඒ සිවුර හොදපු නිසාද වැස්සේ. මටත් පුදුමයි මම මොකෝ මේ සිවුර හේදුවේ කියලා. මොකද මේකට මේ මදුරුවෙක් මැස්සෙක්වත් එන්නේ නැහැ මම හොදන්න නැතුව ඉන්නවා. දැන් හේදුවර පස්සේ තමයි මැස්සෙක්වත් එන්නේ. නේද? එකම දියුර ලේසින් ඔච්චර ලේසින් ඇයි හේතුව මේක කිරිටි වෙනව පේන්නේ නැහැ අනිත් එක දාඩිය ලොකුවට දාන්නෙත් නැහැ දැම්මත් අවුවට දානවනේ ඔහොම තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් සැපින් ඉන්නේ හොඳේ ගෙවල් වල කවුද දුක් විඳින්නේ දැන් පේනවනේ රෙදි හොවදගෙන නේ රෙදි ගොඩවල් ගහගෙන හොවදනවා වැලට දානවා වහිනකොට ආයි ගන්නවා ආයි ගිහින් දානවා දැන් එක දිගට අවුව නම් ඒත් කමන්නෑ කියලා දුන්න වහින්නේනවා ආයි මා රෙදි ගෙට ගන්නවා ආයි පායනවා ආයි අරන් දුවනවා ආයි වහින දැන් හම්බන්තොරයට ඔය අද්දගීම නැති වෙයිද? නමුත් ඒ වහින පළාතුරලයට ඔක තියෙනවා ප්‍රශ්නේ. මෙහි ඉදින් මොන වැස්සත් විනාඩි 10 රෙදී වේරෙනවා මේ පැත්තේ දැන් මොකද නේද? එතකොට මේ ආදීනව බහුල නැද්ද? බහුලයි. දැන් තනියෙන් ඉන්නකොට එයාට ආදීනව අඩුයි. ඇයි තමන් දෙතිස් කුණපේ රැකගෙන ඉන්නදී තව දෙතිස් කුණපේ පෝෂණය කරන්නේ. දැන් අතකලි මැදලා ගත්තේ මොකද? තව 32ක් බාරගත්තා පෝෂණය කරා. ඒ 32 දුකම අදිවට තව 32ක් අතර 64ක් මායනුත් 64යි කුණපත්
64 ඒ අහුුණෙත් ඒ 64 නිසාම තමයි අරකට හොඳ දැන් ඉතින් අනේ ලෝන් ගහගෙන වෙඩින් අරගෙන පටි තද කරගෙන ඉතින් ඉන්නේ සැප විඳින්නේ බැන්දිකට බලනකොට එදා ඉඳන් මේ මිනිහා කඹරනවා කඹරනවා කැඹරිල්ල උදේ ඉඳන් රෑ වෙනකන් රෑ පොඩ්ඩට විතර ගෙදර ඉන්න සමහර අය ඉන්න මන් දන්නේ ඒත් සමහර අය මාසෙට එක සැරයක් ගෙදර යන්නේ ඒක අර්ථයක් නැහැනේ දැන් මං කියන්නේ විවාහ වුණා නම් එකට ඉන්න ඕන ඒත් කමක් නැහැ එතකොට ගහගෙන හරි මරාගෙන ඉවරයක් හරි වෙන්නේ එකට ඉන්නකොට දැන් සාමාන්‍ය කොරෝනා කාලේ ආපු ප්‍රශ්නයක් තමයි ගෙවල් වල අපිට ඔය දැනගන්න ලැබුණ සමහර අයගේ නිකන් ඉන්න බැරි නිසා නෝනට ගහනවා ඒක يعني වෙන කවුරුත් නැහැ නේ ගහන්නත් නෝනට ගහනවා කියලා ඉතින් නැති ප්‍රශ්න දැන් ඇති වෙලාද නෑ එකට ඉන්න වැඩි ඉන්නේ එතකොට අඩුපාඩු පේන වැඩි ඇද පේනව වැඩට ගියා නම් පේන්නේ වෙන වෙන නෝනලා පේනෝනේ දවල්ට ඒතර අර පීඩනේ පිට වෙනවා දැන් ඔක්කොම පිට කරන්නේ කගේ පිටින් ගෙදර නෝනයි පිටින් අන්නේ නිසා පේනවා මේ ලෑස්ති වෙන්නේ මුදුමාරු කරලා අත් බැඳගෙන සැප විඳින්න නම් හිතන් ඉන්නේ සැප විඳින්නේ කියලා ඉස්සර ඉන්දියාවේ කසාද බැඳලා යනකොට ගහනවා මොනවයින්ද ගොම වලින් මැටි වලින් ගහනවාද දැන් දැන් මල් වලින් ගහනවා හැබැයි අර්ථය ඒක නෙමෙයි දැන් ගහන්නේ සුබ මංගලම් කියලා ඉස්සර ගැහුවේ ඈ ඉඳුල් වතුරෙන් දැන් ගහනවා දැන් ඉතින් දිනවනේ වදයක් දෙනවනේ විවාහ වෙච්ච අය නවක වදයක් දෙනවා අලුත් පවුල වලට දෙනවා මේ ගමෙත් මන් දැක්ක දෙකක්ද කොහෙද එකක් ගියේ අටැට්ටරේ තියාගෙන මනමාලි මනමාලිට පවන් සලමි යන්න ඕන මනමාලිට ඇඳුව චීත්තරෙත් දාක් අද ඉඳන් චීත්ත වැඩ තමයි එයා ඒ සංකේත දෙන්නේ බොරු නෙවෙයි ඇත්ත ඇත්ත තමයි ඇත්ත තමයි ඔ කලිසමන්දල නෝනට චීත්තයන් දන්න ඕන මහත්තයාට ඉතින් අර අන්දරේගේ පිළිරුව ගාවි නම් එන්න එපා අර කැඳකේ ගමට දැන් ස්වාමින්වහන්සේට ඒව දකින්න කොහෙන්ද ලැබුණේ ඒ අපේ ළමයි ඉන්නවනේ තරුණ ළමයි දායක ළමයි මට ඒව නෝ ඔය වීඩියෝ කරලා එවෙලම දෙනවා සජීවි දර්ශන උඩමල්ල හන්දීසිර දෙන්නේ දැන් මෙහෙ කැලේ හිටියා කියලා නේ ඔය පේනවා මට දැන් මිනිස්සු හිතන මේ හඳුරන්න මොකද දිවස්සක් තියෙද්ද නැහැ ඔක්කොම පේනවනේ නැහැ එහෙම හිතන්න ඕනේ දැන් අර කියන තාක්ෂණානුරූපව දැන් ඔන්න අපිට එනවා ආවම සතුටු වෙනවා අනේ මන්නම් ජීවිතයක් ඇඳින්නේ නැහැ කියලා නේද සතුටු වෙන බැරිද අර තාරක දගෙනකොට දුක් වෙන නේද ඉතින් සතුටු වෙන අනේ කොච්චර දෙයක්ද මම මේකෙන් ඊට පස්සේ දෙනවා බීම් එකක් බොන ඉතින් බීම් එකේ රසද කියලා ඇහුවට පස්සේ මොන රසද මොනයි දාලා තියෙන්නේ ලුණු දාලා පොවනවා මනමාලිත් බොන්න ඕන මනමාලියත් ඒ මනමාලිගේ වටිනකම තියෙන එක දවසයි හෙට උදේ නම් ඉවරයි හොදපම් වල හොදපම් රෙදි එච්චරයි මනමාලිට ලස්සන දින තියෙන එක දවස. ඒක නෙවෙයි මගුල් දවසට ඇඳගෙන හොඳට හැඩ වෙලා ඉන්නේ. ආයේ ඊට පස්සේ මේ දෙතිස් කුණපේට විඳින්න තියෙන දුක් එයාගේ හිසේ ඉන්න උකුණෙක්වත් දන්නේ නැහැ. ඒ බව මේ අවුරුදු 60 පැනපු අම්මලගෙන් ඇහුවොත් කියයි අපි නම් මෙන්න මෙච්චර දුක් වින්දා. ළමයි ලැබිච්චෙන් ඇහුවොත් සැපද දුකද කියලා ළමයි ලැබිච්චෙන් අන්න කට අරපුවම කියන මොකද්ද කියන්නේ? දුකයි කිය. හයියෙන් කියන්න. දුක නම් දුක හරි අයියෙන් කියන්නේ. මේ දුක අඩු වෙන්න. පොඩ්ඩ සැප නැහැ දැක්කනේ. එතකොට ඒක අහගන්න ඕනේ වැඩි හිටියන්ගෙන්. අපි දන්නේ නැහැ. එතකොට අහනකොට යාලා කියනවා අපිට වඩා බණ කියනවා. මේ ජීවිතේ නම් දුකයි. සංසාරේ දුකයි. ජීවිතේ දුකයි. අපි නම් අහු වුණා ළමයි. උඹලා නම් අහු වෙන්න. එහෙමයි කල්යාණ මිත්‍රම්මල වෙන්න ඕනේ. හැබැයි දැන් වෙන්නේ මොකද? ඒක අනිත් පැත්ත. බඳින්න නැතු ඉන්න ආරංචිච්ච ගමන් මේක හරියන්නේ ඔබ බඳින්න මොන නැත්තම් වසීගුරුකමක් කරලා හරි තෝ බඳනවා කවුද කියන්නේ අම්මා කියනවලු එහෙම නැ මේ අම්මා එහෙම නැහැලු දුව කියනවා රෙයාට ලකුණු 10ක් ලැබුණා අනිත් අයට ලකුණු ලැබෙන්නේ නෑ මම අඳුරන එක ගෑනු ළමෙක් හිටියේ මහත්ය නැති වුණාට පස්සේ අම්මා කිව්වා උඹට මං ගුරුකමක් කරලා හරි ඔබ බඳනවා කියලා එහෙනම් අම්මට බලන් ඉන්න බෑ දුව තනියෙන් සැපෙන් නිදා ගන්නව බලන් ඉන්න බෑ සැපට කනව බලන් ඉන්න බෑ මොකද ඒ අර කියන කරදරයට දාන්නම තමයි මිනිස්සු බලන් ඉන්නේ. එහෙනම් අම්මා ඇත්තටම දුක තේරුම් ගත්තා නම් මොකක්ද යෝජනා කරන්න ඕන? දුවෙක් ඇහුවොත් අම්මගේ මහාන වෙන්න ධම්මේ කියලා මොකද්ද කියන්නේ? අනේ සාදු සාදු උඹනම් මහාන වෙයන් මං වැටිච්ච දුක කරන උඹ වැටෙන්න එපා. මේ හැමදාම මම මේ කියනවා. මොකද මේ කියන්නේ? මේ කට්ටිය ඉන්න හැටි දැක්කම මට ඉතින් දුකයිනේ. නේද? දැන් කොණ්ඩේ ඉදිලා, අමරැටි වැටිලා, දෙකට තුනක් නැමිලා, භාවනා දීපු ගමන් කොහමත් ඔළුව ගිහිලා වදිනවා බිම. ඉතින් මේව දැක්කම මට දුකයි. අපි මහාන වෙච්ච කාලේ ගැන මට සතුටුයි. මොකද අපි මහානුනේ. මම මහානුනේ 17න්. එතකොට හොඳම හයිය තියෙන කාලේ මම මේ සාසනේ ඉන්නවා. තාමත් ඉන්නවා. හැබැයි 60 පැනලා ආව කියන්නේ හොට බිම
ඇනනවනේ ඒත් අපි ප්‍රතික්ෂේප කරන්නේ උදව් කරනවා මොකද ඔහොම හරියන්නේ කල් ලොකු දෙයක් නෑ ඒකත් පේනවනේ බෑයි කියලා මෙච්චර කල් කියලා කියලා අමාරුයි දැන් මේකෙන් මිදෙන්න නම් බණ භාවනා යෙදෙන්න ඕනේ කිව්වා භාවනා වැඩෝ කෙනා තමයි රාගයෙන් නිදහස් වෙන්නේ ඒතර යා රාගයෙන් තෙමෙන්නේ නෑ යා දේශයෙන් විප දුකටපත් වෙන්නේ නෑ දේශයෙන් මොකද වෙන්නේ ඇලෙන්නේ නෑ ගැටෙනවා දුකට වැටෙනවා තරහ ගියාම කටට මහන්සි එයි බැන ගන්නවා ආත අතට පයට අහුවෙන දුර කෙටියොත් ගහනවා ටෙලිෆෝන් එකෙන් බැන ගන්න ගමන් නම් තරහ ගි ටෙලිෆෝන් එක හරි විම ගහනවා ටෙලිෆෝන් විම ගහපුවා එතන ඉන්නවනේ අතුස්සන් බලන්න ඉන්නවනේ නෑනේ අනේ වාසනාව ගැහුවත් කමන්නේ 2000 ෆෝන් එකක් නම් කමන්නේ මෙන්න මේ ආ ඉන්න එක්කෙනෙක් ඉන්න යා ගහලලුද ඉතින් ඒ වයසට ගහන්න ඉඩ තියෙනවා ඉතින් මට කියන්න බෑ ඉතින් මේ ඒ මම ගැහුවට පස්සේ Tamanටම තේරෙනවා අනේ මං කරගත්තු හැබැයි ඒ වෙලාවට තේරෙනවද නෑ දුක වැඩි කමට පොළවේ අර අදාළ පුද්ගල ළඟ හිටියා නම් එහෙම කාටේ ගහන්නේ ඒ මිනිහසෙටම ගහනවා නේද ඔව් ඒකනේ එහෙනම් ද්වේෂය කියන්නේත් දුකක් මෝහය මෝහය නිසා නෙමෙයි තාම ඉන්නේ නේ පැමිණි දුක් පැනඩසයි කිය කී වර්ණනා කර කර ඉන්නේ මෝහය උඩ ඉන්න නිසා ඒකනේ ද්වේෂයේ රාගය ඇති වෙන්නේ මොකක් මුල් කරන්ද මෝහය මුල් කරන් සම්මෝහය අනිත්‍ය දේ නිට්ටයයි කියලා ඉතින් ඉන්න දුක දේ සපයි කියලා ඉතින් ඉන්න අනාත්ම දේ එලි වෙනකන් අනිත්‍යයි කියලා කිව්වත් එට උදේ ආයි හිතනවා නෑ නෑ ස්වාමීන් වහන්සේ ටිකක් හරි තියේ යෝකේ නිට්ට දෙයක් ටිකක් චුට්ටක් හරි ඇති නැත්තම් බෑනේ අපි මේ ගෙදර ඉන්නේ ඒකනේ නේද පොල් කෙන්දක් තරම් හරි සපක් තියෙනවා කියලා හිතනවා ඒ බණ කොච්චර කුවත් ඔලුවට එන්නේ මොකද අනිත් පැත්ත නිට්යයි සැපයි ආත්මයි මේකනම් අතහරින්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඔලුවෙන් ඉටන් කිව්වම් මන්නම් පිළිගන්නේ නැහැ කියලා කියනවා කවුද කියන්නේ අපේම උපාසක උපාසිකාවන්ගේ හිත හිත නේද කිව්වේ කටින් කියන්නේ නැහැනේ දැන් බණ අහනයි මට කටින් කියන්නේ නැහැ පිළිගන්නේ නැහැ කියලා මොකද්ද කියන්නේ හිතේ තියෙන ඔලුව අනවනින කටුස්ස වගේ බන කියන වන්නම කැඩන කොවිලා කරේ ඔය. ඇයි මං කියන එකට මොන අතට වනන්නේ? දැන් මෙහෙම වෙනුවොත්. ඒ නෑ නෑ. එහෙම කිව්වොත් ලකුණු කැපෙනවා. මගේ ඉස්සරහානේ. ඒ නිසා මගේ ඉස්සර වනනවන වනපල්ලා උඩටයි පහළටයි. අනිත් පැත්තට වනලා අහුවෙන්න එපා. එතකොට ආයි බන කියන්නේ නෑ මං. ඇයි මම කියන එක පිළිගන්නේ නැත්තම්? අර අහන්නේ සෙල්ලමක් තියෙන මං කියන දේ අහනවද කියලා. එහෙනම් දුවලා දුවලා ගිහිල්ලා ඒ කොලයක් හරි මක්කරි කඩන් එන්න කියලා. ඒත් මම කියන්නේ උඹලා දුවලා දුවලා ගෙදරින් වරෙල්ල. වෙනම කුට්ටියක් නැති කියන්නේ. හැබැයි එනව නම් දැන් ප්‍රශ්නේ තමයි කුටියක් හදන්න වරෙල්ල. කුටි නැහැ. බාත්รูම් එක කුටි ඕන නම් ඇටච් කරලම හදන්න වරෙල්ල. මොකද මට ඕ හදා දින්න ලාව නැහැ. දෙන්නම් ඉඩම. ඉඩමත් මගේ නෙවෙයිනේ. රජේනේ. ඔය ඕනතර අනේ දාරි ගන්නවත්. තියෙන්නේ අnderගස් අපල හදා ගන්න එකයි ඇත්තේ. ඒ නිසා මේ ලොකු සාන්නහසොන්න බර කරට අරගෙන මේ අය වෙනුවෙන් සත්කාරයක් කරනවා පල්ලෙ අපේ ඉන්නේ ලොකු ශාලාවක් දැන් හදාගෙන යනවා. තාම මේ ප්‍රශ්න නිසා යටපත් වුණත් උන්වහන්සේ ලොකු අදිෂ්ඨානයක ඉන්න අනිවාර්යෙන් හදලා දෙනවායි කියන්නේ. හරිද? එතකොට ඉතින් මේ අයට විමුක්තියක් ලැබෙයි කැමති අයට ඉතින් දැනට ලිස්ට් එකේ ඉන්න කොටා. දැන් මේ අපේ ගමේ අයට පින මදි වුණාට මාතරින් ගාල්ලෙන් පොළොන්නරුවෙන් අනුරාධපුරෙන් වන්නියේ වන්නියහත්පත්තුෙන් නේද? නුවරින් කොළඹින් තමයි ගොඩක් එන්නේ. ඉතින් ඒක නිසා දැන් මං හිතන අක්කර 500 මදි වේද දන්නෙත් නැහැ අපිටත් ඡන්න වේද දන්නේ නැහැ. තවටි දවසක් යනකොට. එහෙම වුණොත් බාර දීලා යන්න තමයි වෙන්නේ. මොකද පුරුසාදිපත්ති නැති වෙනවනේ එන්නෙන්. දැන් එන්නෙන් වැඩි වෙන්නේ කවුද? උපාසිකාව. මොකද එයාලට දැන් දුක තේරිලා තියෙන්නේ. දුක දැකලා තියෙන්නේ. ඉතින් අපිට තේරෙන්නේ අපි ඉතින් ඔය කිව්වට දුකයි කියලා අපිට එච්චර දුක් ලැබිලා නැහැ. කාට ලැබිලා තියෙන්නේ? මේ අම්මලටනේ විශේෂයෙන් අම්මලට කාන්තා වුණත් විශේෂයෙන් විවාහ වෙච්ච කෙනෙක් තමයි ඔය දුක හොඳටම දැකලා තියෙන්නේ දරුව ලැබිච්ච අය. ආන්න එහෙනම් එයාලා දැන් යෝජනා කරලා තියෙනවා. මම දැන් කිතුල්කොටේ ආරන්නේ මන් දුටුවා මෑණිවරු 20ක් විතර ඇවිල්ලා පැවිදිලා ඉන්න ලස්සනට. ඉතින් ඒක හොඳයි සාර්ථකයිනේ. පිරිමින්ට බැරි නම් ගෑනු වරිනි මන් දැකපන්කො. නේද? පිරිමින්ට බැරි නම් නිවන් දකින්න එන්න කොට එන්නේ නැත්තම් දැන් මොකද කරන්නේ? දැන් ගෑනු කොට තරහ වෙන්න එපා හොඳේ. ඉස්ත්‍රී රත්න ගෑනු නෙවේ. කාන්තාව මට එක උපාදමයක් කරන අපවහන්සි ගෑනු කියන්න එපා නේද කැතයිනේ මෙයා ඒ නිසා අපවහන්සි කියනකොට කියන්නකෝ අනේ ශ්‍රී රත්න කියලා. ආ මම බලන්නම්කෝ කියන්න.
හැමෝටම ස්ත්‍රී රත්න කියන්න බෑ කියන්න සුසුයත් ඉන්න නැති අයත් ඉන්න මේ ඔය හැමේ අකුසල් කරගෙන ඉන්න ගෑනුන්ට රත්න කියන්න ගත්ත රත්න වලට මොනයි කියන්නේ නැති වෙලා යනවා ඒ නිසා ඒ නැතිකම වටිනකම නැති වෙලා යන්න පුළුවන් නිසා අපි තීරුම් ගත්තා තීරුම් ගන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ ගෑනු කියන්නේ තරහට නෙවෙයි මිනිස්සු කියන්නේ තරහට නෙමෙයි ඒක මේ අපේ සිංහල භාෂාවේ තියෙන ලස්සන වචන දෙක සුගමයි මේ දෙක හොඳට තේරෙන ඔළුවට වදිනවා ඉස්ත්‍රියකවට වදින්නේ නැහැ කුලකාන්තාවකට වදින්නෙත් නැහැ ගෑණි කිව්වම තමයි හොඳට වදින්නේ මතක් වෙනවා මේ ගෑණි කියන කොණ්ඩ දිගේ කෙනෙක් නේද ආව් එයාට තමයි ගෙදර ඉන්න කෙනානේ හරි මොකද ඒක මේ අපේ පැත්තේ භාෂාව ඒක දැන් මෙල්බන් වල ඉන්න අම්මලා කැනඩාවෙ ඉන්න අම්මලා ඉංග්ලන්ඩ් ඉන්න අය එයාල පොස් නිසා එයාල කියන මේ හාමුදුරුවෝ වචන නම් හරි නැහැ ගෑනු කියලා බයින්නේ අපිට ඒ නිසා අපි ඔය බණ අහන්නේ කරන්න දෙයක් නැහැ මම ඉපදුනේ වන්නිහත්පත් වෙන මං කතා කරන භාෂාව ඒක නම් මට වෙනවා ඒකෙන් භාෂාවෙන් අමතනනේ දැන් වචනේ ප්‍රශ්නයක් තියද එහෙම තේරෙනවද කියනකොට ඒක දැන් මේ සැරෙන් කියන්නේ ඇයි මේ සවන්නාස් සසරින් එතර වෙන්නේ නැහැ ඔය හුරුතල් කර කර හිටියොත් එම අපෝ නිවන් දකින්නේ නැහැ බලෙන් හරි මෙම කරන්න නිසා තමයි මෙහෙම හරි භාවනාවක් කරගෙන සීලයක් රැකගෙන මේ නිවන් දකින්නේ දැන් අර කිව්ව වගේ මම මේ බණ වාරිය නොකිය හිටියා නම් මොකෝ වෙන්නේ මොකද වෙන්නේ කියලා මං කිව්වනේ අර කිව්ව වගේ පොඩ්ඩක් ඇලර්ට් එකක් දාලා ඉන්න බණ කියනවාද ආයෙන කමන්නේ ඒක වැඩි නේද දැන් ස්වාමීන් වහන්සේ වගේ බණ අහන්න වෙන්නේ නැහැ නේද නෑ වෙන වෙන තින් මොකක් හරි එකක් කියන්න එපේ පොඩ්ඩක් තර භාවනා නොවැඩුව කෙනාගේ වෙනසයි භාවනා වැඩුව කෙනාගේ වෙනස ඊයේ රෑත් මං කෝ දැක්කයි කියලා අදත් දැක්කා ආ හෙට කරත් ඔච්චර තමයි හරිද එතකොට එයාලගේ ගෙවල් තෙමෙනවද නැද්ද තෙමෙනවා රාගයෙන් තෙමෙනවා දේශයෙන් තෙමෙනවා මෝහයෙන් තෙමෙනවා රාග දේශ මොහ කෙලස් වලින් තෙමීමෙන් දුකටපත් වෙමින් තමයි මේ ගමන අපි යන්නේ භාවනා වැඩුවේ නැති නිසා. දැන් භාවනා වඩපු අය ටිකක් අපිට උදාහරණ ගන්න පුළුවන්. දැන් මේ පැත්තේ ඉන්න හතර දෙනා ටිකක් ඉහලින් ඉන්නවා. ඇයි? මාසයකට ආසන්න කාලයක් මේ දියුණු කිරීම කරගෙන එනවා. භාවනා කියන එක වඩන්න ඕනනේ දිගට. දැන් දවස් 10ක් කරලා දවස් 2ක් නොකරුත් අර තියෙන දියුණු අයිමත් අඩු වෙනවා. ආයෙ එන්න පුළුවන්. නමුත් එයාලගෙන් අපිට වෙනසක් පේනවා බොහොම සතුටින්. ඉන්න බව. දැන් ගිය පොයටත් ආවේ නැහැ නේ මේ කට්ටියනේ. ගිය පොය වෙනකොට මේ අය කෙස් දන් දීමේ දුනා. දැන් බැලුවම පේනවා දැන් වයස පේන්නේ නැහැ. කොණ්ඩේ නැහැ. වාසියකුත් තියෙන එකේ. අනිත් එකෙන් අනිත් වාසිය තමයි උකුණ නැහැ. තුන්වෙනි වාසිය නානකොට කොණ්ඩේ වේලන්න අම්මල කොච්චර අමාරුද නේද? ඔව් තිය දාන්න ඕනේ ගොඩක් ඒවා කරන්නේ. අවු ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කාලේ එතකොට කොණ්ඩේ දින කාලේ හවස නැවේ නැහැ. දැන් රැටත් නානු බය නැතු. ඇයි තට්ටේ විතරනේ දැන් තියෙන්නේ. දැන් බලන්න මේ අත්හැරීම නිසා මොනතරම් සුවයක් තියෙනවද දැන් පිරිමි කෙනෙක් වුණත් ගත්තු රැවුල කපන්න ගියාම කොයි තරම් හැඩ වැඩ දාලා කපන්න ඕනද නේද දැන් නම් එක එක කට් තියෙනවා ඉස්සර මන් දන්න එච්චර කට් තිබුණ නැහැ රැවුල කපන්න අපි ඉන්න අපිට රැවුල තිබුණේ නැහැ ඊදර ඉන්නකොට කොහමද වෙලාවට කපන්න දෙයක් තිබුණෙත් නැහැ දැන් අපිට එක කට් එකයි තියෙන රේසරේ ගත්ත ගාලා දැම්මා ඒ කට් එකත් කට් තමයි කපනවනේ මොකද කපන්නේ මුළු මෝනෙම තියෙන රැවුල කපනවා ආයෙ ඉතුරු කරගන්නේ නැහැ පොඩ්ඩක් තියලා මෙහෙම හැඩ ඇති කියලා එහෙම තියන්න පුළුවන් සවන් අතරට තියන්නේ නැහැ. ඒක සතුටක්ද නැද්ද? සතුටක්. දැන් කොණ්ඩෙත් පොඩ්ඩක්වත් නැහැ. දැන් අත්තරින්න ඕන දේවල් වලින් කොටස් කීයක් අත්තරලයි? බාහිර කොටස් දෙකක්ම ඉංගස්සවන්නස ලත්තරලයි. ඔයාලට හැඩ වැඩ ඇඳුම් සමහරට මන් දන්නේ මිනිසුන්ගේ මාසවල ඇති ලස්සන ඇඳුම් අඳින්න ඕනේ කියලා. මේ සවන්නසෙ මොන සිවුර ඇඳද්දත් එක වගේ. මගුල් ගෙදරට එක සිවුරයි. මල ගෙදරට තව සිවුරයි කියලා සිවුරු දෙකක් නැහැ. මගුලටත් එකයි මලගෙදරත් එකයි කොළඹ යටත් කෝකටත් අයල වගේ තියෙන එකයි එකයි කියන්නේ දෙකක් තියෙනවා දෙවට සිවුරයි තනිපට සිවුරයි ඉතින් ගමනක් යද්දි දෙකම පෙරවගෙන යනවා ඒයි බුද්ධ විනය නිසා සහ ඒක උන්ට අමතක වෙනවනේ තියාගන්න ළඟ ළඟ තියාගන්න ඕනේ කියලා විනය කර්මයක් තියෙන නිසා තමයි අරන් යන්නේ ඉතින් මෙතන ඒ කියන ඇඳුම් කෙරෙහි තියෙන තණ්හාවත් ස්වාමීන් වහන්සේලාට නැහැ සිල් මෑණිවරුන්ට නැහැ තියෙන්න බෑ හැඩ හැඩ සිවුරු මහන්න එහෙම එකක් නැහැ. වාටිය කපල මහන්න අරස කරලා මහන්න මේ
පොඩ්ඩක් පළල සිවුර මහන්න එහෙම පුළුවන්ද? එහෙම නැහැ. ඔක්කොම අර වැහෙන්න තමයි පෙරවන්නේ සිවුර. ඇයි එහෙම වහගන්නේ? Taman නිසා තව කෙනෙක්ට කෙලස් ඇති නොවෙන්නේ. සිල් ගන්නකොට එහෙම නෙපාසු කම්මලනේ. උතුරු සළු දාගෙන, මෙවා ඇඳගෙන ඇයි මේ පරිස්සම් වෙන්නේ? පොලේ යනවා වගේ නෙවෙයි. ටවුන් එකේ යනවා වගේ නෙවෙයි. දැන් පින්වත් ස්වාමීන් වහන්සේලා වෙත අපි ආවා. අපි පරිස්සමටම අපේ වැඩිත් කරගෙන අත පුච්ච ගන්නෙත් නැතුව නිවන් දකින්නයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් වණ භාවනාව වැඩිමම හිත පරිස්සම් වෙන්න හේතු. නොවැඩීම තමයි දුකට හේතු. ඉතින් මෙච්චර වටිනා ගාත දෙකක් කියන්න වටිනා කතාවකුත් ඇතිනේ. මොකද හේතුව? භාග්‍යවතුන් වහන්සේ ලෞතුරා බුදු වෙලා වඩිනවා අවුරුද්දකට පස්සේ කිඹුල්වත් පුරයට. වැඩම කළා දෙවනි දවසේ වඩිනවා නන්ද කුමාරයාගේ ගෙදරට. නන්ද කුමාරයා කවුද? මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේගේ පුතා. දියණියගේ නම ජනපද කල්යාණේවත් රූපනන්දා. ඒතර මේ දෙන්න තමයි හිටියේ ප්‍රජාපති ගෞතම. ඒතර මේ දෙන්නම ඥාති වෙනවා සිද්ධාර්ථ කුමාරයාට. ඒ කුමාරයාට දවස් 7ක් බාලයි නන්ද කුමාරයා. නන්ද කුමාරයා ඉපදුනාට පස්සේ තමන්ගේ දරුවාට කිරි දෙන්නේ නැතුව කිරිමව්වරුන්ට බාර දීලා ප්‍රජාපති ගෞතමි බාර ගන්නවා. කවුද? අපේ බෝසතාණන් වහන්සේ. ඒට කළගුණ සැලකීම වශයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රජාපති ගෞතමින් වහන්සේ පැවිදි කළේ. කොහොමත් ඉතින් කළගුණ සැලකනනේ බුදු කෙනෙක්. මාතෘ දිව්‍ය රාජ සෝවාන් වුණා. පියතුමා රහත් කරලා සතියෙන් පිරිනවම් පෑවා. දැන් මල්ලිට තමයි දැන් සැලකන්නේ නැද්ද? කවුද මල්ලි? නන්ද. ඔය සින්දුවකුත් තියෙනවා බුදු හිමි දැකුමට ගිය කුමරුනි නන්ද, ඔබ මෙතරම් පමා වෙන්නේ හේතුව මන්ද? අරක නන්ද, මේක මන්ද? හොඳයි නේ. එලිසමේ එලිවට තියෙන ඔක්කොම ඔය පරණ ගීත දැන් ඒව හැදෙන්නේ නැහැ. ඉස්සර තියෙනවා පටාචාර ගැන ගීත තියෙනවා නේ. ඔය තොරන් වල හදාන්නේ ඉස්සර අපි අහන්නේ. දැන් කෝ වාසනාව ළමයින්ට එහෙම එකක් ඇහෙන්නේ? අර අහනකොටත් අපේ හිත නිවෙනවා. ඇයි මේ කතාවනේ කියන්නේ? නන්ද කුමාරයා පාත්‍රය අරන් පස්සෙන් ගියා. දැන් ජනපද කල්යاني කියන ඇයි මෙතරම් පමා වෙන්නේ? ගිය ගමන් එන්නම් කියලානේ ගියේ. දැන් මොකද උනේ? දැන් මහන්ලා කියලා නම් ආරංචි කියලාත් කියනවා. දැන් නම් හැඩ ඇති කියලාත් මෙයා කියනවා. මෙයා ඉතින් ශ්‍රීජිත්යෙන් මෙයා මේක සින්දුව කියලා තියෙන්නේ. ඒ නිසා මට බලා ගන්න මාලිගාව පැත්තේ පිණ්ඩපාතේ වඩින්නලු. දැන් ඉතින් නන්ද කුමාරයා නැති නිසා හොඳයි, හොඳ වෙලාවට නේද? ස්වාම භාග්‍යතුන් වහන්සේ කිඹුල්වත්පුරේ වැඩ හිටියේ නැහැ. ওই සිද්ධියෙන් පස්සේ උන්වහන්සේ වැඩම කළා තියෙනවා දෙවුරම් වේරට. නැතනම් වෙනත් ජනපදයකට වැඩම කළා. හිටියේ නැහැ. මොකද හේතුව? ගිනි ඇවිල්ලා නැතැන් වල තියා ගන්න හොඳ. හොඳ නෑ. ඒක ගමේ අය මහාන කරන්නේ නැත්තේ කොට. තරුණ අයම ගමේ නම් මහාන කරන්නේ නැහැ කො. අපි යවන්නේ පිට ආරණ්‍යකට. මොකද නිතරම අම්මල එනවා, ගෑනු ළමයි එනවා, යාළුවෝ එනවා, බලනවා, හොයනවා. ඊට පස්සේ මහානකම කරන්න වෙන්නේ. ඈ ගමේ ඉන්න එක එච්චරම සුබ නැහැ. එතකොට අර බිසවරු හම්බ වෙනව වැඩි. දැන් ওই 500ක් සවන් අසල මහනුවරණේ කුමාරයෝ රෝහිණි යුද්ධෙදී ගඟේ වතුර වලට, සාක්‍ය කෝලි යුද්ධෙදී 500ක් මහනුවරණා. දැන් නෝන්ලා නිකන් හිටියද මහනුවරණේ නෑ, ලියුම් ලිව්වා. ඒ කාලේ ලියුම් තිබිලා තියෙනවා. හසුම්පත් අර පණිවිඩකාරයන්ට දෙනවා ගිහින් දෙන්න අපේ සවන් අසල. මොකද්ද අපි උයන් වල පෙමින් බැඳී හිටපු කාලේ මතක? ඔයාට මතක ඔය වන්දට මෑති ඒක කිව්ව ගමන් අනේ මහානකමත් ඉවරයි ලියුමත් අතේ තියන් මේ මත ගහගෙන කල්පනා කර කර ඉන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ බැලුවා මේ තරුණිය මහානුනේ පිනක් නිසානේ මෙයාලා බේරගන්න එපයි. මොකද්ද කරේ? අපි එහෙනම් ඕක මේ අමතක වෙන්නත් ගමනක් යමුද? දැන් දුකෙන් ඉන්නේ කල්පනා කර කර නෝන්ලා ලියුම් ඇවලා තියෙන යන්න විදියක් නැහැ. පොඩි චාරිකාවක් යන්න ලෑස්ති කරගත්තා භාග්‍යතුන් වහන්සේ. හිමාල වනය වටේ අහසින් එකගෙන ගියා මේ 500ක් සයනස්. මේක තියෙන ලස්සනට කුණාලගෙන ජාතකෙත් තියෙන මහා සමය සූත්‍ර අට කතාවෙත් තියෙනවා. ඒක මහා සමය සූත්‍රයේ දේශනා වෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා රහත් වුණාට පස්සේ. එතකන් පොඩි වටයක් ගියා. යනකොට පේනවා සැලලිහිණි රජ කෙනෙක්ව කෝටුවක තියාගෙන සැලලිහිණිය දෙන්නේ දෙපැත්තෙන් අල්ලන් යනවා. ඒ සැලලිහිණිය කෝටුවේ ඉන්නේ පියාඹන්න ඕනේ. අර දෙන්න කෝටුව හොටෙන් අල්ලගෙන පියාඹගෙන යනවා. එයාගේ වටේට ඉන්නව 100 දැල වගේ ආරක්ෂාවට. යටිනුත් කුරුල්ලෝ ටිකක් යනවා දැලක් වගේ. ඒතොර ඒක පේනලකෝ ඔන්න ඔය වගේ මහණෙනි මමත් හිටියා. මට මේ සේනාව වැඩි. මට 500 හිටියයිකො. ඒ කුරුල්ලගේ නම තමයි කුණාල. කුණාල ජාතකය කියන මේ ජාතකෙට මේකේ තරම් ඉස්රීන්ට වර්ණනා කරව තවත් ජාතකයක් වෙවත් නැහැ. මොන වර්ණනාද? අගුණ වර්ණනා. ගුණ නෙවෙයි. අගුණ. ඉස්ත්‍රීන්ගේ ජඩකම්, චපල ගති, චාටු ගති,
ඔක්කොම එකක් නෑ බඳින්න පෙර සිතා බලනු වගේ බඳින්න කලින් කියවන්න ඕන පිරිමි නමේ මොන ජාතකෙද ඊට පස්සේ නෝනම හසුරව ගන්න දන්නෝ එකේ තියෙන ක්‍රමවේදෙ ඉතින් පොඩි එක කතාවක් කියන මේකේ කියනවා නෝනම කවදා පිටකවලවල තියන්න බල ඉතින් අපි දන්නේ නේ ඔව ඉතින් මොකද කරන්නේ අම්මටම බාදිලා අම්මා බලා ගන්නකෝ කියලා රට යනවනම් දීලා දැන් දූට අම්මා ආදරේ නැද්ද ආදරේ එතකොට අම්මයි දුවයි එකතු වුණාට පස්සේ මොනව කරන්න බැරිද නේද ලෝකුණක් පෙල්ලන්න බැරි දැන් මහත්තයාට කේලම් කියයිද අම්මා නෑ නැන්ද අම්මට දීලා ගියා නා ඔහෙ හිටු කිව්වම ඉන්න ඕනේ එළියට කඩියක් තියන්න එපා ගොත් ඉන්න ඕනේ හැබැයි අම්මා එහෙම කියන්නේ අම්මා කියන්නේ ඔබ ඉතින් ඔබට ඕනේ දෙරි ඉඳපන් එහෙමයි කියන්නේ ඒතර ඒ නිසා බලන්න බුදුබණවල මේ විවාහ වෙන කෙනෙක්ට තමන්ගේ බිරිඳ ආරක්ෂා කරගන්න හැටි පව බණ පොතේ ඉතින් ඔක්කොම කලින් බණ ඉගෙන ගන්න හරි නේද බඳින එක පැත්තකින් ඒ නිසා දැන් මගෙන් අහගන්න ඕන මම කුණාල ජාතකයේ මුද්‍රණය කළා මෙහි සහ ටිකක් 2011 හරි 10 හරි මෙහි දේශනාවකුත් කරලා තියෙන නිසා මම වැඩි කියන්න යන්නේ නැහැ මොකද ඒකෙන් පස්සේ මට ලකුණු අඩු වුණා උපාසකම් බලගෙන සායෝග කර ගන්න ඕනේ නැහැ ඕන නම් අන පොත ඇති බලා ගන්න ඔච්චර ආසන ඉතින් ඒ නිසා මේ සායන්හසලට කියලා දෙනවා මේ අතීතේ භාග්‍යතුන් වහන්සේ බෝසත් කාලේ දැකපු ස්ත්‍රීන්ගේ අගුණ තමම් අත්දැකපු කාගේ මත අහපුව නෙවෙයි තමම් අත්දැකපු අර ඉතින් නෝනලගේ ලියුම් බල බල ශෝක වෙ හිටපු 500 සයන්නසල මොකද උනේ කුණාල ජාතක අවසානේ සෝවාන් ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් පස්සේ රහත් වුණා ඒ රහත් වුණාට පස්සේ කියපු දේශනාව තමයි මහා සමය කියන්නේ ඒ සයන්නසල වඳින්නනේ දෙවියෝ යුද්ධෙන් මහනුනේ යුද්ධෙට ගිහිල්ලා මහනුනේ යුද්ධේ සංසිඳුවා නිසා තෑගි වශයෙන් දුන්න 250 ගාන කෝලිය ජනපදයෙන් 250 දෙසියපණ ඔක්කොම බඳපුවා දැන් මගේ නීති තිබුණා නම් බඳි මේ මහනවේ නේද දැන් අඩුත් දාලා ඒව නැහැ ඒ නෝන්ලා අහිංසකකමට ලියුමක් විතරයි යවුවේ ඒකත් හොඳයි හොඳ ලියුමක් ඒකනේ අච්චර කනගාටුනේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව බලන්න උඩින් එක ගියා උඩින් යනකොටම ගොඩක් කෙලස් අඩු වුණා අර කුරුල්ල පෙන්නලා කිව්ව කතාව කුණාල ජාතකයේ දේශනා කළා ඒ දේශනාව අහලා ඒ අය අමා මහ නිවන සාක්ෂාත් රති ඒ වගේ දැන් නන්ද කුමාරය බලනකොට හෙට ගෙවර් දිනවා ඔටුනු පළඳිනවා අභිෂේකය නේද විවාහය අභිෂේකය ගෙවදීම මාලිගයට තුනම අලුත් මාලිගයක් හදලා යන්නත් තියෙන හෙට තමයි මගුල් තුනක් අද දාණේ දෙවියන්වහන්සේ කල්පනා කරා මේ මගේ මල්ලිනේව සසරෙත් ආවනේ ඉතින් පස්සෙන් මගේ මල්ලිට මේ කරදරේ වැටෙන දෙන්න බෑ අයියා කෙනෙක් යුතුය ගමන්නේ මල්ලිය බේරගන්නේ මොකද කරේ වලඳල ඉවරෙච්ච පාත්‍රයේ හේදුවට පස්සේ නන්ද කුමාරේ අතර දුන්නා. දැන් එපයි කියන්නේ. බෑ අදමයි දුන්නේ. ආපු මේ ජීවිත කාලෙටම දෙයක් බාර දුන්නා. ඉතින් පඩි මේ පස්සේ යනවා අරගෙන දැන් කැමැත්තක් නැහැ යන්න. පඩිපෙල උඩ දිහිතුව දැන් ගණී කියලා නෑ ගත්තේ නෑ. පඩිපෙල බහැලා ගිහිල්ලා පාමුල දිහිතුව දැන්වත් ගණීත් දන්නේ නැ දෙන්නත් බෑනේ. හේත් නෑ. දැන් පණිවිඩ යනවා ජනපද කල්යාණිට. අන්න නන්ද කුමාරයා භාග්‍යතුන් වහන්සේ එක්කගෙන යනවා ගිහිලා මහාන කරයිද දන්නේ ඔහොම නෙන්නේ කතාව නේද ඉතින් දැන් මෙයා හිට බඳින්න ඉන්නේ මනමාලය කොහොම තියෙන්නේ නැද්ද නේ අත්තේ නාන ගමන් හිටි කොතෙත කොණ්ඩේ විඩින් දුවන් ආවලු ඇවිල්ලා සඳලු තලෙන් එබිලා කොණ්ඩේ දික් බෙල්ල දික් කරලා ගවලු ගියත් මස්සිනේ ඉක්මන්ට එන්න කියලා ඔක මේ බණ පොතේ තියෙන්නේ මට මතක හිටිය සද්ධර්ම රත්නාවලියේ තියෙන්නේ ගියත් මස්සිනේ ඉක්මනින් වරෙන් කියලා තියෙන්නේ දැන් කිව්වොත් එහෙම ගෑනු ළමයි තරහ වෙනවා වරෙන් කිව්වොත් ඉන්නේ නැණි කොමත් කියලා කියයි නෑ නෑ ඒ කාලේ භාෂාවික තමයි එන ඔයා ගියත් ඉක්මනට එන්න කියලා කිව්වා. දැන් කියන විදිහට කිව්වා. තව වචන වලට දානවා. ඒව දාන්න නැතු මං ඒව කට් කරලා කියන්න. කැතයිනේ. එහෙම කිව්වොත් මේක ලාටු වගේ හදින් හිතේ බැඳුණලු. තමන්ගේ බිරිඳ වෙන්න ඉන්න පෙම්වතිය කියපු. උතන පොඩි ප්‍රශ්නයක් තියෙන. ඒ කාලේ ඔය නෑනල මස්සිනාල නැත්තම් නංගිලා අයියල බඳිනවා කියන එක තිබිලා තියෙනවා. දැන් කට්ටිහනදී යා නංගිනා යා බඳින්නේ කොහොමද? එහෙම වෙලා තියෙනවා. දැන් සාක්ෂි කුලේ පටන් ගත්තෙම නංගිලා 6 දෙනෙක් අයියලා 6 දෙනෙක් බැඳලා. කසාද නෑ පටන් ගත්තේ කෝලිය කුලේ හටගත්තේ එක මේ කුෂ්ඨ හැදිච්ච රජ කෙනෙක්ව තමයි බඳින්නේ මේ කියන කුලේ ඉන්න කාන්තාවක් විවාහ වෙන්නේ කොළොන් ගහේ තමයි කට්ටි දරුවෝ බිහි කරන්නේ ඒකයි කෝලිය කියන්නේ ලොකු විස්තරයක් තියෙන දැන් වෙලාව නෙවෙයි කියන්නේ ලස්සනයි ඒත් සාක්්‍ය හැදුනේ ඔවුන්ගේම නංගිලත් එක්ක වාදලා ඒ නිසා ඔවුන් බිඳවන්න බෑ සාක්්‍ය කියන හරි විශ්වාසවන්ත ජාතියක් හරි සමගිය කට්ටිය තේයාල විවාහ දෙන්නේ ආවාහ කරගන්නේ කෝලියන් සමග පමණයි කෝලිය නංගිල දෙනවා සාක්්‍ය අයියලට සාක්්‍ය නංගිල දෙනවා කෝලිය අයියලට
දැන් මේ ගෙදර යන්න කියලා කත්තියද ඔබට තන් රණ්ඩු වෙලා එයා යන්න තනන්නේ උදේ කොළඹ ඥාතිනේ ගංගෙන් එහා පැත්තෙන් ඥාති පුදුම සමගි ඉතින් එහෙම තමයි ඒක තිබිලා තියෙන්නේ ඒ නිසා ඉතින් නන්ද කුමාරයයි නන්දාවයි බැඳා කියන එක අමුතු දෙයක් මේ දැන් කට්ටිය අහනවා ඇයි එහෙම උනේ කියලා එයා අහන්න දෙයක් නැහැ වෙච්ච හැටි තමයි මට තියෙන්නේ දෙක කියලා නිකන් මන් දන්නෙත් නැහැ කොහොම හරි එහෙම වෙලා තියෙන සමහරට දේ දේපල පිට යන්නෙත් නැහැ එහෙමයි කියලා දැන් පටන් ගන්න එපා ලංකාවේ මම මාවරෙන් ඊට පස්සේ ප්‍රශ්න කරා මෙන්න මේ හාමුදුරුව බණක් කියලා මෙන්න මේ ප්‍රශ්නයක් දැන් කරන්නේ දැන් ඒක ලැජ්ජ බය තියෙනවා දැන් සාමාන්‍යයෙන් නංගිලා අයියලා එහෙම විවාහ වෙන්නේ නැහැ නමුත් ඉන්දියාවේ අතීතයේ එහෙම චාරිත්‍රයක් තිබුණා ඉතින් මේ නංගි තමයි ඇවිල්ලා කිව්වේ ගියත් අයියේ නැත්නම් මස්සිනේ ඉක්මනට එන්නේ කිව්වා දැන් ඔය පාත්‍රය අරන් ගියාට හිතේ තියෙන කවුරුද ජනපද කල්ලි පාත්‍රය වැටෙන්නේ නැති එක හොඳයි පුදුමයි ඇයි ඒ තරම් සීයේ තියෙන්නේ මොකද කල්යාණි සාමාන්‍ය කියනවා රටකින්න රූරජිනක් වගේලු මෙයා ඒ තරම් ලස්සනයි හොඳ ඒක හිතන්න මේ අත්තරීම ගැන ඔය කට්ට කළු කැතන ඕන කෙනෙක් දාලා ගියා නෙවෙයි මේ බොහොම ලස්සන කෙනෙක් රූප සුන්දරියා පංච කල්යාණී යුක්ත කෙනෙක් ඒකනේ ඔච්චර මතක් වුනේ නේද දැන් නෑ හොයා ගන්නවා පංච කල්යාණී එක කල්යාණියක් දෙකක් තියෙන පහම නන්නේ එහෙම ගිහිල්ලා විහාරයට ගියාට පස්සේ හව මොකද නන්ද කියන්නේ මහාන වේමුද බුදුරජාණන් වහන්සේ මේ වෙනවද කියලා නෙමෙයි අහන්නේ වෙමුද යෝජනාවක් දැන් ඉතින් අපේ මගේ අයියා එක පැත්ත අනිත් පැත්තෙන් ලෞතුරා බුදුරජාණන් මගුලෙන් හිටවාලු කප කපන්න බෑලු නේද අන්න ඒ වගේ එක පාරට කියපු දේ මූණටම කොහොමද බැහැ කියන්නේ බැහැයි නොකිය බැරි හින්දා නොසිතින් හා කිව්වා දැන් හිතේ තියෙන ජනපද කල්යාණි බලන්න යන්න ඕනේ හැබැයි අයියාත් කියන මහාන වෙන්න බැහැයි කියන්න බෑ හඳයි කියලා ඔලුව වෙනවා දැන් මොකක් කරන්නේ මහාන කරා මහාන කරාට මොන බණ භාවනාවක් අන්නේ ජනපද කල්යාණිය උදේටත් සිහි වෙනවා දවල් දාණයටත් සිහි වෙනවා රැයටත් සිහි වෙන පුදුම දුකක් දැන් ඕක සාමාන්‍ය පැවිදි වෙලා වෙන කෙනෙක් හිතන ගැන හිතනවා කියන්නේ ඒක දුකක් ඒ මහානකම් කරෙන්නේ නැහෙනේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ දැන් දන්නවා මේක මෙහෙම ලෙඩක් මෙයාට තියෙන මෙයාට උදව් කරන්න මෙයා තනියෙන් උස්ස ගන්න බෑ බර තනියෙන් උස්ස ගන්න බැරි බරකට පොඩ්ඩක් තල්ලුවක් දැම්මොත් උස්ස ගන්න පුළුවන් වෙයි. ඇහුවා නන්ද එන අපි පොඩි ගමනක් යමුද? අර වගේ තමයි. අනේ කමන්නේ ස්වාමිනේ. මට නම් ඉතින් යන්න බෑ. ඔබ වහන්සේ මාව එක්කනොන මං එන්න. හරි හරි ඒක කමන්නේ මම අරන් යන්න කියලා ඇඟිල්ලෙන් අල්ලගෙන තමන්ගේ 이르දි බලයෙන් භාග්‍යතුන් වහන්සේ 이르දි නැති නන්ද ස්වාමීන් වහන්සේ අහසින් එක ගියා. වඩින්නේ තවුතිසාවට. වඩින ගමන් අලුතෙන් පුච්චපු හේනක් ඒකට සාමාන්‍යයෙන් කියන ගීතේකුත් වෙන නවදලි හේනක කියලානේ මං අහලා තියෙනවා. ඉතා අර්ථවත් ගීතයක් තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි අලුතෙන් හේනක් දැව්වා වැඳිරියෙක් අහුවෙලා ගින්නට වැඳිරි අලු වෙලා කළු වෙලා අඟුරු වෙලා සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ. හොඳට මතක තියාගන්න වැඳිරිගේ පාට අඟුරු පාට. ඒකත් පෙන්නලා තමයි උඩට ගියේ. උඩ ගියපු ගමන් 500ක් දිව්‍යාංගනාව සද්දේව රජතුමාගේ උපස්ථායිකාවෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා පොතේ තියෙන පරවියන්ගේ පාවැනි මං දන්නේ. පරවියන්ගේ කකුල් දැකලා දියෝ. කකුල් ලස්සනේ පරවියන්ගේ. ආන් රතු පාර නිසා ඒක ඒ වර්ණයේ යුක්තව තමයි ඉඳලා තියෙන්නේ මේ කියන දිව්‍යාංගනාව. ඇහුවා දැක්කම බුදුරජාණන් ඇහුවා මොකද නන්ද හිතන්නේ ජනපද කල්යාණිද හැඩ මේ දිව්‍යාංගනාවද සාමාන්‍ය අපිට තේන්නේ නැහැ බුදු කෙනෙක් මෙහෙම ආයි කියලා. බලන්න කරුණාවනේ නැත් අහන්න ඕනේ නැහැනේ තමන්ගේ සොහොයුරා වෙනුවෙන් මේ කරේ. අප වෙනවා දැන්. කිව්වා ස්වාමීනි මේ දිව්‍යාංගනාව ළඟා ජනපද කල්යාණි නම් අර මගදි දැක වැඳිරි වගේ කලින් අඬ අඬ හිත හිත හිටපු ගෑනු ළමයා දැන් මොකෝ කියන්නේ වැඳිරි කියනවා කොහොමත් ඔය බිරිමි අයට ගෑනු අය පාවන යක්ෂණී වෙනවා පෙරේති වෙනවා නේ මල පෙරේති කියනවා ඒ කියන්නේ එපා වුණා හැම තමයි දැන් එපා වුණාට පස්සේ කියන වැඳිරි කෙනෙක් කියනවා ආන්න බලන්න බුදුරජාණන් වහන්සේ පොඩි ඇණයක් ගහන්න ගලවන ලොකු ඇණකින් ගහනවා එකක් ගලවන තව එකක් දානවා ඒකයි කරන්නේ අර අරමුණ දැන් පොඩි අරමුණක් ඊට වඩා ලොකු අරමුණක් දුන්න එහෙනම් ඒක අල්ලගත්තා මොකක්ද දැන් අල්ලගත්තා ජනපද කල්යාණි යන්න ගියා දිව්‍යාංගනාව 500 හිතට ආවා දැන් හරි සතුටින් මම කිව්වා මං එන අප වෙන උඹට අරන් දෙන්න බෑ ඔබ මං කියනවා කරන්න ආයේ මොනවද මං කරන්න ඕනද දැන් මෙයාල ලැබෙනවා නම් කියලා දැන් ලෑස්තිලා ආවා ඇවිල්ලා කිව්වා හොඳට භාවනා කරන්න ඕන සිල් ලකින්න ඕනේ හරි දැන් සතුටින් සිල් ලකින්න බෑයි දිව්‍යාංගනාව ලැබෙනවානේ ඒකයි පස්සේ ඉතින් සායන්නසලා කතර කර අනේ බලන්න මේ නන්ද සායන්නාසේ ලැජ්ජ නැති හැටි අයිය ලෞතුරා අබුදුරයන් වහන්සේ අයියවත් අපේට අරගෙන මේ දිව්‍යාංගනාව නිසා සිල් ලකිනවායි කිව්වා. ඕක ඇහිලා ඇහිලා ලැජ්ජ හිතුණා. ලැජ්ජ හිතලා ගියා කැලේටම. අන්දවනට ගිහිල්ලා රෑ භාවනා කළා. ඇත්තටම භාවනා වැඩුණා. පින තියෙනවනේ.
ඒකනේ මේ ගේන්නේ බහ මහාන කරන්නේ බලෙන් හරි යයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ක පින තියෙන නිසා පින නැත්තම් මහාන කරන්නේ නැහැ රහත් වෙන පින තියෙන නිසා පස්චිම් භවිකයි රද රජ වෙන්නේ නැහැ මෙයාලා අනිවාර්යෙන් අන්තිමාත්මේ රහත් වෙනවා මැරෙන්නේ නැහැ එතකම් ඒ පස්චිම් භවිකයන්ගේ ලක්ෂණනේ අතරතුර මැරෙන්නේ නැහැ දැන් අපි ගන්න සංකීච්ච සායනාස කියන්නේ මව කුසේදී අම්මා මැරුණා ගිනි තියනකොට විසි වෙලා ගිහලා වැටුණා දර ගොඩක් උඩ ඇහ පොඩ්ඩ වැතුන දර කැල ඒක ඇහ තුවාලේ නිසා තමයි සංකීච්ච කියන්නේ දබ්බ මල්ල සනසිට එහෙමයි මල්ල රජ කුමාරිකාවගේ පුතෙන්නේ අම්මාගේ කුසේ ඉද්දෙදිම තමයි අම්මා මැරුණේ ළමයා ළමයා විසි වෙලා ගිහලා දර ගොඩක් උඩ වැටෙනවා ආදාහණය කරා පිනනේ පස්චිම් භවික නිසා එහෙනම් මේ ස්වාමීන් වහන්සේත් භාවනා කළා විපස්සනා වැඩුණා මාර්ගඵල පිළිවෙල රහත් වුණා ඒ වෙලෙම දෙවියෙක් කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා ස්වාමීනි නන්ද ස්වාමීන් වහන්සේ රහත් වුණා ඔබ වහන්සේ කර පොරොන්දුව දැන් හරි අපෙන් නිදහස් කිව්වා බුදුරජාණන් වහන්සේ අපේනෝ නහ බැ උදේම මෙනෝ නන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වන්දලා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපෙන් නිදහස් ඔබ වහන්සේ දැන් අපයක් නෑ දැන් මට එහෙම ඕනේ නෑ දිව්‍යාංගන දැන් ස්වාමීන් වහන්සේලා කතා කරන්න ඇහුවා දැන් මොකෝ මතක් වෙන්නේ නෑ නෝනා එහෙමනේ හා දිව්‍යාංගන මතක් වෙන්නේ නෑ නෑ මට දැන් කවුරුත් ඕනේ නෑ කිව්වොත් දැන් මේ කට්ටිවිල දැන් මෙච්චර කල් ඔය කල්පනා කරගෙන හිටපු මිනිස්සු එකපාරට කියනවා මෙන්න ඕනේ නෑ කියලා රහත් වෙලා කියලාද මේ කියන්නේ ඊපස්සේ යෝ චෝදනාවක් කරා බුදුරජාණන් වහන්සේලා කියලා මෙන්න බොරු කියනවා මේ මෙච්චර දුකෙන් හිටපු මිනිස්සු කොහොමද රහත් වෙන්නේ එහෙම හිතන්නේ කියන්නේ නෝ ඕකෙන් අපිට එක දෙයක් ගම් වෙනවා රහත් වුණාම හැමෝටම කියන්නේ නෑ පෙන්න පෙන්නේ නෑ සාස්ෘණ වාසි දන්නවා නැත්නම් ගුරුවරයා දන්න වෙන්න පුළුවන් නමුත් සියලු ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ කෙනෙක් රහත් වුණ බව ඒක කියන්නේ කවුද ඒ කාලේ නම් බුදුරජාණන් වහන්සේ විතරයි කියන්නේ ඒ මාර්ගඵල ලාභියාගේ ලක්ෂණයක් තියෙනවා ඒක තව කෙනෙකුට නොකියා ඉඳීමේ ලක්ෂණයක් තියෙනවා සල් ප්‍රකට කරේ නැහැ කිව්වේ නැහැ ඇවිල්ලා කොමකෝ නැහැ ඒක ඇත්ත කලින් ඉතින් මගේ පුතා කෙලස් තිබුණා පුතා කියන්නේ ශ්‍රාවක පුත්‍රයෙක් වශයෙන් දැන් නන්ද කියන මේ නන්ද සාහිණාසයට කෙලස් තිබුණා රාගයේ තිබුණා භාවනා කළේ නැහැ ඒ නිසා ගයක් සෙවිලි කරේ නැතුණා තෙමෙනා වගේ රාගයෙන් තෙමුණා කිව්වා දැන් භාවනා කළානේ කෙලස් යටපත් කළා දැන් මගේ පුත්‍රයා කෙලසුන්ගේ මිදුණු කෙනෙක් දැන් ඇත්ත කිව්වා හරියට සෙවිලි කරපු වහලා කොච්චර වැස්සත් තෙමෙන්නේ නැහැ වගේ ඕන්න දේශනා මේ දේශන අවසානයේ ගොඩක් අය සෝවාන් වුණා ස්වාමීන් වහන්සේ මරහත් වෙලා හිටි නේද ඉතින් ආයි මං කතා කරන බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේගේ අනුභවයේ මහ කරුණා මේ කාන්තාවට අහු වෙන්නට නන්ද ස්වාමීන් වහන්සේව ඒ කාන්තාවම පාවිච්චි කරලා බේරගත්තා කිව්වා මහණෙනි අද පමණක් නෙවෙයි අතීතෙත් මං කාන්තාවක්ව පාවිච්චි කරලම මෙයා බේරගත්තා ඒක කාන්තාව කවුද ඒ කාන්තාව ඔන්නෙනවා කතාව වරණැස් නුවර හිටියා කොටලුවෙක් කොටලුවගේ අයිතිකාරයා කප්පට කියන වෙලෙන්දා නම්මද දෙනවා කප්පට අමුණු 10ක් බර උස්සනවා කිව්වා දවසට යොදුන් 7ක් යනවා මෙයා කොටලුව හොඳේ කොටලුව ගැන රස්සියා වගේම පොඩ්ඩක් වෙනස් සතෙක් දැකලා තියෙද්දන්නේ කොටලුව ඉතින් මෙයා දැන් නගරයකට ගිහිල්ලා බඩු අරගෙන බඩු ටික බාලා දැන් බඩු විකුණනකම් මෙයා කකා යනවා තනකොළ යනකොට යනවා වැව් බැම්මක් උඩට එතන ඉන්න ගෑනු ළමයි කවුද ගෑනු ළමයා කොටලු දෙනා දැන් ඉතින් මිනිස්යන්ගේ ත්‍රිස්ත්‍රීන්ට තියෙනනේ මායම් ත්‍රිසං සතුන් අතරත් මොනවද තියෙන්නේ ඒ ත්‍රිස්ත්‍රීන්ට තියෙන මායම් හරිද පිරිමිට නෑ පිරිමි අහිංසක නේද ඉතින් මේ අහිංසක පව්වනේ කොටලුවා දැන් නැතුව අර ළඟට ගියාර ගෑනු කෙනාගේ කියවු ගම ඇහුවා අයියා කොහේ ඉඳලා දෙන්නේ අයියා කිව්වා නංගී මම බරණැස ඉඳලයි එන්නේ කොච්චර බර උසනවද අමුණු 10ක් උසනයි කොච්චර දුර යනවය හැත්තපො නැත්තම් යොදුන් හතක් යනයි ඔච්චර බර උස්සන් ඔච්චර දුර ගියම අයියේ කකුල් මිරිකන්නව කවුරු නැත නෑ නංගි ඇයි ඇහුවේ එහෙම දැන් කොටලුවන්ගේ කකුල් මිරිකිල්ලක් තියේ නෑ නමුත් ඇහුවේ කවුරුවත් ඔයාට ඉන්නවද කියලා දැනගන්න ඕනේ බැඳලා නැද්ද කියලා මෙයා කෙලින් අහන්න බයයි නේද ඒ නිසා ලැජ්ජාවට ඇහුවා කකුල් මිරිකන්න කවුරු නැත නෑ කිව්වා එතකොට මෙයා ඉතින් කතා පොතේ නෑ ඉතුරු ටික මම ඕන්නම් කියන්න. ඉතින් වායේ කකුල් මම මිරිකගෙන බෙල්ලත් මිරිකගෙන මම ඉන්නම් කියලා හරි මොකක් හරි කියන්නේ නැති. ඊට පස්සේ දෙන්න දැන් යාළු වුණා. කොහෙදද? වැව් බැම්මේදී. දැන් තනකොළත් කනවා දැන් දෙන්න යන්නේ නැහැ කොහෙටවත්. දැන් බෙලෙන්ද බලනවා මේ කොටලුව හොයාගන්නවා. නෑ මූ වෙනද නම් කාලා එනවා වෙලාවට දැන් අද ඇවිල්ලා නෑ හොයාගෙන යනකොට මෙන්න ඉන්න වැව් බැම්මක් උඩ. මම දැන් යමන් වෙලාව හරි. බඩු විකුණුල ඉවර යන්නේ නැද්ද? නෑ යන්නේ නැහැ. ඔළුව වනවනින්. තෝ එන්නේ නැත තොට මේ මිටියෙන් ගහනවා කෝ මේ ලොකු පොල්ලක් තියෙනවා රියන් ගානක් දිග පොල්ල පොල්ලෙන් ගහන්නේ ඔය කොටලුවන් ගහනවා කොම් මෙයා ඊට පස්සේ මොකද කිව්වේ
මට උඹ ගැහුවොත් මං අගේ ඉස්සර අකුල් දෙක බිමට තියලා පස්සෙ අකුල් දෙක උස්සලා ගහනකොට උඹේ දත් යන්ද ගැලවි කාටේ කියන්නේ තමන්ට කන්න බොන්න දීව සාමියට දැන් කියනවා අකුල් දෙකෙන් ගහනකොට දත් ගැලවි කවුද කියන්නේ කොටලුව කියන දැන් චණ්ඩිය වෙලා එන්න ලොමු අප්පා වෙන දෙනියම කියන්නේ නුට මොකක් කළාද මොකක් කරිය ඇති කියලා ඉතින් බොහොසරණ ප්‍රඥාවන්තන ටික ඇවිදලා බැලු බලනකොට ඉන්න ඕන්න බඩු කෑල්ල කවුද කෙල්ලෙක් ඉන්නවා ඕ මේක තමයි මේ ඌට වෙලා තියෙන්නේ කොටලු දෙන කම්බලා අඳපන් කරා අවිල කෝ ඔය කොටලු දෙන කැතයි ඔය මොකද්ද මම උඹට අරන් දෙන ලස්සන කොටලු දෙනක් ඉන්න අපේ ගමේ ඕන්න එහෙම කියනවනේ සමහරනේ වැඩි හිටියෝ ඔය කෙල්ල කැතයි ඔය ලස්සන එකක් ඉන්න අන්න ගමේ අරන් දෙන්න එහෙම කිව්වා ඇයි බරාද ගන්න කොටලු එක ඉන්නේ බෑ මෝ දීලා යන්න පුළුවන් මේ කොටලු දෙනට හරි අමාරුවෙන් හම්බ කරගත්ත කොටලු වනේ නේද සහ කරුණාව ලමයිත් ලැබෙනවනේ පැටව ඒත් පඩි දෙන්නේ ඔච්චරයි ඔය දීපු කෑම ටික පඩි කියන්නේ කහවණ දෙන්නේ නැහැ නේ දෙන්නේ කෑමනේ ආ එතකොට ළමයින්ටත් එච්චරයි දෙන්නේ දැන් කල්පනා කර මොලේ පෑදෙන කොටලුව නම් මොලේ ටිකක් තියෙන්නේ නැතිනේ ආපෝ මගේ කෑම ටික නම් දෙන්න බෑ කාටෝ එහෙනම් කොටලු දෙනක් ඕනෙත් නෑ අනේ මම මේ පාඩු ඉන්නම් මෙයා හිටපු විදියට බර ටිකක් ඇදගෙන නේද ඉතින් එහෙම කොටලු දෙනක් ඕන උනේත් නැහැලු ඉතින් බලන්න භාග්‍යවතුන් වහන්සේ කියන මම බෝසත් කාලෙත් මෙයාව බේරගත්තයි කියලා කොටලු දෙනක් සාදු කියන ඔකෙන් අපි කවුරුත් දන්නේ නැහැ ලෞතුරා බුදු කෙනෙක්ම කියන්නේ බෑ. එතකොට එදා කප්පට වෙලෙන තමයි අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කොටලුවා තමයි නන්ද ස්වාමීන් වහන්සේ. කොටලු දෙන කවුද? ජනපද කල්යාණ. ඉදත් වැඩේ වැරදිලා. අදත් හුලන් තමයි අදත්. හැබැයි හුලන් නෙවෙයි එතුමියටත් පින තිබුණා පස්චිම භවිකව ඉපදිලා භාග්‍යතුන් වහන්සේගේ නැගණියක් වෙලා අරියත්තේ අමාවා එම තනි උන්නේ දන්නවා මෙයාටත් වැඩේ හරියනවා මෙයාට වැඩේ හරි ගියොත් දෙන්න මෙටියා නම් දෙන්නටම වැඩේ හරියන්නේ එහෙම වෙන්නේ නැහැ නමුත් වෙන්නේ දෙන්නේ බැඳුනොත් දෙන්නම නිවන් දකින්නේ නැහැ එක්කෙනෙක් ගියොත් අනිත් එක්කෙනත් එන්නේ නැපයි දැන් කවුරුත් නැහැ ඉතින් එන්නේ නැතුව මෙටියා මහාන වෙන්නේ ඇයි මේ භාග්‍යතුන් වහන්සේ රූපේර නින්දා කරනවා කියලා ඇයි ඉතින් කෙස් කියයි ලොම් කියයි නේද නියපොත නමුත් කිව්වේ දැන් මේ බණ හැවම සමහර එන්න බය වෙනවා මේ හාමුදුරු බයිනිකමනි කරන්නේ මේ රූපේට ඉතින් එහෙම ඉතලා මේ පැවිදුණන් නන්දා භික්ෂුණිය හැංගි හැංගි වණ හැවුවයි කියන්නේ. ගොඩක් කලම ඉස්සරහට එන්නේ නැහැ. වෙයි කියලා බැලුවම රූපෙර නින්දා කරනවා. දැන් මෙයා රූප මමායනය කරන්නේ කේමා දේවියත් එහෙමනේ. රූපයට කැමතිනේ ගොඩක්. ඒකේ සේවේවා එක දවසක් නන්දා භික්ෂුණිය එනකොට මෙන්න මවල තියනවා දිව්‍යාංගනා. මේ දිව්‍යාංගනා බොහොම ලස්සනයි. මම කවුද මේ දිව්‍යාංගනාවත් එක්ක බැලුවා. කොච්චර ලස්සනද මේ කුමාරිකා. දිව්‍ය සමානයි. එයා පවන්සලන දැන් හරි පුදුමයි භාග්‍යතුන් වහන්සේ වැඩි ගෑනුවයිට කැමති නෑනේ. ඇයි මේ පවන්සලන එන? ටිකක් වෙලා බලන් ඉන්න දැන් මත් වෙලා වගේ රූපේට. එතකොට මොකද වෙන්නේ? ටික ටික මැදි වයසට එනවා ගත්ත නේද? ළමයි බී වෙච්ච වයසට ඇවිල්ලා කේසි දෙනවා පේනවා. එක මේක වැඩි වෙලා යන චිත්‍රයක් වගේ පේනවා. චිත්‍රපටියක් වගේ. ඉක්මන්ට මේක වෙනවා. අර සුරූපී භවයේ හිටියා. මැදි වයසට ආවා. වයසට ගියා. ගොනස්සක් වගේ වක වුණා. කේසි දුනා. ලොන් හැලුණා. එහෙමත් වෙනවා. නෑ. කේසිදිලා ඇදගෙන වැටුණා කෙඳිරි ගාව කෙඳිරි ගාලා ඇදගෙන වැටුණා දැන් මැරෙනකොට කෙඳිරි ගන්න අර බල්ලත් කෙඳිරි ගාව පස්සරයක් කෙඳිරි ගාලා තමයි මැරෙන්නේ දැන් බැලුවා අනේ අච්චර ලස්සන ගෑනු කෙනාගේ රූපෙටත් මෙහෙම වුණා නම් මට කොහොම ඒෂණේම විදර්ශුන් භාවනා වදර්ශනා ඥාන වඩල රූපනන්දා භික්ෂුණිය අරිහත්ත්වයෙන් අමාමානිව සාක්ෂා දැන් නන්ද ස්වාමීන් වහන්සේට රහත් වුණා රූපනන්දාව රහත් උනා. දැන් කොටලු කතාව අදාළ නැහැ හොඳේ. ඒක පරණ එකක්. දැන් රහත්. එහෙනම් ඒ දිනමටම අපි নমස්කාර කළ යුතුයි. নমස්කාර වේවා. ඉතින් මේ කතාව දේශනා කරන්න හේතු වුණේ ওই සිද්ධිය. එහෙනම් එතන පැහැදිලි වුණා. නන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙන්න කලින් හරියට තෙමෙන ගියක් වගේ තමයි. සෙවිලි කරපු නැති වහලක් වගේ හිතක් තමයි තිබුණේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නිසා උපකාර ලබාගෙන මේ ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයට පත් වුණාට පස්සේ රාගය ඇති උනේ නෑ එහෙනම් තව වැඩිපුර විස්තර ඕනනම් අද රෑ 8ට අහන්න පුළුවන් ආයෙත් මේ දේශනාවම අපිට ධම්සතර රූපවාහිනියනොත් තියෙනවා ඒ නිසා දැනට අපි නතර කරනවා ගොඩක් වෙලා ගියා දෑනුන් නම් 10ක් විතර ගියා මම දැක්කා
ඒ කියන්නේ වෙලා පැන්න කියන එකනේ හොඳටම වෙලා පැන්න මේ මම වම් පසින් ගියේ නෑ දකුණු පසින් ගියා ඔව් දකුණු පස අහු වෙනවා හැමදේට වම් පස හොඳයි වම් පස ඉතින් හොඳට ඉඳලා පුරුදුනි වාඩි වෙලා ඒ ඉඳලම පුරුදු වෙලා තිය හැබැයි වෙලා තියෙන දැන් හිටගෙන ඉන්නකොට වඩා ඉන්නේ කොහමද වාඩි වෙලා බිම වාඩි වෙලා ඉන්නේ එහෙම නම් මෙච්චර වෙලා පැය කීයක්ද දන්නවද පැය ගන්න දෙකයි කාලක් පැය දෙකයි කාලා අපේ මේ දරුවෝ ටිකත් අපිත් එක්ක හිටියා එකතු වෙලා තයාලටත් අපි පින් දෙන්න ඕනේ. ඒ වගේම අපේ මේ සිල්පිරිසයට අපි ආශිර්වාද කරන පින් අනුමෝදන් කරනවා. මෙතෙක් වෙලා ශ්‍රවණය කරව මේ ධර්මය ප්‍රඥා පාරමිතා වෙලා අප සිළු දනාටම උතුම් නිවනින් සැනසෙන්නත් ලැබේ.